අවසරයි සියලු දෙනාටම දිරුවන් සරණයි. අපි අද අපේ දවසේ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අනුරාධෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සතිවාරයට ආරම්භය ලැබලා දෙන විදිහට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද කමඨාන් වාර්තා 11ක් හරි 12ක් හරි ලැබිලා තියෙනවා සිංහලෙන්, 3ක් ඉංග්‍රීසියෙන්, 6ක් විතර තියෙනවා සෙසු ප්‍රශ්න සහ ගැටලු. ඒවා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මනේදී ස්පර්ශය හොඳින් දැනෙන අතර වම් පාදයේද දකුණු පාදයේද කියා වැටහීමක් නොමැත. මෙනෙහි කිරීමක්ද නොකරයි. යටිපතුලේ දැනෙන එම ස්පර්ශය මනසින් තදින් අල්ලා ගැනීමක් නොකරන අතර එතන අතහැරීමක් දැනේ. ශරීරයේ යන්ත්‍රයක්සේ එහාට මෙහාට ගමන් කරන බවක් දැනේ. මනසේ අවදිභාවයක් වරහන් ඇතුලේ අවයානස් හොඳින් තිබේ. සිතුවිලි පැමිණියත් සතියෙන් එය දැනගනී. සිතේ ද්වේෂයක් හෝ දුකක් හටගත් විටත් සතියෙන් එය දැනගනී. දවස මුළුල්ලේම වාගේ මෙම අවදිභාවය පවතී. සිතුවිලි වල අඩු බවක්ද දැනේ. ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි අදුක්ඛම සුඛ වේදනාව අත්දැක්ක අවස්ථාවක් ලෙස මනසට ද්වේෂයක් පැමිණි අවස්ථාවල එය දිහා සතියෙන් බලා සිටින විට මුලින්ම හදවතේ ද්වේෂ සහගත ෆීලිං එකක් දැනෙන අතර ඉන්පසු මනසට සිතුවිලි ගලා එන අයුරුත් එම ෆීලිං එක අඩුවනවත් සමග සිතුවිලිත් අඩු වී ගොස් නැති වී මනස උපේක්ෂා ස්වභාවයක් ගනී. ද්වේෂ සිතුවිලි පහළ වන විට සිනහවක්ද පහළ වේ. ඉස්සරට වඩා ද්වේෂයක් ඇතිවන විට හදවතේ දැනෙන එම වේදනාවේ අඩුවීමක් ඇත. වේදනාව තදින් දැනෙන විට ප්‍රතික්‍රියා කිරීමටද සිතේ. මෙසේ සතියෙන් බලා සිටින විට අද්වේෂය තමන් තුළින් හටගන්නා එකක් බවත් එයට බාහිරේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් තේරී ඇත. නිවසේදීත් කාර්යාලයේදීත් මෙම මනසේ අවදිභාවය හොඳින් පවතින අතර ස්වාමින් වහන්සේ ඊයේ Q&A session එකේ සඳහන් කළ පරිදි සතියට ඵලයන් කිව්වත් යන්නේ නැති ස්වභාවයක් ඇත. සමහර වෙලාවට අසතියෙන් දන්නේම නැතුව මනස සිතුවිලිවල තිබෙන විට එය දැනගැනීමත් සමග මනස කාම් වී උපේක්ෂා ස්වභාවයක් ගනී. එවිට බ්ලිස් එකක් මනසට දැනේ. ස්වාමීන් වහන්ස, මේ උපේක්ෂා ස්වභාවය අදුක්ඛා සුඛයද කියා දැනගැනීමට කැමති. එම ස්වභාවය පිළිබඳ කරුණාවෙන් පැහැදිලි කිරීමක් දෙනු මැනවි. පරයන්ට ගැන තව කොටසක් මේකේ අහගෙන ඉන්නකොට පේනවා විරුද්ධ වචන හතරක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වචන දෙකම සමාර්ථ වෙනවා. පටන් ගන්නකොට කියනවා ඉතිවිලි බොහෝ එනවා බොහෝ යනවා. එතකොට යන එක සමාන එන එක සමානයි. ඊට පස්සේ තියෙනවා තරහ යනකොට ඉනවක් එනවා කියනවා. ඒ වගේ හැම මෙතෙක් ගිය හැම එකම විරුද්ධාර්ථපදයේ බොහෝම ලඟ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඕක දියුණු කරන්න තියෙන එකම දේ ඔකට නමක් දෙන්න එපා. මේක අදුක්කම සුඛේද මේ අනම්මනම් කියන්නේ කියනවා ඕක ලොක් කරනවා. ඔය ලොක් වෙන්න හරි ඉන්නකො කොහොම ෆ්ලෝ වෙන්න හරි ඉන්න අපි මෙතකල් මේ හොඳයි කියපෝ ඔක්කොම නරකයි ලෝකේ. නරකයි පෝ ඔක්කොම හොඳයි ලෝකේ. ඉතින් ওই දෙක තේරුම් ගන්නකොට ඇතුළේ හිනාවක් පහළ වෙනවා. මෙච්චර කාල වලිගිය පාන කාගෙන අරුවට මේ කියලා දෙන්න ඕම්බර දෙයක් දබලා ඉන්න ඕන කියලා කිව්වට දැන් හිතනවා කියලා උට කිස් එකක් දෙන්න හිතනවා කිය. ඒ තරම් මේ දෙක අතර වෙනස නැති වෙනවා. ඉතින් ඒක ලස්සනට විස්තර කරලා තිබුණා ද්විඝටනාත්මක මැදි පොතේ නම භෞතිකවාදී ඒ ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියන පොතේ එහත් ලස්සනයි එක. ඒක මට හරියට හිත වැදුනා. ඉතින් මේකට මම ඒ ඇත්තට මේක ආරූඪ කරනවා. ඒකෙදි කියලා තිබුණා මේ මම බැලුව අර PhD කරන කෙනෙක් ලොකුලන දාවා මේ බුරලි කියලා දැම්මේ නෑ එයා. මේ අර ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියලා ලස්සන පෙන්නලා දීලා තියෙනවා. මේ කොමියුනිස්ට් ආදී ඉවෝල්ව් වෙන හැටි. ඒක පෙන්වන්නේ බෙඩ් ස්පින් එකට. බෙඩ් ස්පින් කියන්නේ පාදවල ලොකු ස්ප්‍රින්ග් එකක් එන්නේ පුංචි නේද?
දන්නද බෙඩ් ස්ප්‍රින්ග් කියවහම ස්පයිරල් එක බෙඩ් ස්ප්‍රින්ග් කියලා කියන්නේ ඒකට කුෂන් කරන්න ගන්නේ පාදම හරිය ලොකුයි උඩට ගිහිල්ලා මෙහෙම රවුමක් කරකිනවා එතකොට ඒකේ කියනවා පාදමේ ගැටයක් වැටලා ගැන් උඩහන්නේ උඩට කරකිලා ඉන්නේ ගැටෙන් වටේ සංසාරේ මම දන්න විදිහට මෙහි කරක එක තැනක ගැටයක් තියෙනවා ඒ ගැටෙන් අනික් ලයින් එක ගත්තොත් එයා කරක කරකි උඩට 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 යනවා ඉතින් අපි සංසාරේ ඉඳලා ඉන්නකොට ගැටේ අහුවෙන්නේ නැවතින් පාස් කර කර යනවා කවදා හරි ගැටේ අහුවෙච්ච වෙලාවක එතන පොඩ්ඩක් නැතරලා උඩ පාට දා ගන්නවා අපි එක්සිට් එකක් ගන්න ඊට පස්සේ එක්සිට් එක ගත්තකම මම ඒකට ස්පර්ශකයක් ඇන්දොත් ඒක නැගිනිර බලන්න ඉන්නවනම් අංක 180ක් කරකුණාට පස්සේ ස්පර්ශකේ බටහිර බලන්න يعني එතෙන්ද දුවන වෙනකොට අපි හොඳයි කියපු ඔක්කොම වැරදි කියනවා අනිත් පැත්ත භාගයක් කරනකොට රවු භාගයක් කරන ස්පර්ශයේ 100%ක්ම අනිත් පැත්තට යනවා ඊට පස්සේ අන්තක 90ක් යනකොට උතුරු බලනවා අත්තව අන්තක 180ක් ගියම දකුණ බලනවා ඒකෝට අපිට පේනවා අපේ views ස්පර්ශක වෙන හැටි මේ දා හොඳයි කියපු එක අන්තිම සෞතුයි එදා විහිකරපේක හදීෂෝ එදා රාගී කියපේක අද ද්වේෂේ වෙලා එදා ඉක්මනට යමක් ඇති වෙනවා කියනකොට අද ඉක්මනට යමක් නැති වෙනවා වෙලා මේ දෙක අතර තියෙන සම්බන්ධය ලංවේගන එනකොට මේකට මොකක්ද කියන්නේ මොකක්ද කියන්න එපා තාම මේ පදම් වේගන එන වෙලාවනේ ඔකට නවත් දාන්න එපා ඔකට වෙන්න දෙන්න ඒකට තියෙන මේ භාෂාවේ අපිට අපි ඔලුවට ස්ක්‍රිප්ට්ස් දාලා තින අපේ දේමාපියෝ මේක හොඳයි මේක නරකයි කියලා සීරම බොඳ වෙන්න පටන් ගන්න ඒකට පුතුව මනුස්සකමක් එළියට එනවා ඊයේ හොඳයි කියපේක අද හොඳ නැහැ ඊයේ වගේ යාළුවා අද අමු හතුරා ඒ අම්මට හතුරුකම් කරපු එක තමයි මට ඇත්තටම යමක් කියලා තියෙන්නේ. ඌ තමයි හොඹට දෙයක් කරලා තියෙන්නේ මට. ඌට ඒ තරම් ඕනකම තිබිලා තියෙනවා ඌ විතර අනේ යාළුව අපි අත ගන්න විතරනේ. යා හතුරු හොඹට දෙයක් අයින්. හැමදෙම උන්ට මාක් එක හිටින්න වතුර යන්න ගන්නව. එතන තමයි පණිවිඩේ තියෙන්නේ. එතන තමයි පණිවිඩේ තියෙන්නේ. අපි ඌට හොඳට ඌරු වි යනකොට කැරක් කැරක් එන්න රවුමක් යනකොට උඩින් මැදි උඩට යනවා. ඒකත් අපේ පෞරුෂත්වයේ වෙනස් වීම විස්තර කරන්නේ අපේ රුචි අරුචිකම් වල වෙනස් වීම. අපි හොඳයි කියපොදී ඒකාන්තෙම නරකයි. එදා නරකයි කියපොදී ඒකාන්තෙම හොඳයි. මේ ලියුමේ තියෙන යුගල පද දෙක ගත්තොත් යුගල පද හතරක් පාවිච්චි කරලා තියෙනවා. නිතරම යමක් ඇති වෙනවා නිතරම තමක් නැති වෙනවා. රාගේ ද්වේෂේ නෝ පුටි හිනාවක් යනවා. දැන් මේක මේ රාගයක් ආවා දැන් ද්වේෂයක් ආවද ඒකට රාගයක් එනවා ඉස්සර කිලේශයක් කියපේක දැන් ඥානයක් වෙලා කිලේශෙ පිළිබඳ අවබෝධයක් ඇති වෙලා මේ විදිහට බලනකොට මේ දෙක දෙපැත්තට තියෙන තාක්කල් ද්වේතාවේ තියෙන තාක්කල් ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් පැනි ඔක්කොම සයිකියාට්‍රික් මේ දෙක හිමීටිවිට මැදට එනකොට නොලෙජ් එක කිව්වම කැට නොලෙජ් එක ඒ විරුද්ධ පැති දෙක ළඟට එනවා ඒක වෙන්න පුළුවන්ද කියලා හිතනවා මේ පරිණාමයක් මේ තරම් ඉක්මනට මනුස්ස වෙන්න පුළුවන්ද කියලා වෙන්න බෑ අපි එක පැත්තක් විතරක් හොඳයි කියුවොත් ඒක තමයි ඔය සංස්කෘතියක් කියලා කියන්නේ සදාචාරයක් කියලා කියන්නේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ සබ්ජෙක්ට් මැටර් කියලා කියන්නේ එක පැත්තක් හොඳයි කියලා ඒත් අනිවාර්යයෙන්ම අනිත් පැත්ත ද්වේෂ කරනවා මුදිනන්නද කියනවා ඔය choiceless awareness එක බියා ගන්න හොඳ කියලා තේපා නරක කියනද එන විලාට එන්න අරින්නකො හොඳ හරි නරක හරි එපා උඹ ජජ් කරන්න යන්න එපා උඹ ප්‍රතික්ෂණ වැඩි කරපන් නිගමන අඩු කරපන් ඊට හොඳ ඇවිල්ලා නරකක් කරලා යනවා නරකයිලු හොඳක් කරලා යනවා සැප වේදනාව කව දුකක් දීලා යනවා දුක වෙනකො සැපද දෙලා. ඉතින් ඕක සැප විතරක් කියන විදිහ තන්ති ප්‍රතිවිරණ හැමදාම දුකේ. එන්න ඔය පොඩ්ඩක් ඔය එන එක කක්කවල පොඩි වටිනකමක් තියෝ කොම්පෝස් කරලා ගත්තාම හොඳ බැලන්ස් ඕගනික් ෆර්ටිලයිසර් එකක්. අයින් කරන්න බෑන්න එපා. ඔක කක්කවල ගොඩාක් අයින් කරන ගත්තොත් එම් විස බීජ වලට විරුත් වෙලා අපි ලෙඩ වෙනවා. පොඩ්ඩක් අක්කට නෑ ඇසුරේ තියෙන්න ඕන ටිකක්. පොඩි එකා බඩේ ඉන්නකොට ඌ ඉන්නේ අම්මගේ බොක්කේ තමන්ගේ මූත්‍රා දාගත්ත මල්ලේ ඌට මරුව මොකක්ද ඉන්නේ ඌ ඉන්නේ ඒක රත්තරන් පාගල පෙන්න තියෙන ආයෙ මොකුත් නැහැ දුරු කුමාරෙක් වගේ ඉන්නේ චූකොඩේ ඉන්නේ වයසකට ගිහිල්ලා මැරෙන කිට්ටු වෙනත් අපි චූකොඩේ ඉන්නේ කක්කොඩේ ඉන්නේ තියෙන්නේ මොහ දසකේ කියලා ඒ අර මට අගත්ත තැන තමයි වරේ නිසා මේ දැම්මේ තියෙන ශස්ත්‍රාචාරයේ කක්කයි චුයි අයින් කරලා මල්ල ලෙඩ කොටයි ඉන්දියාව ප්‍රසිද්ධ වෙරි කියලා
කිසිම කෙනෙකුට පිටින් ගිය ගමන් ටක් ගාලා හෙපටයිටිස් බී එක හැදෙනවා මැරෙනවා. ඉන්දියන් කාර්යයට පිටතෙන්ද ගියාම හෙපටයිටිස් හැදෙනවා. උන් වින්න ගක්කයි. ඒ නිසා හොඳ නරක දෙක පිළිබඳව තියෙන අදහස එහෙම වෙච්චාම මේ කලාවක් තියෙනවා. ඒ අන්තිම ජරාවේ පුදුම කලාවක් තියෙනවා. ඒක අපි ඔය මේ ශිෂ්ටාචාර වෙන්නේ කියලා සෞතු කළා දාලා තියෙනවා. ඒක ඕනෑට වැඩි ඕනෑ ශිෂ්ටාචාරයක් වුණා. ඒ ජපන කියනවා when everything is perfect there is no life. There should have a certain amount of lousiness කියලා. නැත්නම් ජීවිතයක් නැහැ. ඒක තේරෙනකොට තේරෙනවා අපි මෙතෙක් අපේ ජීවිතයේ සමබර වර්ධනයට අවශ්‍ය කරන 50%ක්ම කපලා දාලා කවුද ඔළුවට ස්ක්‍රිප්ට් එකක් දාලා තිනු එක වැරදි කියලා. ඊට පස්සේ අපි ඒක ළඟට එනකොට ඇලර්ජි. දැන් භාවනා දිහේක බලපෑමෙන් එනවා ඇතුළට. ඇවිල්ලා බලනකොට අඩේ. එහෙම දෙයක් නැහැ. රාගය එන ද්වේෂය එනකොට ඒක ඇතුළේ රාගයක් තියෙනවා. පොඩි hinaක් යනවා. තද වෙලා කේන්ති ගිහිල්ලා ඒක හම්බර දෙයක් දමලා අයින්දා තියෙනවා. ඒක උදේට නම් මොකද දැන් කහාගේ න්‍යායපත්‍යත් වැඩ කරන බලපෑම් රාගයක් ආවම වේස් මුණක් දාගන්න එක එක. ද්වේෂය ආපුව වෙන මුණක් දාගන්නවා. උඹට වෙන්නේ මොකද්ද? එන්සා කියනවා එක මිනිහගේ ලාජ්ජු අඩු ගන්න වේස් මුණ 18ක්වත් තියෙනවා. මට කවුරු හරි කයක් හරි ඉල්ලන්න එනකොට එකක් දාගන්න. උත්තයක්වත් නැතු ඉන්නේ අප්ප මඩක් කරගන්න දෙයක් නැහැ. කයින ණයක් ඉල්ලන්න යනකොට අම්මා කට කනේ. බොහොම දුක කාට පස්සේ දැක්කේ මට මේ ඒ විස්මුණු 18 දියා බලනකොට මේ නාඩගම රූපකට නටුවක් ආවා. ඒක බලන්න මේ වෙන කවුරුත් ඉන්නේ නැහැ. ඒකට ඒ මනස තරහ වෙනවා. Taman ඒක කන්නාඩියෙන් බලන්න. සෝබාලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ගෙබීලයි කියලා කේන්ති කියලා ගැටපාර මට එක දවසක් මේ මම ඇන්ඩර් ඉස්කෝලේ යන්න ගිහිල්ලා කොණ්ඩේපීරන්ට වේදසින් ජන්ඩියට අඳිනව කරනවායි කොණ්ඩේපීරන්ට යනකොට ටේබල් ලැම්ප් එක පොඩ්ඩක් අයින් කරා අයින් කරලා වැදුනා ෆුල් 230 වැදුනා වැදුනා මම දැන් මැරෙන්න කෑ ගහනවා කෑ ගහනකොට පස්සෙන් පස්සට ගියා ටේබල් ලැම්ප් එක ඇදගෙන වැටුණා විස්කණෙකුණා වෙන කරුම් මම වුණ බැලුව කන්නාඩි අම්මද වල දැක්කනම් ඕන කෙනෙක් බය වෙනවා අම්මට ඇහිලා අම්මා පිටිපස්සෙන් ඇවිල්ලා බලනවා දැන් මට මගේ මූණ පෙන්වන්න බෑ මරණ එක හොඳයි මූණකට දෙසරය කරන්ට දෙල තියෙනවා ඒ දෙකේදී මට හිතා ගන්න මේ ඒක හොඳට මම දන්නවා මම ලොක් මට හෙල්ලෙන්න බෑ කරන්ට් එක වැදෙනවා කියලා දන්නේ නැහැ 100 තියෙනවා කෑ ගහන්නේ යක්කා ගැහුවා වගේ ඒ වෙලාවෙම කන්නඩිය මූණ බැලුවා එනවා කිය අපිට මේ වෙන දෙවි හිම වෙන්දරෙන්න කිසිම දෙයක් නැහැ පටන් ගත්තොත් හොඳින් ඉවරෙන්නේ නරකින් පටන් ගත්තොත් නරකින් ඉවරෙන්නේ හොඳින් රාගයෙන් පටන් ගත්තොත් ද්වේෂයෙන් ද්වේෂයෙන් පටන් ගත්තොත් රාගේ ওই දෙක අතර කිසිම වෙනසක් නැහැ රාගේ ද්වේෂය අතර කිසිම වෙනසක් නැහැ මනුස්සගේ ක්‍රියාකාරකම් ওই දෙකේදිම එකයි තින්සෝ ඔය දෙකම එහෙම යnderින්ද එච්චා බෙදා හදා ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා මට කියන්න තියෙන මෙච්චරයි අපිව දාගෙන තියෙන වචන වලට ස්ථිර අර්ථ දෙනවනේ ඩෙෆිනිෂන් ඔක්කොම පොද වෙනවා පොද වෙලා හොඳයි කියප එක නරකයි වෙනවා නරකයි කියප එක හොඳයි වෙනවා අපි ප්‍රතිභාව කියන වචනෙට වෙන විවාදයක් අපිට අපි කියන එකට එක එක තේරුමයි තියෙන්න ඕනේ තේරුම නැහැ ඒක සම්පූර්ණ විරුද්ධත්වයක් ඒකෙම තමයි අර්ථය උදාහරණයක් වශයෙන් කියනවා පඩවි ධාතුව කිව්වහම මෙලෙග් ගතියට පඩවි කියන්නේ තද ගතියට පඩවි කියන්නේ උණුසුමට තේජෝ කියනවා සීතලටත් තේජෝ කියනවා කම්පන ගතියට වායෝ කියනවා දරණ ගතියට වායෝ කියනවා මේ මේ විරුද්ධ පද දෙකට එක වචනයක් දාලා තියෙනවා මේක තමයි ඇවිල්ලා තියෙන හරුලිම ජොලි තැන භාවනාවේදී අර අර මිනිහා ගලවලා මැටි ටික ආය දිය කරලා ආය අඹනවා අර පරණ රුචි අරුචිකම් පරණ ලයිකින්ස් ඇන්ඩ් ඩිස්ලයිකින් ඔක්කොම පොඩ්ඩකට නතර වෙනවා නතර වෙන ආයත් ලෝකෙ දිහා බලපුවාම මේකට දෙන් තනි වචන කියවන ගැන තිරියන් වෙනවා අපි ආයෙ නැටලා උපදිනවා අපිට ආයෙ ටේබල් එකට හම්බ වෙනව අරව ලේබල් නැතුව ඔක්කොම තියෙනවා අර වගේ ලේබල් නැහැ මේක රාගෙ මේක ද්වේෂෙ මොකුත් නැහැ ඔක්කොම තියෙනවා එතකොට අපි ඕනේ ලේබල් එකක් දාන්න ඒ නිසා ඒකට දාන්න අධිකම සුඛ වේදනාවද කියලා කක්ක කරන්න එපා ඕම යන්න අරින්ද කියලා තමයි කියන්නේ පාවිනාද ඒ වාර්තාවේ දෙවැනි කොටස පරයන්කය සිටින් එකේ ආරම්භයේදීම හුස්ම ඉතාමත්ම සියුම්ව දැනේ. එසේ සියුම් වූ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් දෙස නාසිකාග්‍රයේ බලා සිටින විට එය නොදැනෙන ගානකට ගොස් කිසිවක් නොදැනි ඔහේ බලාගෙන සිටී. එසේ සිටින විට නින්දත් නොමැති ස්වභාවයකට ගොස් නැවත පැමිණේ.
මෙසේ මුළු සිටින් එකේම එම නින්ද ස්වභාවයට ගොස් පැමිණේ. සිටින් සෙෂන් එක අවසානයේ එයින් සම්පූර්ණයෙන්ම එළියට ආ විට ප්‍රබෝධමත් ගතියක් දැනේ. කොහෙත්ම නිදිමතක් නොමැත. කරුණාවෙන් ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකද කියන්නේ අපි ඒ නින්දයි නොනින්දයි අතර තට්ටුමාරු වෙනකොට නින්දට අවදි වෙන්න බලන්න. ඒක ව්‍යාකරණ අනුකූල නෑ. නින්දට අවදි නින්ද කියන්නේ අවදි නැති තැන. නැවත මෙහෙම යන්න දෙන්න පටන් ගත්තාම හොඳට මතක තියාගන්න දැන් මොන නින්දේ early times ලගේවා. මේක තමයි නින්දාට පන්නේ. ඒක තේමී යන්න ගන්න ඇතුළට. අර දවසක් තෙයි මම මොනවක්වත් කරන්නේ හැබැයි සියලු දේම මුළු ලෝකෙටම මම මේ සීමාව නැතුව merge වෙනවා අත්දකින්න පුළුවන් මොනවක්වත්ම කරන්නේ හැබැයි මමයි ලෝකයේ වෙනසක් නැහැ එහෙම ඉන්න පුළුවන් ඒක කියන්න පුළුවන් සාමාන්‍ය grammatically කියනවනම් මේ නින්දට අවදි වෙනවාලු කියනවා නින්දට අවදි වෙච්ච වෙලාවක මම සහ මම නොවේ කියන සීමාව පොඩ්ඩක් දුර්වල වෙච්ච වෙලාවේ නින්දට අවදි වෙලා තියෙන අත්දැකීමේ ගැහෙන පරිභේදේ නෑ. නින්දට අවදි වෙලා ඉන්න වෙලා තියෙන එක්ස්පීරියන්ස් එකේ බාල මහලු වැඩි මහල් වෙනසක් නෑ. ඒකෙදි පෝසත් දුප්පත් වෙනසක් නෑ. නූගත් උගත් වෙනසක් නෑ. පැවිදි උපැවිදි වෙනසක් නෑ. එතන ඉතින්ද යනකන් තමයි මේ පංගු peeru බේදී තියෙන්නේ. ඉතින්ද යනකන් අපි අතර තියෙනවා මේ කට්ටිවාදය. ඒක මෙහා පැත්තේ ඉතින් කාන්තාවන් කාන්තාවන් අයිතින් සදා සටන් කරනවා තරුණයෝ තරුණන්ගේ අයිතින් සදා සටන් කරනවා ඒ ඔක්කොගෙම කරන්න හදන්නේ අර ભેදේ ඇති කරන එක විතරයි. කොයි වෙලාවක හරි නින්දර අවදිලා බැලුවනම් අපි කද්දාවත් වයසට යන්නේ. ඒක නන් ලෝකල් ඕන තැනක තේරෙනවා. ඊට පස්සේ තේනවා මේ දී ඒක විසීම නඩත් වෙනවා. කිසිම මම පාණි කරන්න ඕනකමක් නැහැ. ඒක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් උතුම්ම තෑග්ග. ඒකෙන් තමයි වලකින්නේ අපි මේ ඉන්ද්‍රයන්ව වාදනය වෙච්චකම. අරක අනින්ද්‍රියබද්ධ තත්ත්වය. ඉන්ද්‍රියබද්ධ තත්ත්වෙන් තමයි ඇතුළට යන්න ඕනේ. එතකොට මේ ඒ අත්දැකීම ලබන්නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මනසින් නෙවෙයි. වෙනමම just being කියන එකේ. ඇත්ත ඒ ඇත්ත කිව්වොත් එහෙම ඒක තමයි අපේ හැබෑ නිවහන කියලා. මේ අවදි කියන්නේ ඉන්න මිනිස්සු විරුද්ධව සටන් කරාවි. ඒක තමයි අපේ real home එක. ඒක අපිට කොච්චර නూరుන ප්‍රදෙලා තියන කිව්වොත් හදිසියරි එකට ගියොත් අපිට බය වෙලා අපි පිටිතුල් ගට ගන්නවා. අපි අප නූල් දාන. බලන්න දෙයියනේ මොනවා වුණාද දැන්නේ? නොදෝ වුණා කියලා නිකන් යටි ගිරියෙන් කෑ ගන්න. ඒ තරම්ම අපි එකෙන් ඈත්ලා. ඒක ඒතෙන්ද නැවත නැවත ගිහිල්ලා ගිහිල්ලා ගිහ පුරුදු කෙරුවොත් හිමන්තේ ඉතින් අමරණීය වෙනවා. එමන්ස ටයිම් මැරෙන්න දෙයක් ඉතුරුෙන්නේ මරණය සා එපිට මෙපිට දෙයක් ඇත්තේ නැහැ. උඹ සා මම කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මිනිස්සු ඒ උඹ සා මම කියන සෙල්ලංගෙට අපිට එන්න ගියාම අපි ඒ සෙල්ලංගේ ඒ විදිහට ඉඳලා එනවා. ඒක පුරුදු කරපේ කරාද කාටකත් යාට ආය අඳන්න බෑ. උඹ වැඩි මහල්ලෙක් උඹ සිල්වතෙක් ගුණවතෙක් බොහොඳ කෙනෙක් උඹ නරක කෙනෙක් මොකක්වත් ලේබල් හිටින්නේ නැහැ ඒකේ. ඉතින් ඒකෙදී ඒ ලේබල් හිටින්නේ නිසා මම හිටින්නෙත් නැහැ. මාන්න හිතින්නෙත් නැහැ. සුස්නාව හිතින්නෙත් නැහැ. ඒ නිසා සමාහාරේකට හම්බ කරපු සියල්ලම නැතිවීම. ස්පිරිචුවලිටි අනේ කනඩ සියල්ල ලැබීම. ඉතින්දී ලැබීම සමානයි ලැබීම වෙනවා ඒතර. සියල්ල ලැබීම නැති වෙනවා නමුත් ඔක්කොටම අයිතිවාසිකම් ලැබෙනවා. ඉතින් ඒකට තමයි බුදුරජාණන් වහන්සේට සිද්ද අපේ රාහුල කුමාරව විනියන් දෝනුනේ. බේන රාතල දරුවන් දෙවැද්ද දෙනකොට වෙන එකක් නෙ දෙන්නේ. ඇසුදරා බලාපොරොත්තු වෙන එකක් නෙ ගිහිල්ලා ඉල්ලගන්නේ බෝධලේ කියලා වරින් කැන්න කියලා අඬ ගන්න ගිහිල්ලා දුන්නේ ඕක තමයි. ඒක ගහන්න ටිකක් කල් ගියා. රාහුල ආම රාහුල 15ක් විතර ඉන්න උනා. උතෙන්ට ගිනියලා දාන. ඉතින් ඒක තමයි දෙමාපියෙක් දරුවන් දෙන්න පුළුවන්. දැන් අපි කරන්න හදන්නේ දරුවගෙන් දෙමාපියන් ඕක දෙන්න හදන්න. දෙමාපියන්ගේ දරුවන් දෙන්න බෑ. මොකද ඒ තරම දෙමාපියෝ මැට්ටෝ. මේ දරුවන්ට මේ බෝධල් හැයලා දෙන්න හදනවානේ. account එක මෙච්චර ගාණක් තියෙන්න ඕනේ ඉඩම් අක්කර මෙච්චර ගාණක් තියෙන්න ඕනේ කියලා දෙන්නා එහෙම නෙවෙයි කරන්නේ තියෙන්නේ. දරුවෝ කියනවා රටේ එක සත්‍යයක්වත් මට එපා. මම කිසිම දෙයක් ගන්නෑ. මම කැමති විවේක වෙන්න ඔයගේ මගේ සම්බන්ධය උල්ජත්ෙන් තියාගන්න. ඉතින් තාත්තට එහෙම හරියට අමාරු මේ කොල්ල හරිම හිතුවක් කරයි කියලා. පොඩි උන්ට යමක් තේරෙනවා. තේම ගැන තේ ෆැක්ටරි තියන අය කරන වැඩේ නෙමෙයි. ඒකට යමක් තේරෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ මේ වෙලාවේ.
ගත්තේ කින්සා දුල්ලුවන් නම් තමන්ට තමන් ගෞරව කරනවා නම් තමන්ට තමන් මෛත්‍රී කරනවා නම් තමන් තමන් ආත්ම සිද්ධිය අත්ත කුසලයේ අත මේකට කියන බුදුන්සේ කරණියන් අත්ත කුසලයේ කියලා කියන්නේ තාර්ථ සිද්ධිය කියන්නේ ඔන්න ඔතෙන් ගිහිල්ලා පොඩ්ඩකට හිතට මනුස්සයාට මනුස්සකම දුල්ල දෙන්න අදින් ඉති සිංගලෙන් කියන්නේ ඒකට මේ නිින්දට අවදි වෙන්න නිින්දට අවදි වෙන්න මම එදා කිය විදිහටනේ early science එක ගන්න ඕනේ ඒකට යන පාර පොඩ්ඩක් පෙන්වනවා පෙන්වුවාට පස්සේ boundary no boundaries ඒකට පොතක් ලියලා තියෙනවා කෙන් බිල්බගේ පොතක් තියෙනවා no boundaries කියලා මම හිතන්නේ අලි ඉස්සලම් පොත ඉති ඒක කියවලා නිල්ලම තියුණු පොතේ හැම කොලයක්ම රෝල් වෙලා එතන අගුලක් බෑ ගෝන්ට ඩොග් කියලා කියන්නේ ඒකට ඒ වෙන එකට ඒ නිල්ල පොතවශයෙන් පොතක් ගින්න ගත්තා මට කියලා පුස්තකාලේ මේ no boundaries කියලා එකක් පෙන්නනවා අපි කොච්චර කුකටද කියලා කුකට වෙච්ච ගමන් ඒකට හදින අක්ෂයක් හරිනවා අපි ඍජු වෙච්ච ගමන් මේ අක්ෂය අනන්තයට දුවනවා ඊට පස්සේ මම නැහැ අපිට මේම කුකට වෙන්න ඕනේ self centric වෙන්න එවනත ඊගොටිස්ටික් වෙන්න මේක ඇද වෙන්න ඕනේ. ඇද ලං මෙහෙම ළඟ ළඟ ඇද වෙනවා නම් ආච්චක. එතකොට සෙන්ටර් එක හොඳටම පේනවා ළඟමයි. මේක දිගට දිගහැරලා යනකොට මේ සෙන්ටර් එක ස්ථාපනය වෙනවා අනන්තයට. මේකත් ලයින් එකත් අනන්තයට යනවා. ඒක විස්තර කරනවා පොඩි රේඛාවක් විතරක් ඇඳලා හිතා ගන්න බැරි විදිහට. ඉතින් ඒ නිසා අපිට බවුන්ඩරි එක තමයි සදාචාරය කියන්නේ. අපේ සිවිලයිසේෂන් කියලා කියන්නේ අපේ බවුන්ඩරි එක. අපි සිංහල බුද්ධහරා ප්‍රභාකරන් බෑ සිංහල බුද්ධා ගන්න නෑ ඌ මරන්න ඕන. අපේ සීල සත්ව වෙන දෙකෙත් අනේ රුවෙත් අසුපත් එත්ත අරක අර එහෙමයි චුක තු ගන්න. යන්න අරක අර ඒකට අපේ අම්මා බහින කොට බයි නෑ අනේ කට එහෙන ගහපිය ගෙදරද අපේ ගෙදරද මඟ අරවලා කියලා. නැත ගහපියේ මේ ගෙදර දොර දුවා දරව මග ආරවල අපේ ගෙදර මග ආරවල උන්ට එන ගහපා දුම මේ සාප මේ තරම මේක මෙහෙම මෙම වක් වෙලා ෂට වෙලා මායාවී වෙලා වංකල් වෙලා අතින් ගියම නෑ මේක ස්ට්‍රේටන් වෙච්චාම අනන්තයට මේනවා ඊගෝ එක ඒකට පේන්න පටන් ගන්නවා මගේ එල්ලේ මේ ජීවිතේ ළඟා වෙන්න ඕන එක නෙවෙයි යන්න තියෙන්නේ අපේ භවෙන් එහා පැත්තේ තියෙන එක. ඒකට යන්න පුළුවන් ගතිය මේ අවුරුදු 20කට 30කට ඉස්සලා කතා කරන්න පුළුවන් වේදිකාවක් ලෝකෙම තිබුණේ. අද භවනගන පරිසරවලට ගියාම පොඩි ළමයි නැත්නම් කතෝලික ළමයි නැත්නම් භවනා කරන අය මේක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක දකින්න අපු ඒ යුග පෙරළිය හරි වාසනාවන්තයි. හරිම විප්ලවීයයි. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව ඊයේ සවස් වරුවේ මම සක්මන් භාවනාව කරන්නට තෝරාගත්තේ තනකොළ 20යි. එහි සක්මන් කරන විට දෙපයට දැනුනේ ඊටාම මුරුදු බවක් ලා තනකොළවල තියෙන සුමුදු ගතිය නිසා මුළු ශරීරයටම ඉතා සනීප ගතියක් දැනුනි. පරයන්කයේ සිටියදී තිබූ දනහිස් කැක්කුම නැති වී ගියේය. මුළු ශරීරයටම සැහැල්ලු බවක් දැනුනි. සක්මන් භාවනාව කරන විට පරයන්ක භාවනාවට වඩා සිත දමනය කළ හැක. ඒ නිසා සක්මන් භාවනාව පරයන්කයට වඩා සුදුසු යයි සිතමි. නමුත් පරයන්ක භාවනාවත් අවශ්‍ය බව මට සිතේ. මාව නිවැරදි කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. මා සමග මේ භාවනා වැඩසටහනට සහභාගී වන හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඉතින් ආයක ඇත්ත කියන්නේ මෙහෙම කියන්න පුළුවන් සක්මන් භාවනා වීර්යයට හේතු පාදක වෙනවා. පරියන්ක භාව සමාධියට හේතු පාදක වෙන නිසා අපි චරිතේ තියෙන කොහොමඩක්වත් මේ ජීවිතේට එන්නේ ඉස්සෙල්ලාම අපි සමාජයට කැමති කෙනෙක්ද නැත්නම් මේ වීඩියෝට එවන තමයි චැලෙන්ජ් එකට අභියෝගයට ස්කවුට් කෙනෙක් වෙන්න කැමතිද කියන එක ඒකේ නළලේ කොටලා තියෙනවා. ඉතින් එතකොට අපි භාවනා කරනකොට සමත විපස්සනා දෙක දීපුවාම සමහරු සමතේ තමයි භාවනා කියන්නේ විපස්සනාව කියන්නේ භාවනා නෙවෙයි කියලා කියනවා.
විපස්සනාව දැක්කන කියන සම්මත කාර්ය පිස්සු කෙලින්නේ ඔක බීලත් ගන්න පුළුවන් කුඩු ගාලත් ගන්න පුළුවන් ඕක නෙමෙයි භාවනා කියන්නේ විපස්සනා තමයි භාවනා කියන්නේ මේ දෙන්නත් රණ්ඩු කරනවා ඒ රණ්ඩු කරනකොට හැබැයි මෙයාට අරක තේරුම් ගන්න බෑ මෙයාට මේක තේරුම් ගන්න බෑ ලෝක දෙකක් ඉතින් ඒ නිසා එක එකනා එක එකනා පොතක් ලියන්න ගියාම තමන්ගේ රුචියට තමයි ලියන්නේ නමුත් මේ දෙකම අවශ්‍යයි ආධුනිකයෙකුට සමූහයකට කියලා දෙනකොට දෙකම දෙනවා. ඊට පස්සේ එක එකනා එක එකනා රුචි කරන ජනිකන කියන මේ පරියන්ක සක්කන හොඳයි. හොඳයි පරියන්ක නොකර ඉන්න එපා. කාල් විතාන කරන්න. කවුරු හරි කියනවා නෑ නෑ වැඩක් නෑ පරියන්ක සක්කන කියන්නේ කාලේ නාති කිරීමක්. භාවනා කියන්නේ ඉඳගෙන කරන එක නෙකිය නෑ නෑ එහෙම කියන්න එපා සක්කන කරන්න කියනවා. එහෙම කෙරුවට මොකද දැනගෙන ඉන්න ඕනේ මේ දෙන්නට මේ එලහරකයි මී හරකයි වාගේ දෙන්නම එන හඳගත්තොත් එකෙක් ගොඩට අදිනවා එකෙක් මඩට අදිනවා. ආණ්ඩ ගියොත් හරි කචා දෙන්න දෙපැත්තට අදිනවා ඒ නිසා හොඳට තියරිටිකලි දැනගන්න සක්මන වීර්යය වඩනවා ඒක සෙල්ලක් අරගටියක් තියෙනවා පරියන්කේ සමාධිය වඩනවා ඒක බොහොම කොන්සර්වටිව් ගතියක් තියෙනවා ඉතින් මේ දෙකම ඇත්තටම ඕනේ සම්බර මානසික වර්ධනයකට ඒ නිසා උච්චාරච ගෝක උටත් ඒ දෙපැත්තෙම කැම දෙන්න දෙනකොට තමයි වැඩිම වර්ධනය වෙන්නේ සක්මණේ වෙන්න පුළුවන් නමුත් පරියන්කේ නොකර ඉන්න එපා විශේෂයෙන්ම සමූහයකට කියලා දෙනකොට බොදු විවෘත භාවිතයන ගියොත් වඩා ආරක්ෂාකාරී යුනිවර්සල් ටීචින් එක ඒක නිසා දෙකම කරන එක තමයි සාමාන්‍ය උපදේශය වශයෙන් දෙන්න තියෙන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව තාර පොළවේ ආරම්භ කළෙමි. පළමු පාදය තබන විටම සතිය පැවැත්විය හැකි වන හැකි බව දැනුනේ පාදය පොළවේ ස්පර්ශයට කෙලින්ම හිත පිහිටවිය හැකි වූ අතර එය පතුලේ සිට හිස මුදුනටම එක් නිමේෂයකින්ම දැනිනි. මෙසේ දැනි සක්මන් කරනා විට දැනුනේ ප්‍රථම දිනයේ සිට මා අද මෙතන සිටින්නේ කියාය. ඔබ වහන්සේ කියනා පරිදි අප තුලම පවතින මෙම ශක්තිය හැකියාව දෙස බැලීමට අපට අප වෙනුවෙන් වෙලාවක් නොමැතිකමින් පමණක් එය මගහැරී තිබිනි. සතිමත්ව මේ ලෙස බොහෝ වෙලා විවිධ සිතුවිලි මතුවෙමින් සක්මන් කළෙමි. බොහෝ දේ වාර්තා කළ යුතු තරම් වැදගත් යයි එවෙලේ සිතුවද දැන් මතක නැත. එක් දෙයක් පමණක් සිහියට නැගෙයි. එනම් සක්මන් කරන විට එක පාදයක් පොළවේ තබන විට එය පමණක් වනසේ දැනුණද ඒ මොහොතේම අනෙක් පාදයක් ඔසවනවා හෝ රැගෙන ඒමත් ඒ මොහොතේම වෙන බව දැනිනි. ඒ තුළින් පුංචි පරීක්ෂණයක් කිරීමට සිත්විය. එනම් වම් පාදය තබන විට දකුණු පාදය එසවමින් පවතිනවාද නැත්නම් ඕල්රෙඩි ඔසවා ඇද්දයි බැලුවෙමි. නමුත් එය වෙන්කර දැකීම හරිම අපහසු විය. වට කීපයක් සතියෙන්ම මේ දෙස බලමින් සක්මන් කළද එය තෝරා බේරාගත නොහැකි වීමෙන් යමක් අවබෝධ කළෙමි. එනම් විඥාණය එක්වරක බැසගන්නේ එක ආයතනයක වගේම ඒ ආයතනයේත් එක් ඉරියව්වක පමණක් බවයි. තවද වම් පාදයේ තබන විටම දකුණු පාදයේ වෙන මෙම චලනය කියා දුන්නේ ජවනිකාවක තිරය පිටුපස වන සුළුසුළු විශාල ක්‍රියාකාරකම් බොහොමයක් ඇති බවයි. මම වම් පාදයේ තබන දෙස බලා සිටියද ඊට යටින් සෙල් එකක් සෙල් එකේ එකක් එකක් පාසාවන චලනයකින් මම හිතන්නේ මේ සේවින් ස්ලැබ්ස් වෙන්නේ එකක් එකක් පාසාවන චලනයකින් මෙව පාතවීමට සිදුවිය. ඒ ලෙසටම මේ ලෝකය සෑම තත්පරයකම වෙනස් වෙමින් පවතින බව අවබෝධ කොටගත් විට අසනවාට වඩා එය අවබෝධ කොටගත් විට ලැබෙන ප්‍රීතියෙන් සතියෙන් විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. දැන් පාරයක් බලන්න. ඔයික කාරණා දෙකක් හයිලයිට් කරන්න පුළුවන්. මේ පළවෙනි එකේ තියෙනවා පය තියෙනකොටම සතිය පිටනකොටම හැපිම තියෙනවා. ඒක මේ කකුලට දෙනවාට ඒකේ සම්ප්‍රේෂණය ඇට්ලස් කසියට කාව දක්වා යනවා.
ඒක සිදු වෙන්න වෙලාවක් ගන්නෙ නෑ. ඒක අකාලිකව සිද්ධ වෙනවා. ඉතින් සා ඒ වෙනදී දීවිවට බ්‍රහ්මිකට යක්ෂයට කාටවත් වෙනස් කරන්න බෑ. ඒ තරම් දී අපිට ලියන්න තේරෙන්නේ නෑ. කකුල කියනවත් එක්කම පෙරපසු නොවි අවබෝධ වෙනවා. ඒකේ පසු කොටස කියනවා ඒක තියෙනකොට තව කොටසක් අමතක වෙන බවත් අපිට අපේ මනසට දරගන්න පුළුවන්. එකකට අවධානය යොමු කරනකොට තව විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරන එක සාපයක්. අන්නේ සාපි තේරුම් ගත්ත දවස තමයි Tamanta tamange අවිද්‍යාව මොකද්ද කියලා තේරෙන්නේ. අපි දකින්න දේ තත්ත්‍රාභිනන්දනයි කියලා ඒක අභියෝග විස්තර කරන්නයි කියන්නයි නටන්න ගියාට ඒ පුංචි තේරෙනකොට තව වගේ 99ක් 100ද නොතේරෙන බව දන්නවනම් ඒක තමයි මේ දැනීම හරහා හැපීම හරහා අවබෝධය හරහා යාට තේරෙන්නේ මේ පොළවේ වදින එක විතරයි තේරෙන්නේ. නමුත් විඥානයේ ඒ වෙලාවේ ඇහි තියන වෙනම පරාසයක්, කනේ තියන වෙන පරාසයක්, නාසයේ දිවේ කයේ ඒ සියල්ලම මේ පුංචි දෙයට යට වෙන හැටි හරියට දෙහිල්ලකින් ඉරවහනවා වගේ. දෙහිල්ලක ඉරවහලා තියනවා, දැකලා තියනවා. ඒක හැක් වහගෙන අනිතිර දෙහිල්ලල්ල. ඉරවහන්න පුළුවන්. අපි උඩ කියනවා මට පුළුවන් දෙහිල්ලෙල්ලකින් ඉරවහන්න කියලා. ඒක කරන්නේ අපි. අපි මේ දන්න දේෙන් අපි කොච්චර අන්ධ කරනවද කියන එක. අපි මේ දන්න අවධානය යොමු වෙච්ච දේ අපි කොච්චර අන්ධ කරනවද කියන එක දැනගත්තොත් මේ දන්න දෙයට මත්වීම හරහා නොදන්න දෙයක් තියෙනවා කියලා ඉච්චරයි දැනගන්න ඕනේ. ඊට පස්සේ මම මාන්නකාර වෙන්නේ නැහැ දන්න දේ ගැන. මම දන්නවා දන්න දේ මාව නොදන්න දේ මෝහා කරන මාව ඇදබැඳ තබන දෙයක්. එතන යම් කිසි කෙනෙක් තමන්ගේ හැකියාවල් කියා ගන්න හදනකොට මොනර නටනවා වගේ තමයි. පස්සේ ඉන්නේ. නම් කියන්නේ එක පුලිය කියලා. සුන්දරියේ එක පුලියේ මෙච්චර මේ සෙනඟ තලේ. ඊයේතරට ගෙල්ලෙක් මන් දැක්ක ඇත්තටම ඒ වගේ. ඇඳුමක් ඇඳගෙන හිටිය ඇත්තටම. හරි නිකම්ම දින්දු එළියට ආවා සුන්ද ඇත්තටම ලස්සන කෙල්ලක්. සුන්දරියේ මේක පුලියේ මේ මෙච්චර මේ සෙනගත මේ සබ්බි රටවල් අපා ඒක තමයි මොඩල් එක මොන්ටගෙත් එච්චරයි. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් Taman දන්න දේ කතා කරන්න හදනවා කියලා කියනවා නම් ඒක මත් කරලා තව සබාවක් නමග අරින්න හදනවා නම් ඒ මිනිස්යාට නිකමට හැඟීමක් තියෙනවා නම් ඒ දැනීම නිසා මට මෙච්චර පරාසයක් අමතක වෙනවා කියලා. නැත්නම් කවුරුත් අමතක මේ පිටු නටන එකක් නෑ. ඉතින් මෙයාට මේ පොඩ්ඩක් තේරෙනවා මම එක කකුලක් තියෙනකොට අනෙක් කකුලක් වැඩ. අනිත් කකුලේ ඒක මම හිතලාද කරන්නේ ඉබේ කරනවාද ඒ කකුලේ ඒ. ඒක රූප තද ගන්ධ රස ස්පර්ශ. ලංකාවට ආවා. ලංකාවට ආව පුනරුත්පත්ති පිළිබඳ පකීර් ප්‍රොෆෙසර් කෙනෙක්. මම දන්නේ ඒකට අපි විශ්වවිද්‍යාලෙත් නෑ. ඊට පස්සේ පරස්පර ෆිනැන්ඩු ගියා කොන්ෆරන්ස් එකට ඒක තිබ්බේ ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ කන්තානේ. එනකොට මේ පැත්තෙන් අයින්ස්ටයින් වාඩි වෙලා ඉන්නවා. මේ පැත්තෙන් නෙළුමත් ඉන්නවා. මෙතන ප්‍රොෆෙසර් ඉන්නවා. මෙයා මෙතන වාඩි වෙලා ඉන්නවා. දුන්නලු පින් ඩ්‍රොප් සයිලන්ස් වෙන්න විනාඩි 55ක ටෝක්යක් පුනරුත්පත්ති නම් ඇත්තමයි. ආය කට්ට උත්තර දෙකක් නැහැ. මෙන්න මේමයි 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 කිය. බරකව කල්පනා කරනවා කොහොමද අපිට පුනරුත්පත්ති උගන්වන්න පුරු රට ඉඳලා ඉනවා. ඊට පස්සේ යවවලු විනාඩි 5ක් දෙලා කිවලු ප්‍රශ්න තියෙනවා අහලා ඊට පස්සේ පරක්කම කතා කරලාවලු ඔයා විශ්වාස කරනවාද කියලා අලු පුනරුත්පත්ති. මේ කොහොම කන්වින්ස්? ෂා මංගේ ප්‍රශ්නේ හිතලවත් නැහැ කිව්වා. ලැබිමුල ඕඩියන්ස් එකට දීලා තියෙන පෙත්ත කතන්ද පුනරුත්පත්තිය එයා හිතලවත් නැතුළු මේ කටියට උගන්වන්න මම මේක පිළිගන්නවාද කියලා. පරාක්‍රම අහලා තියෙන්නේ ඔබ පිළිගන්නවා නම් මේ වෙලාවේ ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න. පුනරුත්පත්ති දන්න කෙනෙක් නම් තැන් තැන් වල ගිහලා පුනරුත්පත්ති ඇත්තයි කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ යන්නේ කලින් රෙකෝඩ් කරපු මැෂින් එකක් දුවන්නේ. ඔබ දැන් මේක විකුණන කනවා මිසක් පුනරුත්පත්ති උඩට වැඩන්නේ නැහැ. පුනරුත්පත්ති දන්නවා නම් කම්මසගත ඥාන සමාධියට දන්නවා සමත සමාධියට යන්න ඕනේ. ඔබ භාවනා කරන්න ඕනේ. ඒක හඳුන්නේ නැහැ කිව්වා. එංග හීතල වෙලා ගියා ගෝ මේ ලෝකේ දපිලිගන්න මෙච්චර ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ බයයන්ට උගන්න නපුනුපත්ියත් ඇයියලා. ලංකාවේ කට්ටිය සල්ලිත් දීලා අයියෝ දෙනව නම් දෙන්න බෑ මේම. අන්න විශ්වවිද්‍යානුකූලව කියලා බලන් ඉනවා. ඒ බයය දන්නේත් නැහැ. මම පුනුපත්ති බිල් ගන්නවාද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාටවත් උඹලෝ
කහින්ද හැදුවට පැහින්ද හැදුවට උඹලා දන්නේව කහින පහින පැහින දේන් කුච්චක් වහගෙන ඉන්නවද කියලා. මේක තමයි දොර. කකුලක පොළොක් පහ කියනකොට ඒක හොඳට තේරෙනවා නම් අනික කකුලට මොකද වෙලා තියෙන්නේ? ඒකද කියනවා පච්චාපුරේ සංජී. මේක යනකොට මේක පිළිබඳව අනුමාන ඥානයක් අන්ද වෙලා නැහැ. විවුර්තයි. ඒක දන්නවනම් හැම ඥානයකදීම අඥානෙ මොකද්ද කියලා තේරෙනවා. මම මේක දැන ගැනීම හරහා මම කොච්චර දේවල් එක මොහොතක වහ ගන්නවද කියලා. එතකොට අපි අනික් කටියට කියනවා අනේ කරුණාකරලා මම එච්චර දන්න කෙනෙක් කියලා හිතන්න එපා. මම මේ ටික දන්න බව දන්නවා. ඒ නිසා මම මෙච්චර නොදන්න බව දන්නවා. අයිසක් නිව්ටන් කියලා තිනවා යා ලෝකෙම විද්‍යාඥයා කියනකොට මම වැල්ලි ශ්‍රී ලංකාවේ කරන ශිප් එකටුවක් එක ශ්‍රී ලංකාවේ ළමයෙක් මිසක්කා මට මේ ඉස්සරහා තියෙන මයිටි සෝෂන් එක තේරෙන්නේ නැහැ පිටිපස්සේ තියෙන මේ ලෑන්ඩ් එක තේරෙන්නේ නැහැ කියලා. මොකද යාට තේරුණා මේ දේ දැනීමෙන් ලෝකයා නොමග ගියයි කියලා. මේ ගුරුත්වාකර්ෂණ ශක්තිය හඳුනා දීමෙන් මනුෂයා නොමග ගියා. ඒකට ඒක දන්නවයි කියවට ප්‍රහණි තොක්කොම ඇහිලා නේ. ඒ නිසා අපිට කොයි වෙලාවකරි තේරෙනවා නම් වම තිනුට දැනෙනවා කියන්නේ අපි සියල්ල අමතක කරුවා කියලා. ඒ අනිත්‍යකම දැනගන්න ඕනේ නැහැ. මේක නිසා අනිත්‍යව වැහිනවා කියලා දන්නවනම් ඉන්න ඔම්නිෂන් තමයි. මේක දැනගත්ත දවසේ ලැජ්ජ හිතෙනවා. අනිම යමක් දන්නවයි කියලා කියන්නේ ඒ කියන්නේ මම මේ මොකද්ද එකට රාග කරනවා. මොකද්ද එකට මාන්න කරනවා. මොකද්ද එකට චක්කාය දිට්ඨිය ඇති කරනවා. ඒක නිසා අනිසයන්ට ගිනි කන වැටෙනවා. එනිසා ගිනිකන වැටලා ඉන්න බව දන්නවා කියවනම් එතකොට කාටවත් අනුකම්පාවක් ඇති වෙනවා. අපි තාම මේ පුංචි දන අංශවරහ සාපේක්ෂව නොදන්න ප්‍රමාණය දැනගන්නවා කියන එකට ඒකට යාම පුදුම නිහතමානී ගතියක් වෙනවා. පුදුම අහිංසක ගතියක් වෙනවා. අපි මොනවද දැනගන්න මේ කතා කරන්නේ? දන්නේ නැති නිසා තමයි ගහපා දෙන්න හදන්නේ. දන්නවනම් ගහපා දෙන්න යන්නේ නැහැ. ඒ තරම් මේ අකාලිකව සිද්ධ වෙනවා. සිද්ධ වෙනත් එකම අනුමාන ධාරකෙන් කියනවා ඔබ දවම කකුල තියනවා දන්නවා කියන්නේම මේ වෙලාවේ දකුණු කකුල දන්නේ නැහැ. දකුණු කකුල කණිමරෙම තියෙනවනේ. ඒකට මේක එකම අර හොඳ වචන කියන මම දන්නා ෂැඩෝ නොලෙජ් එකක් එනවා. මම මේ දන්නවයි කියන මාතෘකාව කතා කරනකොට පස්ස පැත්තේ එළිය. ඒක දන්නවනේ. මේක ගහපා දෙන්න යන්නේ නැහැ. මෙදමීව සත්‍යම ඕගමඤ්ඤන්නේ. මේමයි සත්‍ය සියල්ල බුරු කියන්නේ නැහැ. මේ වෙලාවේ මගේ හිත ගියේ මේකට. ඒක මට වැටුනේ මෙම. එතකොට තමයි මට තේරුණා මම ගොඩාක් දේවලට අඳ උනායි කියලා. ගිනි කන වැටුනා කියලා කියනවා නම් ස්වභාවට ස්වභාව මෙයාව මොඩේකට මෙයා මොඩේකට අඳන්නත් බෑ. ඒ නිසා මම ඊළඟ පොයින්ට් එක මතක තියාගන්න. කකුල තියනත් එක වැටෙනවා කියන එකට තමයි අකාලිකයි කියන්නේ. එතකොට මුළු කයම වැටෙනවා. මෙතන විතරක් නෙවෙයි. ඒක අකාලිකයි. ඒක හිලි කරන්න අපි යන්නේ නැහැ. මොකද හිතන එක ඒක දන්න දෙන්නේ කියලා හිතනවා. නෑ ඒක කියපු දාස ලොකු වෙනසක්. දෙක ඒ හරහා අපි විශාල ප්‍රදේශයකට දෙයිලෙල්ලෙන් ඉරවහන්න හදනවා අපි. ඒක මම දන්නවනේ. මම පැහිය වගේ අයියා වගේ අක්කා වගේ මුදුන වෙලා පැහිය මම කරු වෙලා කතා කරාට මේ දන්න දෙයට අවධානය යොමු කිරීම මම විශාල ප්‍රදේශයක් නොදන්න බවවත් දන්නේ නැතුව යනවනේ. නොදන්න බවක් තියනවා කියලා දන්නවනේ. ඒක මම හිතන හරිය නිහතමානි මානවයට අවශ්‍ය කරන අන්න එහෙම දැනුමක් මිසක් මේ සබ්ජෙක්ට් මැටර් ස්පෙසිෆික්ස් ලා ඕනේ නැහැ. උන් දාන්න ඕනේ කොම්පෝස්ට් වලකට. SMS කිව්වනම් ඔය ගන්නම දෙයක් නැහැ. යමක් දන්නවයි කියලා කිව්වනම් උගෙන් ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඌ ඒකටම නතු වෙලා, මත් වෙලා, පිස්සු වැටලා, කුඩු ගහලා ඌ අනිත් දේවල් තියෙන බව දන්නෙත් නැහැ. දන්නේ නැති බව දන්නවා නම් අපි ඇන්ද ෂේප් එක ඊගා ප්‍රශ්නේ. ඒ වාර්තාවේ දෙවැනි කොටස පරයන්ක භාවනාව සාර්ථක සක්මන් භාවනාවෙන් පසු පරයන්කයේ වාඩි වී පිම්බීම හැකිලිම දෙස බලා එය සියුම් වන භාවය සුළු මොහොතකින්ම අද්දුටු වෙමි. හුස්ම පොද නොදැනීම ගොස් නමුත් මාගේ ජීවය පමණක් පවතින බව දුටු වෙමි. පපු ප්‍රදේශයේ ලොකුවට ගලක් මෙන් හුස්ම නොවැටි නතර වී ඇති බව දැනී ඔහි ඒ දෙස නොබියව බලා සිටියෙමි. මෙවිත කීප විටක නිදිබර ගතියකින් හිස් පහත් වන බව දැනී ඔබ වහන්සේ නිින්ද පටන් ගැනීම බලන්න කී බව මතක් වී එය බැලීමට උත්සාහ කළෙමි. එම පරීක්ෂණය හරිම රසවත්ය. එක්කෝ ඉන්පසු මට නිින්ද ආවේ නැත, නැත්නම් නිින්දේ මම සතියෙන් අවදියෙන් සිටිමින් අපූර්ව දර්ශන නැරඹුවෙමි. එම දර්ශනයන්ද පෙර දිනයේ සේම සියුම් ආලෝක තුලින් දිස්විය. අද දින ආලෝකන්
තවත් මට සිලුටුයි. හරිම විචිත්‍රයි. එම විචිත්‍ර ආලෝකය හෝ බෑග්ග්‍රවුන්ඩ් එක තුලින් තවත් අතිසියුම් පුංචි පුංචි සෙල්ස් හෝ ලයින්ස් එකතු වී යම් ආකාරයක හරිම විචිත්‍ර මට සිලුටු චිත්‍රයන් නිර්මාණය විය. එම විචිත්‍ර දර්ශනයන් ඔහේ ඇති වී නැති වී ගියේය. එය දෙව්ලොව දර්ශනයක් හෝ හරිම මටසිලිටි වලා කැබති කැබලිති මෙන් සුන්දරයි. එම පාටවල් හරිම විචිත්‍ර විය. මෙම දිස්වීම නොනවත්වාම ඔහේ සිදුවිය. ඒ දෙස සතුටින් බලාගෙන සිටියෙමි. සීනුව නාද වූවද නැගිට යාමට අවශ්‍යතාවයක් නොවිය. එනිසා අනෙක් අය නැගිට යන ශබ්දයෙන් ශබ්දයන් සතියෙන් දකිමින් සිටියෙමි. ඔබ වහන්සේටද මාගේ සිතින්ම සතියෙන්ම නමස්කාර කරමින් භාවනා ඉරියව්වෙන්ම පසුවිය. ඉන්පසු සියලු දෙනා නැගිට ගිය පසුවද බොහෝ වේලාවක් හිස් බව දෙස බලාගෙන නිින්දක් එනතුරු එහි පටන් ගැනීම බැලීමට සිටියද නිින්දක් ආවවක් වැටහුනේ නැත. අද දවසටම හොඳින් වැඩුණු එකම පරයන්ක භාවනාව නිසා පය එකයි විනාඩි 20කින් පමණ නැගිට්ටේ. යෝගී උපදේශවල පය එකමාරකට වඩා එක් පරයන්කයක නොසිටිය යුතු බව මතක් වීමෙනි. මාහට මේ අපූර්වත්වය අවබෝධ කර ගැනීමට උපදෙස් දුන් ඔබ වහන්සේ නිවන් දකිත්වා. තෙරුවන් සරණයි. ඔය කියන අවදිභාවයේ සානිධිමත් සමාන වෙනවා. නින්දට ලැහැත්තලා ගියොත් අවදිභාවයක් එනවා. අවදිභාවයට ලැහැත්තක නින්දක් එනවා. ඉතින් අවදිභාවයේ සානින්ද කියන්නේ විරුද්ධ වචන දෙකක්. ඔය දෙක එකතු වෙන තැන තමයි නිවන තියෙන්නේ. ඒ නිසා එකට හොඳයි කියන්නේ එක නරකයි කියන්නේ යන්න එපා. නිදිමතක් එනකන් ඉඳ. ආවට පස්සේ හොඳයි ඔබ ආවේක හොඳයි මරෙන්කෝ කෝපි එක බීපංකෝ ග්‍රීටි එක බීපංකෝ කියලා ඌට එන්න කියන්න ඕන. බය වෙන්න මොකක්වත් දෙපා. අනේ ඊට පස්සේ බණ්ඩට ඒක ඇතුළේ තියෙන විචිත්‍රාය තුළ නින්ද කව් ගානක නැහැ. ඒ හැර නින්දට අවදිවීමේ ගතිය නිසා ඒ නිසා පැමිණි දුක් පැන්ජයි කියලා අපිට නින්දාවක් එන්න අරින්නකො නින්ද නෙවෙයි. නින්දාවක් එන්න අරින්නකො ඒක උඩ තියෙන පුදුමාකාර සුභාසින්සලයක්. හැම දෙයක්ම ඒ පිළිගන්න ස්වරූපෙන් එනවා. ඒ කියන්නේ නින්ද කියන බෝ අහිංසක දෙයක් වැඩ කරන යනකොට ඒක තුල තියෙන පුදුම අවදියක්. ඒක තුල තියෙන විචිත්‍රත්වය, සක්‍රීය භාවයක්, සජීවී භාවයක්, එහෙම නැත්නම් අප්‍රමාද ගතියක්. ඉතින් මේ ලෝකයා ඒ අතින් බලනකොට බුද්ධ ඥානසේ දේශනා කරනවා තාම උපරලා එළියට ආපු නැති කිකිල් පැටියෙක් විතරේ ඇතුලේ ඉන්න වෙලාවක තමයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ. ඒක කවදාකවත් මේ ලෝකේ තේරෙන්නේ නැහැ. ඒ ඇතුලේ ඉන්නේ මේක එළියට ආවට පස්සේ තේනවා මේ නිින්දෙන් එහාට තමයි ගමන තියෙන්නේ. එතන තමයි ආර්ය ශ්‍රාණ මාර්ගය ඇරලා තියෙන්නේ. එයා හැබැයි මෙහා පැත්තේ තියෙන බුරු සෝබණයක් විතරයි. වේදිකා සරසිරි ටිකක් විතරයි. එහාට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔය නව කතාව නවකතා නෙවෙයි. සුරංගනා කතා જાතියක් තියෙන්නේ. සුරංගනා කතාවල පින්න මෙහෙම ගල්ලෙනක් තිබ්බ ගල්ලෙනෙන් එහා පැත්තට ගියාට පස්සේ පුදුම දිව්‍ය ලෝකයක් ලස්සනයි ඉන්නේ. ඔක්කොම මිනිස්සු කවදාකවත් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන නැහැ කියලා මේක නිින්ද යන වෙලාවේ අම්මලා අපිට කියලා දෙනවා. ඉන්දියාවකන් කියන කතාවේදී ඉන්නේ මිස්ටික්ස් ස්කෝලෙට ගියා බෝ වයම අඬ බෑ උගනේ සයන්ටිෆික් වෙන්න ඕන ඔක්කොම අල්ලන්න පුළුවන් වෙන්න ඕන නින්දේම අම්මලා තාත්තා කිව්වා අහන්න යන්න එපා කියලා. ඉතින් අර නන්දමාලිගනා එපා දුවේ ඔය කතා අහන්න මමයි උඹට ලේ කිරි කර දුන්නේ චන්දමඩලු යට සුරංගනාවන් ගීත කියනවලු පුතු නලවන්නට එපා පුතේ ඔය කතා අහන්නට කියලා. ඉතින් මේ දෙකම සම වෙනවා. විද්‍යාවයි මිස්ටික්ස්යි නින්දයි මේ අවදිභාවයයි අර නින්දේ තියෙන හේ හොදපාලු ගතියයි අර ලස්සන වලා කැටිචෝ තියෙන ලස්සනයි ඔක්කොම එක තැන. ඉතින් කොයි එකද බාර ගන්න කියන එකයි ප්‍රශ්නේ. බාර ගන්න කිව්වද නින්ද එනකොටම අපි මේ ඒකට බැනලා ඉවරයි. නින්දා වෙනකොටත් බැනලා ඉවරයි. හැබැයි නින්දෙන්ද ඔය කියන තරම් යකා කළු පාටක් නැහැ. නින්ද කියනක ඔච්චර සෝම්බේරිත් නැහැ. සෝම්බේරි කියලා කියන දෙමලෙන් කම්මැලියගෙන එතන මේක පොඩ්ඩක් යන් ඉස්සරහ. ඉතින් මං කිය මං බොරුවට මේ කියන්නේ තරහ වෙන්න බෑ මම කිව්වට. ඔද්දෙන්දි ගෑනු වඩ බයයි කියලා වගේ කියන ඇත්තද මං දන ඔයගොල්ලෝ මං අහන්නේ. ඒ වගේ දෙයක් කෙනකොට පවුලකින් මහත්තෙන් අහලා ඉන්නම් කියනවා පොඩ්ඩක් ඉන්න කියනවා කඩාගෙන ඵලයක් දැක වැඩ ගාලා මොනක් මගුලක්ද? පොක් ජම්ප් ඉන්න ද ඕල් පොන් ටොප්. විපස්සනා කියන්නේ එච්චරයි. අයෝක ඉරගෙන බෙර ගාලා නැකත් බලලා පාවඩේලා ඊ බයිලා වෙනකොට කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ. කොහේ හරි වෙලාවක හම්බෙයි යෝග
පැලවි කාටෝ කසලුස් ගන්න මම කියන්නේ දකුණු සිග්නල් දාපන් මමට පැනපන් නැත්නම් මේ ලෝකෙන් කරන්න බෑ හැම වෙලාව දකුණු සිග්නල් දාපොත් ඔක්කොම මේ පැත්ත බලනවනේ මමට ලොකුයි ගියා එච්චරමයි මම දන්නේ මගේ සාර්ථකත්වේ නම් ඔය කවුරු මං ගැන විශ්වාස කරත් මම එක් එක්කටවත් විශ්වාසය ඇති කරන්නේ නැහැ දුන්නකොක ඔය කිසිම කෙනෙක් ඔය මගේ විශ්වාසය දීපුනට මට වාසිය දෙtildeන්නේ නැහැ. ඌ බලන්නේ මේ මගේම වාසියක් කරන ඌ මේ වලි ගියල්ලන කන්ත කස්සයා පිටිපස්ස ගිය චන්නැමැතියා වගේ ඌ වලි ගෙලිලා යා පැත්තේ නෝවනක්. ඌ ඕනේ. අපමණ සිග්නල් දෙනවා දකුණට පොගියා. මේකට ඔන්න ඕව තමයි අවස්ථා. දැනුමක් කියලා කියන්නේ නොදැනුවත් කම. නිින්දක් කියලා කියනනම් අවදිය. වහා ඇති වෙනවා කියනවා වහා නැති වෙනවා. ද්වේෂය කියවන රාගේ. ඔය දෙක ළඟඟ තියෙනවා. කියන එක ප්‍රශ්නයි. නැත්නම් ඉස්සරහට තව තව අමාරුයි මට පේනවා. දෙන්නෙන් ටිකක් අමාරුයි වගේ. ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථාර වශයෙන් මට සාමාන්‍යයෙන් උදරයේ පිම්බීම හැකිලිම ගැන වරකට විනාඩි 2-3ක් වශයෙන් සිතෙහි ඒ ගැන ඒකාග්‍රතාවය අත්කර හැකි. එහෙත් ඊයේ මම වෙනස් විදිහකට ඒ ගැන අත්දැක්කෙමි. දහවල් ආහාරයෙන් පසු කෙටි සක්මනකින් පරයන්ක භාවනාවට වාඩි වී වුණ විට ස්ටොමක් එකේ ගැස්ට්‍රයිටිස් වගේ තද වේදනාවක් ඇති විය. සාමාන්‍යයෙන් උදරයේ පිම්බීම හැකිලීම වෙත විනාඩි කිහිපයකට වඩා අවධානය යොමු කිරීම ආයාසයෙන් කළ යුත්තක් වුවත් මේ උදරයේ වේදනාව අර බැලීමට යන පිම්බීම හැකිලීම පසෙකට අද දමා මුළු මනසම වෙලා ගැනීම નિરાයාසයෙන් සිදුවේ. අප අඛණ්ඩව નિවැරදි කර කලින් කර යුක්ත්ගත් යුත්තේ මේ දෙක රිවර්ස් කිරීමද? નિවැරදි ප්‍රැක්ටිස් කර කලින් කර යුක්ත් යුත්තේ මේ දෙක රිවර්ස් කිරීමද? එනම් වේදනාවක් වැනි සංඥාවක් තිබියදී පවා මූල කර්මස්ථානයේ වෙත નિરાයාසයෙන්ම හිත යොමු කිරීමේ හැකියාව ඇති කර ගැනීමද? වේදනාවක මුල මැද අග අල්ලා ගැනීම පහසු නැති බව හැඟේ. මේකේ තියෙන රූපෙද බලන්නේ නාමෙද කියලා අහන. මොකද පිම්බීම හැකිලිම කියන්නේ රූප ක්‍රියාවලියක්. ඒක බලන්න දෙන්නේ නැහැ. අර නාම ක්‍රියාවලියක් ඇවිල්ලා මේකේ ගැස්ට්‍රයිටිස් මේක ආවුත් මුළු මොළේම නරක් වෙනවා, බය වෙනවා කියලා වේදනාවක් ඇවිල්ලා හොල්මන් කරනවා. නමුත් මම එකතු කරනවා එහෙම. ඒක තේරුම් ගත්තා නම් මේ වේදනාව කියනවත් එක්කම මේ වේදනා නාම ධර්මයේ වේදනා කියන නාම ධර්ම එනවත් එක මේකට ද්වේෂය කියන අනුසේ ධර්මයක් වැඩ කරනවා. රූපෙට ඒක නැහැ. එනිසා රූපේ වැඩ කරනකොට ඒක හොම්බට දමලන්න වගේ එකක්. හරිම ප්‍රායෝගිකයි. ඒකට ද්වේෂය එනවා අඩුයි. නමුත් මේ නාම ධර්ම එනකොට වේදනාව එනකොට අනිවාර්යයෙන්ම සුභ වේදනාව, අසුභ වේදනාව, සැප වේදනාව, දුක් වේදනාව කියලා බයක් ඇති වෙනවා. ඒ නිසා රූපේ වේදමනී කරනවා වගේ නෙවෙයි නාමයක් වෙන එකට ඒක යට තියෙන හොල්මන තියෙන පටගහනුසේද රාගානුසේද කියලා දැනගන්න එක දැනගත්තොත් හරියටම රූපේ වගේ නාමයටත් අපිට විධාන කරන්න පුළුවන්. දෙන්සා වේදනාවක් එනකොට වේදනාවට තියෙනවා ද්වේෂයක් කොට වේදනාව කියලා අදහස් කරන්නේ මම මෙතන මේ ගැස්ට්‍රයිටිස් වගේ එකක් ඇවිල්ලා දුක් වේදනාව දුක් වේදනාවට අනිවාර්යෙන් යටින් තියෙන ද්වේෂ පදන් මේ ද්වේෂය අයින් කරුවට පස්සේ රූපෙටත් වැඩි නාම හැරි විචිත්‍රයි. නමුත් ඒක හැම වෙලාවෙම ඒ අර පටිගෙන් අනුසයෙන් මෝහකට ඒක විනිවිද දකින්න සූදානම් වෙලා යන්න. දැන් මෙහෙම එකක් දෙකක් වුණ දුන්නාට පස්සේ අනිත් දවසේ යනකොට පේන්න බුණා මේ පැත්තේ රූපයක් හෙල්මන් කරනවා. ඉතින් නාමයක් හෙල්මන් කරනවා. මේ දෙක අතර බලනකොට මම නාමයට වාල් වෙනවා. රූපෙට මට ස්වාමිත්වයක් තියෙනවා. ඒ මොකද රූපේ පිටිපස්සේ පටිඝානුසේ නැහැ. ද්වේෂ රාගානුසේ නැහැ. මේකේ අනුසේ තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකරි මට පුළුවන් නම් අර පිටරේ තියෙන පිටසිවිය වගේ අනුසේ ධර්මයේ අයින් කරලා නැත්නම් විනිවිද දකින්න පේනවා. මේ රූපෙට යන්න නාමෙට යන්න බැරි ඒක හැම වෙලාවෙම අනුසේ ධර්මයක් ඇසුරු කරනවා.
අන්න ඒක ඥාණයෙන් දැක්කොත් දැකීමමයි කරන්නේ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණ කයං වදාමි කියලා බුදුරජාණන් සඳහන් කරන මහසර් මේ ආසෝ ධර්ම අයින් කරන එක දකින්න ඕන. ඒක දැනගන්න ඕනේ. දැනගන්න බෑ කල්ැතුව. දැනගන්න බෑ රාගේ ද්වේෂේ ගියාට පස්සේ. ඒක තියෙද්දි ලේපිට. හැබැයි මේ කරන වැඩෙන් කල්ැතුව දැකීමට පොඩි සූදානමක් දෙනවා. ආවුද සූදානම් කළ දෙනවා. ලැහැත්විලා ඵලයන් කියලා කියනවා. ඒක නිසා හුඟව දෙනෙක් ඔය දුකක් කරදරයක් ආපම අඬන්නේ එයා කොහොමඩක්වත් අරකට වාල් වෙලා ඉවරයි. යට තියෙන අනුසය අල්ලන්න කැමති නැහැ. එයාට අපි මොන බණ කිව්වත් හරියන්නේ නැහැ. මොකද එතකොට ආතුර වෙලා. පිටින් ලබන අපිට ද්වේෂයවිලා නැහැ. ඒක නිසා අපිට දුක විඳින්න පුළුවන්. මේ මිනිස්සයාට බෑ. ඒ කවුරු හරි අඬනවා අම්ම නැතුණා කියලා. මට යාගේ අම්ම නැතුණා මට ගාලල් නැහැ ඉතින්. ඔහොම තමයි මචං, එහෙම තමයි මචං කියලා අපි කිව්වට ඔන්න මගේ අම්ම මැරිච්ච දවස් තමයි මට තේරෙන්නේ. මොකද එතකොට වහයලාගෙන තියෙන්නේ මේ. ජර්බුරු මෙහෙටියලු හාමුදුර කෙනෙක් පුතුම දක්ෂයිලු මලගේ වලට ගිහිලා බණ කියන කියපු ගාන ටක් ගාලා ඔක්කොම ඇදලා නැත ගන්නවා. ඉතින් රට පුරාට ආරදිනවලු. ආන මේ හාමුදුර ගින්න ගත්තොත් මලගේ දෙද හරි කියලා. ඉතින් ඈත බලාදකේ හාමුදුර ඉඳන්දි අදිසේ පණ්ඩක් ආවලු අම්මා මලයි කියලා. මේ අන්තිමයි කියලා ගෙදර එනකොට මැරිලා. දැන් මේ ආමතුරු ඇඳ බදාගෙන අඬනවලු. කෑ ගහනලු බුළු පන්සලටම ඇහින්නේ. දැන් මිනිස්සු වටින් ඇවිල්ලා නු ආරාධනා කරන්න අඬන බබලා නතර කරන්න. තපකාරය ගිල්ලේ ගලු ස්වාමීන් වහන්සේ මොකද මේ කට්ටිය ඇවිල්ලා නු ආරද නීති මොනව කරන්නේ ධම්ම නැති කියලා චාන්දරන. ඊට පස්සේ ගලු ස්වාමීන් වහන්සේ මේ බම්මලා නැති චාම්බණ කිව්ව මිනිස්සු නතර කරන්නේ. බණ කිය. මොකද තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මනේ කිව්වේ. මගේ අම්මා වුණාට පස්සේ බණ හරියන්නේ නැහැ. එමෙත් ආතුර වෙනවා අපි. ඒක අයින් කරනවා කියන එක ලේසි නෑ. එයාට පුළුවන් දැනගන්න. එයාට පුළුවන් දැනගන්න. මෙතන තියෙන්නේ අර අනුසේ ධර්මයේ ඇවිල්ලා වැටෙනට පස්සේ අපි වැල් ගැටියෝ වෙනවා. කරන්දි හැවක් වෙනවා. බැගෑ වෙනවා. ඒ අනුසේ ධර්මයේ අයින් කරාට පස්සේ සින්න සෙයියාවක්. ඒ අනුසේ බොහොම තුනි සිවියක් ඒක අයින් කරලා දකින්න පුළුවන් නම් තේන මේ මිනිස්සු කොච්චර සැප සම්පත් දිනුවත් එකෙක්වත් විඳින්නේ නෑ ඒවා. විඳින්නේ ඒවට දාසකම් කර කර ඒවට පොලිෂ් කරගෙන ලයිසන් ගෙවාගෙන දූවිලි පීපී අයිතියට එකක පාවිච්චි කරන්නේ. මොකද ඒක පිළිබඳව තියෙන මේ බැඳීම වැඩි. පිටකෙනෙක් එයාට කියන්න බැතිව මොකක්වත් නෑ ෂෝක් එකට පාවිච්චි කරන්නවා. ඉතින් සම මේ වගේ තැනකට අපි ආවට පස්සේ මේව ගැන අපිට මේ ලස්සන නඩත්තු කරලා තියෙන අපිට තියෙන එක රත විඳින එක විතරනේ. මේන්ටේන් කරන්න වතුර දාන්න. ඒක ලේක් කරගනි අපිට දින කීයක් කරියයි. ජීවන එක විතරයි ඉන්න ජොලි මේක. දැන් ගෙදර ගියා බෑන මල හූනියමක් ගෙදර ගියාට පස්සේ අයියෝ මල දැන් දු මේ වගේ වීදුරක කුංග ඇවිල්ලා තිබුණොත් බලන්න බෑ. ඒක මගේගේ අයියෝ ගිනි ගියා. දීසාරමේ වේදනා චෛතසිකේ නාම ධර්මත් එක්ක නිතරම ඇසුරු වෙලා පවතින ඒ පටිගය සමා වෙන්නේ පටිග අනුසය දැක ගත්තනම් මේ ලෝකේ හරිම ලස්සන චිත්තයක් තියෙනවා. හැබැයි අර රාගානුසය පටිග අනුසයෙන් බැලුවොත් ඒක මහා බොඳ වෙලා ගිය පුස්කාච්ච ගතියක් පේන තියෙනවා. මේව නැත්තම් පිලුණු වෙච්ච ගතියක් තියෙනවා. ඒක අයින් කරලා බැලුවනම් කොච්චර ලස්සනද ලෝකේ. එතකොට කියනවා භාවනා කරන එක නට you feel the world more greener than ever කියලා. ඒ දකින්න අර කයින් කරන නිසා අනිත් දවසේ යනකොට ඒ නාම ධර්මත් එක්ක පිටිපස්සේ හොල්මන් කරන ඒ අනුසේ ධර්ම දැක් ගැනීමට ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මනේදී හෝ පරයන්කේදී සිත ඒ මූල කර්මස්ථානය සිහි කරමින් ඒ දැනීම් වල වෙනස් වීම දැනගනිමින් සිටීම සතියෙන් සිටීමයයි කියා සිටනවා. අනෙක් අරමුණකට ගියත් ඒ ආයතන වලින් හටගත් ස්පර්ශයන් වේදනාවන් වල වෙනස් වීම දකින මට්ටමක සිට පියා ගන්න පුළුවන්. පියවර 10ක් 15ක් හෝ ආස්වාස් ප්‍රස්වාස වාර 20ක් 30ක් පමණ. සමහර විට සිටදවා මූල කර්මස්ථානයට එන්න ඕනත් නෑ කියලා. සිත පිට ගියාට සතිය වෙනස් උනේ නෑ. සිහියෙන් ඉන්නවා නම් මූල කර්මස්ථානයට සාපේක්ෂව බාහිර අරමුණු ඒ වෙලාවේ සිහිපත් වෙලා ඒ වෙලාවේ නැති වෙලා යන බව. නමුත් භයානකකම තියෙන්නේ ඒ අරමුණු අරඹයා ප්‍රපංච කර කර අසිහියෙන් අතීතයට වර්තමානයට යන එක. හුඟක් වෙලාවට අසිහියෙන් ත
දැන් අසිහියෙන් තමයි අතීත අනාගත සිතුවිලි පස්සේ දුවන්නේ. මේක සිතේ ස්වභාවය කියලා වැටහෙනවා. සිත කාගේවත් න්‍යායපත්‍රයකට වැඩ නොකරන බව. ඒත් සිතට ආයේ මූල කර්මස්ථානයට එන්න මතක් කරලා දුන්නේ කවුද? ඒකක් කාගේවත් න්‍යායපත්‍රයකට නොවේ. නමුත් මේ න්‍යායපත්‍රයේ සිත මූල කර්මස්ථානයට එන්න හේතු සකස් කරන්න පුළුවන්. හේතු සකස් කරන්න ඕන. ඒ හින්දා සිත මූල කර්මස්ථානයට ආපසු ඇවිත් සිත පුරුදු කරවනවා අවශ්‍ය වෙලාවට එතනට එන්න. ආපසු මූල කර්මස්ථානයට ආ විට හුස්ම ගැටෙන බව, දිග බව, කොට බව, උණුසුම් බව, සීතල බව, පයේ රළු බව, සිසිල් බව, සුලං වදින බව දැනගනිමින් භාවනාව වැඩුවෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර ප්‍රශ්නේ මුල් කොටසේ තියෙන මේකට ක්ලූ එක. ඇත්තටම සත්‍ය යම් ප්‍රමාණික සාමකාමී වාතාවරණයක් හිත ඇති කරාට පස්සේ ගොඩක් වැඩ කැරිටි කැඳි සම්පජඤ්ඤය හරහා, කියන්නේ නුවණ හරහා. නුවණට වැඩ කරන්න බෑ සතියෙන් සාමේ ඩික්ලෙයා කරනකම්. ඒ නිසා සාමේ ඇති කරුවට පස්සේ ඒක පොඩ්ඩක් පදන් වෙන්න ඕනේ. පදන් වුණාට පස්සේ සම්පජඤ්ඤය ඉබේම ඇවිල්ලා දේවල් වෙනස් වෙන හැටි, මේක මූල කර්මස්ථානේ, මේ අනිත් දේවල් මූල කර්මස්ථානේ අප්‍රියයි, නිරසයි, අනිත් දේවල් මනාවයි, ඒක දිගේ ගියොත් කතන්දරේ පටන් ගන්නවා කියලා එයා පටන් අර ගන්න වැඩි. ඉතින් එතකොට මේ සාමාන්‍ය සතිය නෙමෙයි තියෙන්නේ, සතිය හොඳට පිළිట్లా යා සම්පජඤ්ඤයට වැඩකරන වාතාවරණය සකස් කරලා දෙනවා. එතකොට පේනවා සම්පජඤ්ඤයේ වැඩ බලන්න යනකොට අපේ මුළු ජීවිතේම න්‍යායපත්‍රය සකස් කරන්නේ ඇබ්බැහියෙන් විතරයි. කොයි දෙයක් වැඩිපුර ඇසුරු කරනවද ඒ පිටට යනවා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා අසීවනාච බාලානම් පණ්ඩිතානංච සේවනම්. බෑසුරු කරන්නේ බාලයෝ නම් හොදලා කොට ගන්න බෑ. ඔබ කොච්චර රිට්‍රීට් කෙරුවත් ආයෙ ගිහලා දාන එකක් අවලේ. මේ වෙනුවට කීයක් දීලා හරි කමන්නේ. තාම සිල් රැකගෙන නැගත් කමන්නේ. භාවනා නොකරත් කරන්නේ නිකන් හිටපන් කල්යාණ මිත්‍රොත් එක්ක. ඒක බුදුමාකාර කන්ඩිෂනින් එකක් වෙනවා. ඉතින් ඒක නෑනේ අබුද්ධෝත්පාද කාලවල කොහොමඩක්වත් බෑ. ඉතින් අපිට මේ බුද්ධෝත්පාද කාලයට බැලිවල අපිට අරක නෑ මේක නෑ කීකියා ඉන්නවයි කියලා කියන්නේ තකතිරුකමනේ. තමන්නේ තියෙන්නේ සතුසයා ඉන්නවනම් චීනතරිය අනේකයි තියෙන්නේ. අය වෙන කතා කරන්න දෙයක් නෑ. මොකද 100 බ්‍රහ්මචාරී එතන. අපි මේක එතන තියෙදි කියනවනේ එතන මෙච්චර දුරයි බස් පෙට්‍රල් ගණන් ගියා, ඩීසල් ගණන් ගියායි අන්න අමාරුයි. අතරමැද ට්‍රැෆික් ජෑම් තියෙනවා. ඔය බහිලා කරන්න හදියන්නේ නෑනේ. මොකද හම්බෙච්ච වෙලාවේ නැග අපිලා නැගවා. ඇබ්බැහියක් විතරයි තියෙන්නේ. හොඳ දේ නම් හොඳට ඇබ්බැහියට යනවා. නරක දේ නම් නරක ඇබ්බැහිය කියන වචනේ නරක වචනයක් මම දන්නේ. මේ සංස්කාර කියන්නේ ඇබ්බැහියට නම. ඔබ මොකද්ද විතර ඇසුරු කරන්නේ? ඒ මොකක් ඇසුරු කරන දේ anu යනවා. ඒ නිසා ඒ තමන්ට තියෙන දෙයක් දැනගන්න මගේ යම් ඇසුරක් නිසා මම මේ නරකමට වුණා. මේ මම කියන ඒ චීදිත් අපිට මේ වගේ දෙයකට එන්න පුළුවන් chance එකක් හම්බුනායි කියලා කියන්නේ ඒක ආම්බයක් නෙවෙයිනේ. ඒ කියන්නේ අපිට වරින් වර ස්පාර්ක් එකක් හම්බෙලා තියෙනවා. දැන් තියෙන්නේ අන්න ඒ පැත්ත වැඩි කර ගැනීම සඳහා වරහන් ඇතුළේ දාන කාටවත් නොදෙනි සත්පුරුෂයාට අපේ සිග්නල් දාන ලකුණු කැපුවා කියලා. කහාට කියන්න ගියත් ඕන කෙනෙක් කියාවි ඔය සත්පුරුෂයා තමයි බං ගියොත් එහෙම ඉන්දියාප්පන් රට කන්න උදේට කන්න හම්බෙන්නේ නැහැ. බොමනේ කියා තැක් මරාගෙන හොරකමක් කරන කීයක් හරි හම්බ කරපන්. ඔය මිනිහත් එක්ක හිටියොත් හරියන්නේ නැහැ කියලා අපිට අනන්ත බණ කියාවි කට්ටිය. හම්බ කරන්න කීයක් හරි හම්බ කරන්න ඕන නම් පහ කඩපයි ඉවරයි. කවුද මේ අරතා කරලා කියන්නේ මේ ලේඩි ගාගා කෙලින්ම කියනවා මුළු ජීවිතේ වැඩේතකට පූජා කරන්න ඕන නම් බිලියන කෙනෙක් වෙන්න එක දවසයි යන්නේ. සිම්පල්. එන්න මයි ළඟට ඉන්ටේෂන් ඉස් අන්අවොයිඩබල් පේන් ඉස් සබ් නේ. ඉරිටේෂන් ඉස් අන්අවොයිඩබල් ඉනෙවිටබල් පේන් ඉස් ඔප්ෂනල් කම් ටු us. ඕනම විලාග සප ගන්න ඕන නම් ওই පව් දෙක තුනක් තියෙනවා කරලා දාන්න කරපු ගාම බිලියන් ගණන් එනවා. එහෙම නැන්නේ කත්පුරුෂේ කාඩ් ගියාට හරීම පේල්. හරීම කම්මැලි. හරීම ඒකාකාරී. ඉතින් ඒකට පිටන ඔය ටෙඩි මැඩි හොඳ වෙයි සතෙක් දින්නෙක් මරාගෙන ඕරකම ටියක් කරගෙන නාට්‍යයක් ඔය මම දැන් පීට්සා එකක් හරි මේ කාලේ ඉන්නේ කොහොඳයි කියලා ඉතින්. ඉතින් තීන්දුව වෙන කාගෙවත් ළඟ නැහැ. තීන්දුව තියෙන්නේ තමයි වැඩිපුර ඇසුරු කරන්න. මොකක්ද? එකට ගැල්ලක් අරගෙන
කාන්දමක නිතර නිතර ඇදලා තිබ්බොත් යකට ගහලා කාන්දම් වෙන බව අපිට උගන්ලා තියෙන ඉස්කෝලේ. හැබැයි ඒ ආකාරයක් තියෙන අතුල්ලන ආකාරයක් තියෙනවා. කාන්දමේ ඇතිලීගෙන යනකොට ළඟින් දෙන්න ඕනේ. ආපස්සට යනට උඩී ගන්න ඕනේ. නැත්නම් අර වෙච්ච කාන්දම අනිත් පැත්තට යනවනේ. එහෙම එහෙම කෙරුවට පස්සේ අර හැදීගෙන ඉන්නේ යකට ගහලා තියෙන කාන්ද ඕක වැටුනොත් මොකද වෙන්නේ? අතහැරියොත් අර වෙච්ච එකලස නැතිලා යනවා. එයකට ගාලා රත් කෙරුවොත් හරි කලස නැතිලා යනවා. ඉතින් මේක අපිට තියෙන්නේ නිතරම සත්පුරුෂයාගේ අතුල් අතුල තියන්නේ. ඒ නිසා යන්න නම් ඇසුර ගන්න නම් තන්නේ ක්‍රම දින ඇසුරේ. ඒක තමයි බුදුරජාණන්සේ දේශනා කරන් 50ක් නෙවෙයි ආනන්ද 100ක්ම තියෙන්නේ. මුළු භ්‍රමජරියම තියෙන්නේ සත්පුරුෂ ආශ්‍රයේ. ওই තියෙන ගැඹුර නෑ එදෙන්න ගියාම එල්ලිලා හිටපන් කොහොමද? අපිට තියෙන්නේ වරින් මචං මහමුදේ නාණ්ඩ කියලා අපිට යාළුවන ගන්න. ඒක එතකොට ඉතන වරින් වර ගිහිල්ලා නාලයින් එක හොඳයි. නමුත් ගියොත් අම්මා තලා වීමට අපි කොච්චර වාසනාවන්තද කියන්න අපිට අවශ්‍ය නැහැ. සත්පුරුෂ ආශ්‍රය නැ අවශ්‍ය නැහැ. අසත්පුරුෂ ආශ්‍රය තියෙනවා. මේකට කාටවත් දුක් කියන්නේ නැහැ. බුදුන් තරම් බලන්න ඕනේ කීයක් දීලා හරි මේ සත්පුරුෂ ආශ්‍රය වෙනින් කැප කරන්න. ඒක තමයි උත්තරේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව මූල කමඨහන දෙපතුලේ දැනීම සහ ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න. සක්මන් භාවනාව සඳහා ගල් ඇතිරු බිමක් යොදා ගතිමි. ගල් මත පතුල් වැදෙන විට තියුණු ස්වභාවයත් තදභාවයත් මුනුසුම් හා සිසිල් බවත් දැනින. පියවරක් පියවරක් පාසා දෙපතුලට දැනෙන දේ ගැන අවධානය යොමු කරමින් ඇවිදින විට ඉතා සැහැල්ලු බවක්ද ආයාසයකින් තොරවම දෙපා රිද්මයකට ඉදිරියට ඇදෙන බවක්ද දැනින. ගල්වල තියුණු බව දැනීම සිත එම අරමුණේම රඳවා ගැනීමට ලොකු ඉවහලක් විය. ඉන්පසු සක්මන සඳහා යොදාගත් ස්ලැබ්ස් දැමූ බිම මත පය තබද්දීම එහි ඇති සීතල සහ සුමට බව හොඳින් දැනුනි. ගල් ඇනීමෙන් රිදුම් දුන් දෙපතුල් වලට මෙම බිමේ වෙනස මැනවින් දැනින. ස්ලැබ්ස් මත දිගින් දිගටම සක්මන් කරන විට අවට ඇති දෑ බොඳ වී ගියාක් වෙන් හැඟී ගිය අතර කිසිවක් වෙත ඍජුව බැලීමට යොමු වුණේ නැත. පාද දෙක ඉබේම ඉදිරියට ඇදුනි. කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාවේ දියුණුවට උපදෙස් කරුණාවෙන් පතමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් අති උතුම් නිර්වාණාව බෝධිය වහවහා ලැබේවා. ඔබ මේ කියනකොට මට මතක් වුණේ අර කලින් අපි ගත්තේ එක. ඒක ලියලා තියුණා කකුල තියෙනකොටම පෙරපස නොවි මට ඒ කකුල ඒකට තද ගැටි වැටුණා. ඒත් එක වැඟ දිගේ මේ සංනිවේදන උඩට යන වැටුණා කියලා ඒකට ආසන්නයෙන් මේක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා බලන්නේ දැනීම සඳහා කාලයක් ගන්නෑ. ඒක අය පෙරපස නොවීමයි අවබෝධයනේ. එක දැනුමක් තමයි එතන දැනුම් මේ ස්ට්‍රේන්ස් එහෙම නැත්නම් ලයින්ස් ලක්ෂයක් තියෙනවා. ඒක කවදාද ක්‍රවුඩඩ් නැහැ. ඒ කෝටියක් ආවත් ඒවා පැටලෙන්නේ නැහැ. මේ උණුසුම, මේ සීතල, මේ තද ගතිය, මේ බුරුල් ගතිය, මේ කම්පන ගතිය, මේ චංචල ගතිය පට ගන්නකොට ගන්න පුළුවන්. අන්නේ සියල්ලම ගන්න සම්පජඤ්ඤය වැඩි වෙනවා. එහෙම නැත්නම් එෆිෂන්සි එක වැඩි වෙනවා. ඉතින් අපි එකක් අල්ලගෙන පටන් අරගන්න. ඊට පස්සේ 2 3 4 5 එනකොට තේනවා පිටිපස්සේ ලෝකෙ බොඳ වෙලා යනවායි කියලා. කියන්නේ නොදන්න විශාල ප්‍රදේශයක් අයින් වෙනවා කියලා තේරෙනවා. දන්න දේ මෙච්චරක් ටච් එක තියෙනවා ඉමීඩියට්ලි මෙච්චර තේරෙනවා. ඒක තේරෙනකොට අනිත් ලෝකේ මගෙන් ඈත් වෙනවා. අනිත් ලෝකේ ඒකට කියනවා පක්ඛන්දන සහ පරිච්ඡාග කියලා වචන දෙකක්. පක්ඛන්දනේ කියලා කියන්නේ එකට රින්කනවා කියලා කියන්නේ සෙස්ස පරිත්‍යාග වෙනවා. මේ දෙකම පටිනිස්සග්ග කියන වචන ඇතුලේ තනි වචන ඇතුලේ තියෙනවා. ඉතින් ඒ පටිනිස්සග්ග සමාන වචන දෙකක් තියෙන මට හුඟලා පැටිනවා. ඒක ඇතුලේ තියෙන මේ පරිච්ඡල සහ පක්ඛන්දර කියන වචන දෙක විස්තර කරන්න ගියාම ඒ දෙක විරුද්ධාර්ථ බද එකක් රින්කකට රින්ගනවා අනිත් එක පාවා දෙනවා. එකට රින්ගනවා වැඩි වෙනකොට ශේෂ පාවා දෙනවා. කකුලේ වේදනාවට හොඳට රින්ගනකොට තේනවා පිටිපසක් තියෙන එක බොඳ වේගන යනවා. මගෙන් ඈත් වෙලා යනවා විරංජනේ වේගන යනවා. ඒ චන්දරාගයකට නැති වේගන යනවා. මේක හොඳට තේනවා. එදිරි පුදයන්සේ සනාකන බට මේකට ඇති වෙන චන්ද්‍රාගෙන සම මුළු ලෝකෙම තිත ඇති නැතිය. මුළු ලෝකෙම තියෙන අහන්නේ නැති වෙනවා. ඔබ දන්නවා දැන් මේකට චන්ද්‍රාගයක් තියෙනවා. මේ පුංචි.
එතකොට ලෝකයක් චන්දරාගේ නැති කරන්නේ මේ පුංචි චන්දරාගේ ගනිමින්. ඒක efficiency එකක් මේ චන්දරාගයත් එපයි කියලා විහි කරන්න යන්න එපා. theoretical maximum යන්න යන්න එපා. මේ කල්ලපක්. අල්ලන්න ඔබට තේරෙනවා පිටිපස්සේ ඔක්කොම බොද වෙන බව. පිටිපස්සේ ඔක්කොම ලොඳ වෙන බව. පිටිපස්සේ කොහොම වඳ වෙන බව. ඉතින් ඒ වෙලාවේදී මේක තේරුම් අරගෙන අපිට පුළුවන් නම් මේ යමකට පක්ඛන්දනය තියෙනවා නම් බැස ගැනීමක් තියෙනවා නම් ශිෂ්‍ය පරිත්‍යාග වෙන. ඉතින් ඒ දේ ධර්මතාවය. කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඉතින් එනිසා මේ අත තියෙනකොට මම මේ යමක් අල්ලනකොට ඒකට දැනන දේ. මම දත් මදිනකොට මට දැනන දේ. මම නානකොට මට දැනන දේ. බත් කනකොට දැනන දේ. හැවිදිනකොට දැනන දේ. දන්නවනම් ඉතින් මේ භාවනා මධ්‍යස්ථානෙල භාවනා කරන්න ඕනේ නෑ. ඒකට පක්ඛන්දනේ වෙනවනම් no distance. එහෙම කෙලින්ම ඒකට immediate යනවනම් සෙසු ලෝකෙන් අයි වෙනවා. ඉතින් මරණ මොහොතෙත් ඔය පොකද්ද පුංචි දෙයකට හිතෙනවා අනිත් ඔක ඔක්කොම අමතක වෙනවා. හැබැයි අපිට මහා විශාල ව්‍යසනයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒ වෙනදී ඊටවඩා හාත්පසම වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ දෙයක් කතා කරන්නේ. මේ වෙලේ ආවේදී බලන්න පුළුවන් ඒක. පිස්සු ලෝකේ ඉමීට බොඳ වේගනේ යන්න පටන් අරගන්න. දෙකක් කරන්න බෑ. ලෝකයක් අල්ලන මේකත් අල්ලන කරන්න බෑ. ඒක තමයි පුත්ජණයා කරන්නේ. ඒකත් අල්ලන මේකත් අල්ලන කරන හදනවා. ගැහි ගැණි හොටු ගැණි දෙන්නම ගන්න හදනවා. බෑ ගැහි ගැණි ගත්තොත් හොටු ගැණි යනවා. හොටු ගැණි ගත්තොත් ගැහි ගැණි යනවා. දෙකේ එකක් වගන්නවා. තෝරගන්නකොට කියන අඩු කරදරයක තෝරගන්නින් වැඩි කරදරයක පාවා දීම සඳහා. ඒක ඉතින් අසාධාරණ දෙයක් තමයි. නමුත් නිවන් යන්න බෑ. ඒ දේ දන්නේ නැත්තම්. ඉතින් ඒක පේනවා. ඔක පරියන්කෙත් වෙනවා. ඩක්මන්ජි කොටත් වෙනවා. කැම කන කොටත් වෙනවා. one thing at a time that done be. කරන දේ හරියට බැහැගෙන කරපන්. එතකොට මොන ලෝකෙම වෙන්න ඕන දේ උඹට වෙනවා. ඔක්කොම දාගන්න ගියොත් එකක්වත් හම්බෙන්නේ නැහැ. අපි ලොකු සංසීන කාලේ කියනවා මේ ගොඩක් ගොඩක් බදාගන්න ගියාට එකක්වත් ගන්න බෑ. එකක් අතින් ගනි. ඒක අහුවේ. ගොඩ බදාගන්න ගියා මොකක්වත් හම්බෙන්නේ නැහැ. පුත්ජනයා කියන්නේ ඒ බව දැනගෙන වෙනේකට දෙන්නෙත් නැහැ. අරක බදාගෙන ඒකට වහගෙන ඉන්න එන්නපා එකෙක්ව කනතගේ රීති මානසෙ එන්නපා මගේ ළඟට කියන්නේ. මොකද ගණ්ඩත් බෑ. එකක්වත් ගන්න බෑ. ඉතින් සා ඉමීඩියට්ලි දැනනදී ඔන්ඩුවට report කරන්න පුරුදු වෙන්න. එතකොට දැනගන්න මේ වෙනුවට ඒක දැනීම වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකේ අමතක වෙන නිසා කියනවා යමක් බලන්න අන්වික්ෂයට ඇහැ තියෙනකොට මොනසට ලෝකෙන් අයින් වෙන්න වෙනවා අන්වික්ෂය තියෙන දි බලන්න. ඒක ඇහක් වහගෙන නැත්තම් අයි පීසස් එකට තිබ්බට පස්සේ මේකට කොච්චර අවධානය යොමු කරනවද කියනවනම් එයාට මුළු ලෝකෙන් අයින් වෙන්න වෙනවා. එහෙම තමයි අපි ફોකසින් පවර් එක වැඩි කරන්නේ. එම වார்த்தාවෙම පරයන්ක භාවනා වார்த்தාව. මූල කමඨහන ආස්වාස ප්‍රස්වාසය. පරයන්ක භාවනාව සඳහා හිඳගෙන කය දෙස පොළවේ ගැටි තිතෙන් ගැන දැනීමක් නිරීක්ෂුවෙමි. පසුව ආස්වාසය හා ප්‍රස්වාසය අරමුණු වෙමින් එහි ඇති දිග කෙටි සීත උණුසුම් බව දැනුනි. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය ඉතා සියුම් වේගෙන ගියේය. පසුව ආස්වාස ප්‍රස්වාසය ගැන දැනෙන විට සිහිය අතීත මතකයන් වෙත ගොස් යලි පැමිණි බව දැනින. යලිත් ආස්වාස ප්‍රස්වාසය ගැන මුල සිටම අරමුණු කරන්නට සිදුවිය. පෙර ලෙසින්ම ආස්වාස ප්‍රස්වාසයේ සියුම් අවස්ථාවට එළඹුණි. එක්වරක හිසත් බෙල්ලත් ඉදිරියට නැමීගෙන එන බවත් ඔළුවට කරන්ට් එකක් වගේ දැනි තිගැස්සීමක් ඇති විය. ඒ අවස්ථාවේ මා නින්දකට වැටීමට ආරම්භයක් බව අවබෝධ විය. නින්දට නොවැටි සතිය පවත්වාගෙන ගියෙමි. මූල කමඨහනට සතිය යලි පැමිණුණි. පින්වත් ස්වාමීන් වහන්ස භාවනාව ඉදිරියට කර ගැනීම සඳහා කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය සියලු ශක්තියක් ධෛර්යයක් ලැබේවා. මේ මේ මල පයින්න වෙලාව, මේ ඉරිපැන්නෝ පන්නන වෙලාව, ඕකගෙන ඉරිපැන්නෝ මල් පැන්නෝ මේක කියලා හුදියම් කාර්යෝ කියන වචන තියෙනවා. අන්න ඕක ගැන අවදිින් ඉන්න. ඉරිපැන්නෝ මල් පැන්නෝ කියන මොකද්ද වගේ එකක් දන්නවද? ඒ තමහරු ඉන්නවා හුනියම් කරන්න ඕන. හුනියම් කරනකොට මේ මොකක් හරි දාලා ඒ කුඩින් ඒ හුනිය වදින්න ඕන මනුස්සය පන්නන්න ඕනේ ඒ කුඩින්. පෙන්වට වාසු ඒකල ගිල්ල ඒ දේ ජප කරනකොට අරුවට එන ගහලා යනවා. හත් එන හතක් වැඩිනවා. ඉතින් කරන්නේ මේ ගෙට යන්නේ නැතුව එලිපත්ත උඩ අරග තියලා අර ගෙදර මනසත් එක්ක කතා කරගෙන ඉන්න. ගෙදර මනස වරින් වර එළියට යනවා අපෝ ඇතුලට. පෙන්වට පස්සේ අරග අරගෙන යන කිස් ගහක් වගේ එකක් දාන්න.
ඉතින් අයිතිකාරය යාට මට පැන්නොත් ඉතින් එහෙම වෙනකොට එළදෙනක් යාට මට පැල්ලා. ඉතින් එනවදින්නේ එළදෙද්දා. ඒකට මල් පැන්නුන් ඉරි පැන්නුන් වලට ඉන්නේ හොඳම යාළුවෙක්. ඇවිල්ලා ටිකක් කළා කතා කරගෙන අපිත් එක දන්නේ නැහැ. ඇවිල්ලා අපි ලව්වා ඒක සල්ලම් කරගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි නිින්ද ඇවිල්ලා එන්නේ යාළුවෙක් වාගේ. ඇවිල්ලා අපි වටනවා. හරි මල් පැන්නෝ පන්නන වෙලාවේ අපි කියන්නේ ට්‍රාන්ස්ක්‍රිෂන් එහෙම නැත්නම් ඒකට කියනවා වීතික්‍රමණය කරන වෙලාවේදී අන්නේ ඒ බෝඩර් එකේ ඉන්නවා. ඉතින් බලන්න ඕනේ මේක නිින්ද නැහැ. හරියට බැඩ්මින්ටන් ගහන අම්පයර් ඉන්නේ හරියට net එක කෙලින්නේ. දැකලා තියෙනවා. net එකට උඩින් net එක යන්නේ. අපිට වෙලා අපිට පැත්තකින් බලනකොට අපිට ඒ ගේම බලන්න බෑ. ඒකෝ තමයි යා දන්නේ හරියට net එකට වැදුනද pass වුණාද කියලා. ඒතර තමයි critical point එක. ඉතින් අපි බලන්නේ පැත්තකින් බලන්නේ පැත්තකින් බලනකොට ඒක අහුවෙන්නේ නෑ. අනිත් වගේ හරියට critical point එකේ vantage point එකේ කැමරා එක අහි කරනවා. අහි කළ බලන්න මේක එහාට මෙහාට මේක නිින්ද මේක අවදිය. මේක නිින්ද මේක අවදිය. ඒ අතරමැද තියෙනවා නිකන් slimy මේ congealing point එක. ඒ කියන්නේ අපි බියලනේ গুপ্ত තාපය කියලා එකක් උගන්වන්නේ වතුර ඔක්ෂපීකරණය වෙනකොට අමුතු গুপ্ত තාපයක් එකේ තියෙනවානේ. වතුර කැටි ගහනකොටත් තාපේ මුදහැරීමක් කරනවානේ. ඒ දෙකම කියන්නේ গুপ্ত තාප දෙකක් කියලා. අන්නේ গুপ্ত තාපයක් මෙතන තියෙනවා. අපි නින්දට යනකොට ඉස්සරහට රාගය ඇවිල්ලා ද්වේෂයට යනකොට ද්වේෂයෙන් රාගයට යනකොට ඔය අපේ පර්සනැලිටි එක මාරු වෙනවා. ෆියුචර් එක මාරු වෙනවා. හරියට බෝඩර් එකේ ඉන්නවා. නන් ජජ්මන්ටල් ඉන්නවා. choiceless awareness තියෙනවනේ evenly suspended attention තියෙනවනේ suspended decision එක තියෙනවනේ දෙක තුනක් බලනකන් decision එක දෙන්න බා ඒකවල බලනකොට පේනවා අපි දේවල් දොරවල් දිනකොට මේ පැත්තක දන්නේම නෑනේ අවුරුදු 120ක් ජීවත් වෙලා මැරුණත් කවදාකවත් මේම critical point එකක් අපි දන්නේ නෑ එනිසා මේ transitional point එකේ observation වෙන කාටවත් කරන්න බෑ මහිය now I am ඒක තමයි ඔය කුඤ්ඤතුම ගහගන්න කියන්නේ මම දැන් මෙතන ඉඳගෙන මම නින්දට වැටෙන වෙලාව මම අවදි වෙන වෙලාව මට රාග වෙන වෙලාව මට ද්වේෂ වෙන වෙලාව මට ආශාස වෙන වෙලාව මට ප්‍රසවාස වෙන වෙලාව පිම්බීම හැකිලිමට මාරු වෙන වෙලාව වමෙන් දකුණට යන වෙලාව ආන්නේ ඒ ට්‍රාන්සිෂන් එක දැක්කනම් ඊට වැඩි මැජික් එකක් ලෝකේ නැහැ අන්න ඒකට අවදි වෙන්න ඉස්සෙල්ලා අර දෙපැත්ත බලාගෙන හිමීර ගන්න ඕනේ මැදට ගරුතර පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි මම ටික කාලයක් තිස්සේ පරයන්ක භාවනාව පුහුණු කරන්නෙමි. නමුත් සක්මන් භාවනාව කර ඇත්තේ ඉතා සුළු වශයෙනි. අප නිතරම පන්සල් ගියත් ගෙදරදීත් වැඩි වශයෙන්ම කරන්නේ කිරීමට උත්සාහ කරන්නේ උපදෙස් ලැබෙන්නේ පරයන්කයයි. නමුත් මේ රිට්‍රීට් එකේදී බොහෝ සක්මන් කිරීමට අවස්ථාව ලැබුණි. එය ඉතා අගනේය. නමුත් මට තවම සිතෙන්නේ සක්මනේදී මගේ හිත පිට යන වාර ගණන වැඩි බවයි. පරයන්කයේදී සිත තැන්පත් වන බව, සතිමත් වන බව වැඩි බව හැඟේ. බොහෝ වේලාවක් හිඳගෙන සිටිය හැක. නමුත් සක්මනේදී යම් වේලාවකට පසු කම්මැලි කමක් හෝ දැන් ඇති කියා සිත කියයි වගේ දැනේ. මෙසේ සිතෙන්නේ මගේ පුහුණුව මද නිසාද? උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒ නිසා මං හිතුවා මේ ඒ සක්මන් භාවනාව පිළිබඳ තියෙන වීඩියෝ පටියක් එහෙම නැත්නම් ඒ කියන ලිටරචර් ටිකක් කියවලා දෙන්න ඕන. ඔහොම කරන ගමන්ම දෙන්න ඕනේ. එතකොට තමයි අර උපදේශ මැදි නිසාද, මගේ සද්ධාව මැදි නිසාද, නැත්නම් ඒක ලැබෙන ආනිසංස නොදන්නවත්කම නිසාද කියන එක පොඩ්ඩක් වාචිත හරවලා දෙන්න පුළුවන්. ඉතින් මේ චෙක් කරලා බලමු දෝ ඒ තියෙන වීඩියෝ එක මේ ටීවී එකට USB එක ගහන්න පුළුවන්ද කියලා. මං ඉන්න කාමරේ එකක් තියෙනවා. ඒවා ගෙනියන්න දෙන්නේ අර ෆික්ස් ඒවානේ. ඔව්. මේ ෆික්ස් ඇටි එකක් තියෙනවා. කාගේරි කාමරේක නැද්ද ටීවී එකක්? අපේ කාමරේෙම තියෙනවා. ඒක අපිට එහෙම ගේන්න බෑ ඒගොල්ලන් අතට. නෑ නිකන් අපිට එතෙන් යන්න පුළුවන්. තම්බිට පුළුවන්. කන්ද ගාවට යන්න කන්ද ඉන්න ඕනේ තම්බි ගාව. ඔය කියන්නේ LED දෙක තුන හතර දෙන දානවා ඒකද? ඒක ප්‍රශ්නයක් නෑ මට ඒක දෙයක් ඇත්තේ නෑ. මොකද මේ වගේ වෙද්දන කෙරුවොත් ලයිට් ප්‍රශ්න තියෙනවා. එළිය වැඩි කාමරේ කතර ගියාම මොකුත් නෑ. ඔය අතනේ ටොයිලයිට් අර දාලේ ඕනෙක දිල්ටි එකට. ආ ඒකද ගියාම ඕන තරම් කරන්න පුළුවන්. මේක අපිට ඔනලා ගන්න පුළුවන්. ඒක තියෙන ඇත්තටම මේ අවස්ථාවේ වෙන මාකටිං පාරක් data එක බණ්ඩේ ඒකට. මේ සතිපාසල ස්ටෝරි එක හදලා තියෙනවා. ඒක බැලුවොත් ඔයගොල්ලෝ අඬනවා.
ඒ අඬවන්නේ ඕගොල්ලෝ ගැන හිතලා නෙමෙයි දරුවෝ ගැන හිතලා. ඕගොල්ලෝ නියා හොල්බන් ටිකක් විතරයි, මායාකාර විචිකක් විතරයි, පිස්සු ටිකක් විතරයි. ඒක දැක්කම තේරෙනවා අපිට මේ අපි අද කරන්නේ අරකට මීඩියම් එකක් වෙන එක විතරයි. ඒක අපි ගිනියන්න ඕනේ ඉස්සරහට. ඉතින් ඒක ඇත්තටම ටීවී එකට යන්න ඕන ඕන කෙනෙක් මේ වෙබ්සයිට් එකට ගියා නම් බලන්න පුළුවන්. ඉතින් ඊට වෙනස් මේ ටීවී එකේ බලනවා ඉස්සලාම් වෙන්නේ ලන්ඩන් බුද්දිස් යාරි. එදා තිබුණ රෙස්පොන්ස් එකේ හැටියට මේ වෙනකොට සතිපාසල මුළු ලන්ඩන් නෙවෙයි එංගලන්තෙම ගිහිල්ලා තියෙනවා. ඒ තරම් පැනලා දුන්නේ. නැත්නම් ඒක දිගට ගියේ නැහැ. කේනාද මම කල්දා කරලා තාරින්නේ. ආයෙත් පෙන්නනවා. ආයෙත් පෙන්නනවා. මේ සැරෙත් පෙන්නනවා. ඒක නිසා ඒකට වෙලාවක් දාගන්න මඩු ගන්න විනාඩි 40ක් 35ක් නේ මට ඇත්තටම කියනවනම් සතිපාසල ස්ටෝරි එකයි වොකින් මෙඩිටේෂන් එකයි පෙන්නවනම් ඒත් ඇති. ස්ටෝරි එක දැන්න තින්නේ සිංහලෙන් විතරයි. ඒක මේ ඉංග්‍රීසි එක තියෙනවා ඉංග්‍රීසි එකට වැඩිය සිංහල එකේ ෆීචර්ස් වැඩි. ඒතර සක්මන් බහන තුනක් හදලා තියෙනවා. ඒ තුනේම එක එකන දෙනවා. හැබැයි ඒක නේ හරි කම්ප්ලීට් පැකේජ් එකක්. එතකොට මේ වගේ කෙනෙකුට පොයින්ට්ස් හම්බ වෙනවා. දැන්නම් අහුවෙලා මතක නැති වෙච්චා පොයින්ට්ස් හම්බ වෙනවා. ඒ නිසා හොඳ වෙලා බලන්න දැන් රෑ බණින් පස්සේ දාතයි. එතකොට මට යා ඒක CMI ටේබල් එකට මේ වෙබ්සයිට් මෙව තියෙන කම්පියුටර්. කියන්නේ වෙබ් එක මේ ඉන්ටර්නෙට් ගන්න තියෙන කම්පියුටර් මගේ කි තියෙන්නේ ඒකට ගහන්න බෑ කේබල් එක netbook එක. එහෙනම් හදාගත්තොත් පින්න තැහැයි. මොකද මේ වෙලාවේ ඇත්තටම මේ රිට්‍රීට් එකේ සෑහෙන මේ දැන් ඉතින් බණ්ඩල වැඩක් නැහැ. මටත් බයින්න ඕනේ ඒකට. උදේ 3 විතර ඉඳලා නැගිට්ටා නම් රෑ 10 වෙනකන් දුවන්න ඕනේ. මේක මේ 11 මාර 12 වෙනකොට නැගිටින්නේ. ඊට පස්සේ ආයි පැකේජ් එක ආයි පුදිනවා. මට ඉවලා තිබුණා කාලසටහන නිසා මට දොස් කියන්න බෑ. එහෙනම් උන්ටම පස්සපැත්තට අහු වෙනකම් බුදියන්න තියෙනවා. ඒකල මේ 8:00 වෙනකොට ගිහිල්ලා බබාලා දොයි. තමයි හම්බෙන්නේ නම්මලව. එහෙම නෙවෙයි හම්බෙච්ච මේ වගේ හම්බෙච්ච ලාය ගෙනේ අදින එකයි තියෙන්නේ. හරි ඒක අපි යන ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ඊයේ කමඨහන් වார்த்தාවේ සඳහන් කළේ හුස්ම සංසිඳීමත් සිතවිලි පැමිණීමත් හිස කඩා වැටීමත් නැවත හුස්මට සිත පිහිටවීමත් යන සිදුවීම් පෙළ චක්‍රයක් ලෙසින් සිදුවන බවයි. අදද පරයන්කයට වාඩි වී ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව නින්ද හෝ හිස කඩාගෙන වැටීම එක පාරටම වෙන්නක් නොව අනුපිළිවෙලින් වන සිද්ධි පෙළක එක නෝටිසබල් සිද්ධියක් බව නිරීක්ෂණය කිරීමට ඉටා ගතිමි. මෙසේ වාර කීපයක් අසාර්ථක වෑයමක නිරත වූ පසු හුස්ම කීපයකින් පසු හිස කඩාගෙන වැටෙන්නේ දැයි ගණනය කර බැලිය හැකි දැයි උත්සාහ කර බැලුවෙමි. එක සම්පූර්ණ හුස්මක් එකයි කියා ගත්තෙමි. මෙසේ ගණන් කළ පළමු වාරය දෙවනි වාරය අසාර්ථක වුවත් ඉන්පසු වාරයකදී 9ක් ගිය තැන හිස කඩන් වැටුනි. තවත් වතාවක් 14ක් ගියා. වරන් ඇතුළේ හිස කඩන් වැටි නැවත හුස්ම පිහිටන එකට අලුතෙන් ඊ කියා ගතිමි. මෙසේ ගණනය කරගෙන යන විට හිස කඩන් වැටීම අඩු වෙන්නට වුණි. එය ඊටාම සුළු ගැස්මක් වී නැවත යථා තත්ත්වයට කලින් තිබූ තැනට ඉබේම අසුරු සැනින් පැමිණෙනු දුටුමි. ඊට පසු ක්ෂණයේ හුස්මට ඉබේටම සිත පිහිටුණා. මෙය අලුත්ම අත්දැකීමක් ලෙස දැනුණා. ඊළඟ වාරයකදී මේ චක්‍රය සිතුවිල්ලකට යන මොහොතේ මාද එම සිතුවිල්ල සිහියෙන් දැක්කා වගේ දැනුණා. ඊට පස්සේ හිසේ වන ලා තිගැස්මක් සිහියෙන්ම දැක්කා. හුස්මට සිත පිහිටීමත් හොඳින් හඳුනාගත්තා. නැවත 1, 2, 3 ගණන් කළා. හුස්ම සම්පූර්ණයෙන්ම සංසිඳුන බව වටහා ගන්න තරම් තවම බැරි වුණා. ඔබ වහන්සේ කියූ පරිදි ඉවසීමෙන් ගමන යන්නට අදිටන් කරගතිමි. කරුණාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒක නිසා මුලින් සඳහන් කළ තියෙන අර්ථාර්ථක ප්‍රයත්න 4-5 පස්සේ තමයි මේක වැටුනේ කියලා. ඇත්තට මේ ටික විතරයි සාර්ථක.
ඒකෙන් තමයි අපි පාර හදාගන්නේ. දැන් දන්නවා දැන් ඔන්න කෙල වෙනවා. කෙල දෙක නේනවා. කියලා ඊට පස්සේ තමයි අපි ටැක්ටික්ස් එළියට එන්න පටන් ගන්නේ. අර විලාවිදි තේන ඔබ මොඩේ අඹ මොඩි. ඔබ කොටලා බෑ. ඔහොම නින්ද ගිහලා බෑ. බලන් ගන්නේ නැහැ. බලන් මද ගන්න. යාගෙන ඔන්න බඩ. ඒකෝ ඔන්න ටැක්ටික් එළියට හා ගණන් කරන්න ඕනේ. ඉතින් ඒවට අපි අසාර්ථකයි කියලා කිව්වොත් කැතයි. ඇත්තටම සාර්ථක ටික ඕක. අපිම මේ මඩ කණ්ඩෝන. අපි මේ පරිප්පෝ ගන්න නැතුව අපිට කායිවත් දැන්නේ මෙන් කවම්ම කවදාකවත් ගන්න බෑ. සරුවචනාන්දේ කොහොමද උලායි භාවනා කරුවේ? මොගලන් සාන්දේ වැඩක්ම නෑ. අපිට තේරෙන්න ඕන උඹට කෙලපුණා. ඉතින් මං කියන්නේ කෙලවියන් දුවේ, කෙලවියන් නැලවියන් දුවේ, නැලවියන් කියලා කෙලුණයි කියලා කියන්නේ නෑ ඒකට. ඊට පස්සේ තමයි අතට ටැක්ටික්ස් එළියට එන්නේ. ඉතින් මම පැවිදිෙන්න ඕන මෙන්න කියලා ඉන්න වෙලාවේදී මං ඉත එක දවසක් අල්ලගෙන හොඳටම ඒ දවසර මේ වගේ කට්ටිය නෑ නේ අප්පා මට බණ කියන්න අම්මා විතරමයි හිටියේ. දිම අම්මට කියනවා කියනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා අම්මා මට බයිනවා දිකාරා නැතු ඔබ කිලුඹ වැඩක් බලාගෙන මටව තේරෙන්නේ නැහැ කියලා. මම කිව්වා එහෙම කියලා බෑ එහෙම කියලා බෑ දැන් මෙනෙහි කරන්න ඕනේ කියලා මම ගෙනල්ලා තුම් මුල්ලක පිටි කොනක කොහොමිටක් දාලා ඒකට බෞද්ධ කොඩියක් එල්ලලා ඕක ඇද බුදු පිළිමයක් තියලා මම කිව්වා අම්මට භාවනා කරන්න කියලා. අම ඉඳ ගන්නවත් එක අම්මටම ඇහෙනවලු ගොරවනවා. ඒක හරියන්නේ නැහැ පොත පොඩි පුතා උඹ ඊවට බෑ මට කරන්න බෑ. අපේ අම්මා සාමාන්‍යයෙන් ওই මාලිගාවේ යථාවිත සයිස් එක. ඉඳගත්තාම නැගිටින්නේ නැහැ. හැබැයි උඹල ඕන කෙනෙක් එක්ක ඇවිදිනවා ඕන කෙනෙක් ඔක්කොටම වැඩි වේගයෙන් යන්න පුළුවන්. උදේ ඉඳන් දැනක වැඩ. ඊට පස්සේ මට කිව්වා බෑ කරන්න බෑ මං කියන්නේ බැරි ඉඳන් බෑ කියලා. ඒ මොකද මම නිින්ද යනවා. ඉතින් මං ගොන් නිින්ද යනකොට හුස්ම ගණන් කරන්න කියලා. දැන් අම්ම දැන් මයි පැත්තට දැවිල්ලනේ දැන් මට කවට ඉන්නවා කමටන් ගන්න දෙන්න කෙනෙක් මේ දවස්වල හිටියේ නෑ. ඊට පස්සේ දවසක මම දැන් ඕන්න දැන් හොන්රින් යන්න ඕන්න මෙන්න සෙට් වෙලා කියන්නේ අම්මට ඒක දවස කිව්වා හරි වැඩක් වුණා කියලා. මම කොබණ්ඩාරම ළිය මොකද උනේ කියලා කියලා මම ඉඳ ගන්න බීම අම්ම හුටු වාරිච්චා මම ඉත උකුලේ උලිය තියාගෙන නාගේ උරතලේ ඉන්න සිකෝ මම අර විදිහට මේ භාවනා කර කර ගියා. මොකද්ද කර භාවනා මම ඇහුවේ නෑ. නිදුමතයි කියලා කියාන කියලා ගණන් කිරුවේ නෑ කිව්වා. කියාන යනකොට මේ අච්චර එන්නේ නැතුව පොඩ්ඩක් නිකන් නිදුමතත් එක්ක හිටියා. හැබැයි දෙවෙනි සැරේ නම් ගොරෝණු ඇහුණයි කිව්වා. පළවෙනි සැරේ අන්තම ටිකක් ඉස්සරහට බලුවන් කිව්වා. දෙවෙනි සැරේ යනකොට නිින්ද ගියායි කිව්වා. මදුරේ කැවිලා කනවලු කනකොටම අර පින්වත් අත චස් වල ගියාත් දෙන්නේ. යනකොටම මෙනේ උනාලේ එකපාරට අපු පොඩි එකක් කිව්වානේ ඒක මෙනේ කරන්න කියලා මදුරෙක් කියලා මෙනේ කරලා ආය අත මෙහෙම තියාගත්තා. තියාිනොට මේ කෝප උඹට කිව්වට මොකද ඒක දෙවෙනි සැරේ විද්දා එතකොට නම් ඉතින් කරගන්න වදයක් නැතුණා කිව්වා. අත මෙහෙම ගියායි කිව්වා. දැන් අරු එතනම දෙවෙනි සැරේ විදිනවලු. එතර වෙන්නේ භාවනා කරනකොට ඒ උඩ හැමේ ලී නැතුව යනවා. ඉතින් එන්නේ ඇතුළට යනවා. ඉතින් එතකොට අරුවට විදින්න ඕනේ. දෙවි සැරේ ඒකත් ගෙවෙන්නේ නැහැ. ඒක කොහොම හරි මරණතු බීරෝ ඉපව නැගිටලා බලනකොට සිලන්දුවක් විතරක් තිබුණා කියලා. ඉතින් මං කිව්ව කතා කරලා ඔය අම්මා දරු 11ක් හදලා තියෙනවා. අපි ඔක්කොම හිතුවා මරණ වෙලාවේදී ඔච්චරමයි පිනකට මතක තියාගන්න තියෙන්නේ. අනිත් සේරම සත්ව පහක වැඩක් නැහැ කියන්නේ. ඌවා ඉතින් මරණ වෙලාවේ මතක තියෙයි දන්නේ නැහැ. කියලා මේ නිදිමත කඩාගත්ත හැටි කඩාගත්තෙම නෑ. ඒක ගණන් කරන්න මෙනේ කරන්න ගියාම ටික වේලාවක් නිදිමත අල්ලනවා. මේක කියනවා අන්තිමටම එහෙම මේ හුස්ම ගණන් කරන යනකොට මේ නිදිමත මෙහෙන් අඳුරවලා එනකොට හුස්ම නොදෙනී යෑම මට තාම අල්ලන්න බැරුණයි කියලා. ඒක තමයි ලස්සනම කෑල්ල. ඒ හුස්ම එනවයි කියන්නේ හුස්ම නොදෙනී යනවයි කියන එක. අපිට ඒක පේන්නේ එන හුස්ම එන නිදිමතට යට වෙනවා. ඇත්තට වෙන්නේ මොකද්ද? නිදිමත එනවයි කියන්නේ හුස්ම නොදෙනී යෑමමයි. ඉතින් අපි ලේසියට කියනවා මට ආනපනේ කරන්න බෑ මට මන අහුන්නේ මට බෑ නිදිමතයි කියලා කියනවා. පොඩ සොලෝ එකේ යංකෝ සොලෝ එකේ යනකොට තේරෙනවා මේ වෙන්නේ ඇත්තටම හුස්ම නොදෙනී යෑම. එතකොට හිත ඒක කියන්නේ එතකොට නීරසයි නිදිමත නැ මේ දෙක හරියට ඒ ට්‍රාන්සිෂන් එක දැක්කනම් පේනවා මේක රෙසිප්‍රොකල් ඉවෙන්ට්ස් හුස්ම නොදෙනී යන්න එපා වෙන්න මෙහෙ නිදිමත එනවා. ඉතින් අපි අර මේක දැකලා නැති එක නිසා මේක දන්නේ එක නිසා මේක ගැන කතන්දරේ ගියා. අනිත් දවසේ කියන්නුනේ හුස්ම ගණන් කරලා ඒ හුස්ම විපිරියාසේ බලන්න
ඒක හරිම ට්‍රිකි. ඒ කියන්නේ ඩයිමන්ෂන් 4කින් 5කින් ඔබ්සර්වේෂන් යන්න ඕන. හරියට කියනවා නම් ක්‍රිකට් එකේ අම්පයින් දත් තෝනේ, ලෙග් අම්පයින් දත් තෝනේ, වීඩියෝ කැමරා 4 5 තියෙනත් තෝනේ. ඒකෝට තමයි හරියටම අවුට් එක දෙන්න පුළුවන්. ඒ ඩයිමන්ෂන් 4 පාර නැත්තම් මේක අල්ලන්න බෑ. ඒ නිසා අල්ලන්න බෑයි කියලා බැනලා වැඩක් නෑ. ඌ බුබ්බට, ඌ කම්මැලි, ඌට බෑ. දැනගෙන ගියොත් මම එක කැමරාවක් දැම්ම, දෙකක් දැම්ම, තුනක් දැම්ම, හතරක් දැම්ම, දැන් ඔන්න හරියට ඒ කියන්නේ හොඳට ෆිල්ම් වෙනව දන්නකොට එතන තමයි ට්‍රාන්සිෂන් එක තියෙන. ඌ තමයි මම මල් පන්නනවා කියන්නේ, ඉරි පන්නනවා කියන්නේ. ඔතන තමයි අල්ලන්න තියෙන්නේ. අපි එන්නේ යාගට. අද උදෑසන පරයන්ක භාවනාව වාර්තා කිරීමට අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. පරයන්කේ වාඩි වූ සැනින්ම පිම්බීම හැකිලීමට සිත යොමු විය. සතියෙන්ම හිස් බව දෙස ඔහේ බලාගෙන සිටියෙමි. අතීත අනාගත සිතුවිලි එන බවත් සතියෙන්ම බලා සිටීමට හැකි විය. ඒවායින් සතියට බාධා නොවන බව අවබෝධ විය. එන සිතුවිලි දෙසද විමසිලිවත්ම බලා සිටිය හැකි වූ අතර ඒවායේ ගතයුත්තක් නොමැති බව සුළු මොහොතකින්ම ප්‍රත්‍යක්ෂ කොට එම සිතුවිලි විසිකර දැමිය හැකි විය. එය මා කවදාවත් අත් නොදැක් පැත්තකි. පෙර එම සිතුවිලි අල්ලාගෙන ඒවායේ කිඳා බැස සිටි සිතට දැන් එම සිතුවිලි ප්‍රශ්නයක් වෙන්නේ බව වැටහි ඇත. ඉන්පසු සිතුවිලි එනතුරු කොහෙන් ඒදයි බලාගෙන සිටිය හැකි විය. එවිට දැනුනේ වෙනදා මෙන් වේගයෙන් සිතුවිලි ගලා නොයන බවයි. එනිසා හිස් බව දෙස ඔහේ බලා සිටිය හැකි විය. මෙයින් සතියේ ඇති ශක්තිමත් බව පිළිබඳව අහිංසක උපේක්ෂා සහගත ප්‍රීතියක් ඇති විය. ඒ සිතෙන්ම ඉදිරියෙහි මිහි ජීවිතයට මුහුණ දීමට අලුත් පන්නරයක් ලැබුණා යැයි හැඟීමක් ඇති විය. බලමුකෝ බලමුකෝ, හිතේ එනකොට මේ ඉතින් කොඩි දානවා. ගියාට පස්සේ ඒ ගියා මේ ගියා කියාගෙන ඉතින් අරකට ගියා කියාගෙන තමයි අන්තිමට එන්නේ ගීකෙතෝ ගියා. තරහව ලෝභය වැනි කෙලෙස් සිත් පැමිණීම වැළැක්විය නොහැකි මුත් සතිමත්ව ඒ දෙස බලා සිටීමටත් අවබෝධයෙන් එම කෙලෙස් සිතුවිලි බැහැර කිරීමටත් හැකි බව අවබෝධ විය. මේ ලෙස බොහෝ වෙලා බලා සිටිය හැකි විය. ඉන් පසුව නිදිබර ගතියක් දැනී, හිස වැටෙන ස්වභාවයක් දැනී, ඒ දෙස බලා නින්දේ ආරම්භයක් සොයා යෑමට සිත් පහළ විය. මාගේ දෑත් දෙපා හිරිවට්ටවන්න ඉන්ජෙක්ෂන් ගසා ඇතිමෙන් වේදනාවක් නොමැතිව මහත හා බර ගතියෙන් පතිත වී ඇති අයුරු දුටු වෙමි. ඇස් අඩවල් වන විට දර්ශනය වන ආකාරයෙන් යමක් දර්ශනය වෙවි නොවි නැති වී ගියේය. ඉන්පසු පුදුම ප්‍රබෝධයකින් මගේ සිටි ඔහේ සිටිය හැකි විය. ලාවට තොල්පෙති විවර වී ඇති බව වැටහුණු හේයින් මම නින්ද මුල සිට අත්දැක සිහියෙන් නින්දේ පසු වෙනවාදෝ කියා හැගිනි. එසේනම් ඔළුව කඩා වැටිය යුතුයයි සිතා ඒ දෙස අවධානයෙන් බලා සිටිමුත් එසේ වූයේ නැත. සිතේ චකිතයක් ඇති විය. මෙය නින්දද නැද්ද? ඒත් එක්කම සිත කීවේ නින්ද වූවත් නොවූවත් පලක් නැත. සිදු වූ දෙය කුමක් වූවත් මම අවදියෙන් සතියෙන් සිටියෙමි. සිතෙහි කෙලෙස් සිතුවිලි නොවී එයම ප්‍රමාණවත් නොවේ දැයි සිතමින් සැහැල්ලු සුවයෙන් විනාඩි 30කට වඩා සිටියෙමි. තෙරුවන් සරණයි. පොයින්ට් දෙකක් මට මතක් වෙනවා. අපි හිතන්නේ නිකන් ලංකාව වගේ තියෙන තනි පාරක අපි කාර් එකක් drive කරගෙන යනවා නම් ඉතරයි වාහනයක් කරනවා. අපි අනිවාර්යයෙන් පාරෙන් අයින් වෙලා අර වාහනේ යනකම් බොහොම ප්‍රවේශමින් යන්න බෑ. මොකද one way කියන්න බෑනේ එකටනේ. පාරේ පල්ලෙට විතරයි වාහනේ තියෙන්නේ. ඉතින් එතකොට එන වාහනේ අපිට ලොකු බරක්. අනිතික එන්නේ අනිවාර්යයෙන්ම danni එකේ. වගනදක කොහෙද මචං යන්නේ? අයි මචං යන්නේ? ඉතින් කචම්බචල්නේ. අපි හිතමු එක පැත්තේ ට්‍රක් 4 තියෙන පාරවල් දෙකක් තියෙනවා කියලා. මේ දැන් ට්‍රක් 4ක් තියෙනවා, මේ දැන් ට්‍රක්. ඒකට එහා පැත්තේ පාරයක් වාහනයක් ආවයි කියලා, මේ පැත්තේ වාහනයක් ආවයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපි ට්‍රක් එකේ අර චවිලියන් දෙකක් තියාන ගියා නම් ඇක්සිඩන්ට් නැහැ. ඉතින් ඒක උඩ කොච්චර වාහන ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ.
මේ පාර යන්නේ යාට කියනවා මෙයා එනවා මෙයා මේ පැත්තට යනවා වෙන්න යන්න ඕන එක්සිට් එකක් ගන්න ඕන උඩින් පාරන් වල වාහන යනවා අපිට ප්‍රශ්නයක් නැහැ කොච්චර වාහන තිබ්බත් ඒතර ගානක් නැහැ අන්න ඒ වගේ තමයි හිත මේ හයිවේ එකට දාගත්තට පස්සේ මේ හයිවේ කෝඩ් එකට වැටෙනවා ඊට පස්සේ ඇක්සිඩන්ට් නොවෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ නුත්තර ගමේ පාරක වගේ නෙවෙයි ඉතින් ඒ නිසා ওই හිතේ ඉරියවට තියෙන බය සද්ද වලට තියෙන බය වේදනාව තියෙන බය තියෙන බය ආධුනිකයා තියෙන හුඹස් බයක් ඊට පස්සේ තවත් ලස්සන පොයින්ට් එකක් මේක විස්තර වෙනවා විස්තරව නැතිවගේ ඒ නිින්ද වගේ එනකොට වේදනක් නැහැ සද්දත් නැහැ හිතවිලිත් නැහැ ලෙඩ රෝග මොකක්වත් නැති වෙලාව තමයි නිින්දේ. ඒ නිසා කාටරි දත එකක් කොමක් බඩේ එකක් කොමක් අමාරුවක් තියෙනවා කවදාකවත් නිින්දෙන්නේ නැහැ. ඒ නිසා බුරුම පඬිසාස කියනවා මේ නිින්ද කවුරු හරි මිනිස්සේ තමන්ගේ ජීවිත කාලෙම උත්තර ලොකු ගයක් හදලා ඒක හොඳට ෆර්නිෂ් කරලා ඔක්කොම හරි ගස්සලා බ්‍රත්තන් බඩු හරි මේ දාලා තියෙන වෙලාවේ පොඩ්ඩක් ඉදිරියට ගිහලා ඉඳි ගේ කඩාන යනවා වගේ කියලා. අපි හදපු ආධ්‍යාත්මික ගානේ හොඳම තැන තමයි ඔතන. අපි එතෙන්දී ප්‍රමාදිත වෙတယ်. අසතියට වැටෙනවා. එතකොට අර ලස්සනම මොහොතක තමයි ඔය නිජමත මොහොතේ කිසිම ෆ්‍රික්ෂන් එකක් බාධාවක් හිතවිල්ලක් සද්ද මොකක්වත්ම නැති වෙලා. ඒක අවදියේ ඒ හදවුවට ගියේ අපි ඒක බුද්ධ විඳින්න එතන නෑ. මොකද ප්‍රමාදේ. මදි. ඒ තමයි මජ්ජ පමාදට්ඨානා කියන්නේ ඕක තමයි. දීප හම්බෙන්නේත් ඕකයි. ඉතින් අපිත් බීලා තමයි ඉන්නේ. අපි නිින්ද වෙන හැටි නිින්දට එනකොට සියලු බාධා නැති වෙලා ෆ්‍රික්ෂන්ලස් පාත් එකට වැටිලා. හැබැයි බුද්ධි විඳින මිනිය නෑ ඒතන. තමන්ගේ ගෙදර හොද්දට හදපිලා කවුරු හොරකම් කරුවා. මෙතෙන් ගියාට පස්සේ තේනවා වෙන ස්වර්ගයක් කොමඩද මේකට අවදි වුණා නම් ඒ විලාවේ කිසිම බාධාවක් නෑ. හරියට ෆ්‍රික්ෂන් නැති තැනක ඉන්නවා වගේ. limitless තැනක ඉන්නවා boundaryless තැනක ඉන්නවා වගේ නමුත් ඒක අපිට අපින් හොරකම් කරලා තියෙනවා බුදුජානසයන් නිසා මේකට කිනොප් මේකට පිබිදෙන්න කියලා ප්‍රබුද්ධ වෙන්න කියලා ඒ ප්‍රබුද්ධ කියන වචෙන් තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ බුදුරු තුන් දෙනෙක් ඉන්නවා සම්මා සම්බුද්ධ ඉන්නවා පච්චේක බුද්ධ ඉන්නවා ශ්‍රාවක බෝධි තියෙනවා ඉතින් අපි හැමදාම නිින්දරන වෙලාවේ බුදු වෙනවා නෝ පොරනේ එතන ඔක්කොම වෙනකොට බබදොයි ඔක්කොම වමාරුවේ අම්මෝ තටබල තටබල කැස්සක් නැති වෙලා කිඹිස්සක් නැති වෙලා කිඹිස්සක් නැති වෙලා දත් එකක් වන්න නැතිව බඩ එකක් වන්න නැතිව හුස්මක් නැතිව සද්දයක් නැතිව වේදන ඔක්කොම වෙනකොට ඕ ගන්න බබන්නේ ඉත ඕකට ඌ ඔතෙන් ගෙනිලා අවදි කරනවා කියන්නේ බුදු කෙනෙක් ඉන්න බෑ අපි කියනගෙන පොයින්ට් එකේ එතෙන්ද ගියාට පස්සේ ෆ්‍රික්ෂන්ලස් තැනකට යනකොට අපේ හිත කොච්චර කුවකද චපලද වංචනිකද කියනවනම් අපි මේ ලෝකේ නෑ අපි ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් කරලා බුදුසෙන්ස කියන උකට අවදි වෙනවා අවදි වෙන්න නම් ඒකට බලාගෙන යන්න ඕනේ මෙතෙන් නඩු ගන්න හුස්මත් නෑ ෆ්‍රික්ෂන් නෑ දතිකක්කුත් නෑ බඩිකක්කුත් නෑ අන්න එතෙන්ද අපි කොච්චර කාලකන්නේද කියලා බලන්න ඒ චිත්තක්ෂණයේ අත්විඳ ගන්න නැතුව ඊට පස්සේ ඒකට චෝදනා කරනවා. බුද්ධ කිය මේ කාලකන්ණින් නිින්ද නාවන හොඳයි කියලා. කාලකන්ණ නෙවෙයි නිවන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි නිින්ද කියන ගෝණිය පොරවගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙස්සලාගෙන ඇවිල්ලා තියෙන නිින්ද ඒ නිසා බුදු වෙනවද බුදි වෙනවද කියන එක නිකන් ළඟ ළඟ තියෙන. මේ දෙකම තියෙන සාමාන්‍ය භාවනා මැදත්ත වුණා තමයි. ඈ? ඔව්. එතකොට ගෙදර ගියාට බුදු වෙන එකයි බුදු වෙන එකයි ටිකක් ඈත් වෙනවා ඒ අදාළ නැහැ. ඉතින් ආඩ පස්සේ ඕනම කෙනෙකුට සාමාන්‍ය නිින්දයක් නැත්තනක් රෝගයක් තියෙනවා නම් යවන්නකෝ බාහන මැදයක් තාන්න. පිටගෙන බුදිය නැටි කියලා උගන්වන්න බුලා ඉඳගෙන බුදිය නැටි උගන්වන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද පරයන්ක භාවනාවේදී සිතේ බරක් තද බවක් දැනීමෙන් මූල කර්මස්ථානයේ සිත පිහිටවන්න අසීරු වුණා. ඒ බර ආවේ බාහිර දේවල් ටිකක් සිතේ තිබුණු නිසා වෙන්න ඕන. කොච්චර සිත ආස්වාස ප්‍රස්වාසයේ රඳව ගන්න බැලුවත් සිත පුවේ බර ගතියට සහ අනෙකුත් අරමුණු වලට ඇදිලා ගියා. ඒත් මේ යන යන තැන්වල සිත ගිය බව සිහියෙන් ඉන්නත් වෑයම් කළා. නමුත් සිත කියන්නෙම මොනවා හරි කරන්නමයි කියලා. බාහිර වැඩ ටික ඉවර වෙලා ආයෙත් සතියෙන් ඉන්න කියලා තමයි සිත කියන්නේ. මේකත් අර ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ කියපු විදියට තව එක චිත්තක්ෂණයක් මොකුත් නොකර බලා ඉන්න කියන වගේ කියන තැන වගේ කියලාද කියලාදත් සිතුණා. ස්වාමීන් වහන්සේට පෙරවන් සරණයි. ඔය වගේ අර නිින්දට අවදි වෙච්ච වෙලාවක
නැත්නම් මේ වගේ වෙලාවක අවදි වෙච්චාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ලකුණු හතරක් පෙන්නනවා. මේක ස්පිරිචුවල්ද නැද්ද කියලා චෙක් කරගන්න. මේක ස්පිරිචුවල් නම් නැත්නම් දුක්ඛ සත්‍යද කිච්චනම් පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකත නට්ටෝ කියන ලකුණු හතරක් පෙන්නේ කියලා. ඒ මොහොත පෙළන ගතියක් තේරෙයි කියලා. අසහන සීලී ගතියක් තේරෙනවා. දවන ගතියක් තේරෙනවා. ඊට පස්සේ කූල් නැහැ. සංකත නට්ටෝ එතන එක එක දේවල් එනවා. කලින් කියාගන්න බැරි යෝජනා එනවා, කලින් කියාගන්න බැරි අසහන එනවා, හිතාගන්න බැරියක් එනවා. විපරිණාමට වේ ෆැසට් එක විතර මාරු වෙනවා. මේ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙන අර ප්‍රධාන ලක්ෂණ. මේ අතර ආවනම් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඔබ දිහා බලාගෙන දුක්ඛ සත්‍ය හොඳට පටල වෙනකම්. කියන්නේ මැෂින් එකක් දුවනවා නම් ෆ්‍රික්ෂන් එක නැතුව දුවන්න බෑ. කවදාකවත් මේ ලෝකේ මැෂින් එකක් නැහැ 100% efficiency. ඔය පීල නට්ටෝ සන්තාප නට්ටෝ කියන්නේ ෆ්‍රික්ෂන් එක. ඒක තේරුම් ගත්තනම් මෙච්චර භාවනා කරලා විවේක වෙනකොටත් මේ වගේ පොඩි ෆ්‍රික්ෂන් එකක් පැරන්ට් එකා තියෙනවා නම් ඔක බ්‍රහ්ම ලෝකෙට ගියක් තියෙනවා, දිවි ලෝකෙට ගියක් තියෙනවා, දිවිය උනත් වෙනවා, රජ උනත් වෙනවා, සිටු උනත් වෙනවා, හැමති උනත් වෙනවා. ඕක බාර ගන්න නැති එක තමයි අමනකම කියන්නේ. ඕක බාර ගන්න නැති එක තමයි පු탁ජනකම. ඕක බාර ගත්තට පස්සේ මේ දැන් හොඳට මට පේනවා මොකද්ද ඕ බරගතිය. ඒකට කියනවා ඔබ නැගිටලා ගිහලා බැස්කිලි ගිහලා වැඩ ඔක ඇරෙයි කියනවා. එන්නේ හිත දෙනවා විවිධාකාර දේවල් නැත්නම් අහවලා ලියුමට ලියලා තියෙනවා ඔක ලියලා කියලා වරෙන්කෝ කියලා. ඒ කියන්නේ එනකොට අර මම සම්පූර්ණ මංජබජා. කොහොමද අර බැලන්ස් එක කරන්න හදන්නේ. ඒතර බලන්න මේ දැනෙන පෙළන ගතිය, තවන ගතිය දුක්ඛ සත්‍යයේ පෙර නිමිත්ත කියලා ගන්නකො. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ ෆ්‍රික්ෂන් එක. ඒක සංකතයක්. කල්ලතු කියන්න බෑ මෙතෙන් යයි කියලා. විපරිණාමට ඒක ගොජේ වගේ ඔහි පෙරලි පෙරලි නිකන් හරියට කැඳ හැලියක් උතුරනවා වගේ කච 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 ගතිය. උදියාම් බලයින් බැරිකම තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ ලකුණු හතර හරි වටිනවා. ඒක තියෙන්නේ පරිසම්බිදා මාර්ගයේ මේ සාරිපුත්‍ර සාංශය තමයි මේ පොත අපි මෙව කළ තියෙන්නේ. දුක්ඛ සත්‍ය පෙන්නකොට පේනවා. මිනිස්සු මේකට පරිේෂණ කරන මේක නැති කරා. අම්මන කමක් මේකේ තියෙන්නේ. මැෂින් එකක් හදන්න බෑ 100%ක් එෆිෂන් කරලා. ඉතින් මේ ෆ්‍රික්ෂන් එක අඩු කරන්න හිතුවර කමන්නේ නැහැ. නැති කරන්න හිතන තරම් මිනිස්සු යමනයි. මේක දන්නා නම් ආයේ මිනිස්සු ලෝකෙට එන්නේ නැහැ. කොයි කොතන ගියත් ඕක තමයි තියෙන්නේ. ඕක ගැන තමයි මේ කනපින්දම් ගහන්නේ. සමහර මේක එක්සජරේට් කරන්න හදනවා. සමහර දෙනා ඒක නතර කරලා දෙන්නම් කියලා. බොයි මේක නෝම් එකක්. මේ නෝම් එක බාරගත්තා නම් කවුරුත් අර දඟලනට කියාවි. උඹට day to day anti-satisfaction එකද පිළිගන්න බැරි නම් පුතෝ උඹට trauma එකක් එයි. උඹට hysteria level එකට යයි. මේ day to day anti-satisfaction එක බාරගනි. hysteria level of trauma reducing to anti-satisfaction day to day anti-satisfaction means counseling. එච්චරයි කරන්න පුළුවන් නේ psychiatric කෙනෙකුට වෙන මොනව කරන්නද? day to day anti-satisfaction නැති කරන්න කාටද පුළුවන්? අද තියෙන අමනකම කියන්නේ මේ රිසර්ච් කරනවා මේ වතුරේ තෙත ගතිය නැති කරන්න, ඉන්නේ තියෙන රසණිය නැති කරන්න, උලකේ තියෙන හෙල්ලෙන ගතිය නැති කරන්න. උන්ගේ අම්මලාගේ පරිේෂණ මෙවුවා. ඔක්කොම අනාර්ය පරිේෂණ බුද්ධ ඥානස්කේ ආර්ය පරිේෂණ උදින්ද ඵලයන් උදින්ද ගිහිලා දැක්කේ නෑ වගේ බලන් හිටපම ඔබදියා, ඇහුනේ නෑ වගේ බලන් හිටපම ඔබදියා, දැනුනේ නෑ වගේ බලන් හිටපම ඔබදියා. බලන්න මුෘතේ මේක නැති කරන්න අපි නටන නැටිල්ල වතුරේ තෙත ගතිය නැති කරන්න හදනවා. ඉතින් ඒ නිසා අද තියෙන පරිේශන වල වියදම් කරන ගාන බැලුවොත් කවදාකවත් ඒකට නෙවෙයි යන්නේ. මේ වාහෙලා කරන්න හදන්නේ මානව පෘථිවි තලින් නැති කරන්න පරිේශන කරා. එකම පරිේශනයක්වත් නැහැ අද ලෝකේ. සියලු මිනිස්සු මරණ උපකරණ හොයන පරිේශනේ ඇර එකම විද්‍යාඥයෙක්වත් දන්නේ නැවුන් කාටද කඹරන්නේ කියලා. ඔක්කොම ලහය කරන්නේ ඉතින් අපිට ඇවිල්ලා තියෙන එකේ බයි ප්‍රොඩක්ට් විතරයි. සවුව පැත්තක දාලා උඹ ගියා කලින් රොටි ගෙඩියක් සම්බන කාලා කොසට දෙල්ලක් සම්බන කරලා භාවනා කරපන්. භාවනා කරන තේරෙයි ඔතන තමයි යන්න තියෙන්නේ. ඔතෙන් ගියාට පස්සේ කියනවා නිවන දැක්කා කියලා කට්ටියන් කෝ. මේ බඩේ ගැක්කෝ. මේ පොබේ බඩ තදගදී උදා නිවන කියන්නේ. ඉතින් අරු බැල බැල යන්නේ. ආව යනකොට ගියේ දුක නැති කරන්න කියලා මේ බයන වන්දු දෙහිත්ල තිබ්බේ මේ පොපු ගැක්කම වන්නේ කියලා. ඒක තමයි දුක කියන්නේ. මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන එකේ නින්ද early signs වගේ ඔබ තමයි දුක්ඛ සත්‍ය early sign එක උදේ බලන ඉන්න තරමට තපස අපි යනවා ඊගාසස. කරුතර පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි.
එක පරයන්කයේ භාවනාවට සූදානම් වන විට පළමුව අනන්ත සසර පටන් වැඩ සිටියා වූ බුදු පසේබුදු ආරයන් වහන්සේලාට මාගේ සිත කය වචනය යන තිදොරින් වරදක් සිදු වී ඇත්තම් එයට සමාව ලැබෙත්වායි කියා සෑම විටම භාවනාව පටන් ගනිමි. නමුත් සක්මණේදී එසේ සිටුවේ නැත. එය වරදක්ද? දෙවනි ප්‍රශ්නය. නේ දවසට එක සැරයක් ඒක කරන්නේ තුන්ගක් කරාදී බුදුම භාවනා කරන්න ගියාම පටන් ගත්ත දවසේම මුදිම කරන පරියන්කේදී ඒ වගේ හිතා ගන්න කියනවා. එහෙම නැත්නම් දවස අන්තිම වෙන පරියන්කයක් තියෙනවනේ ඒකෙදී සීරු දෙනාට බිම්පමුණවන්න ඕන. අපි යනවා ඊගාකට. දෙක මෛත්‍රී භාවනාව වඩන අයුරුත් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඉතින් මෛත්‍රී භාවනක හොඳට පරියන්ක දිංග හොඳට පටල වාඩි වෙන්න. ඒකල තමයි මේ ඉඳුන් හිටුන් පහදුකම ආරම්භ දෙන්නේ. ඒ කියන්නේ සුඛී අත්තානම් පරිහරණ. මෛත්‍රී වන වාක්‍ය වාක්‍ය හතරක් තියෙනවා. අවීරෝ හෝමි, අබ්භ්‍යාපජ්ජෝ හෝමි, අනිගෝ හෝමි, සුඛී අත්තානම් පරිහරණ. මේ සුඛී අත්තානම් පරිහරණ කියලා කියන්නේ මෛත්‍රිය ඥාන ඥාන ගතිය අරකරන හැටි. අවීරෝම කියලා කියන්නේ ද්වේෂ ගතිය අරකරන හැටි. ඒ නිසා හොඳට වාඩි වෙනකොට, ඉඳ ගන්නකොට, විදිනකොට හොඳට කය සුවසේ තියන්න ඊට වැඩි මෛත්‍රියක් නැහැ. අපි බලන්න වාඩිලා ඉනකොට කොච්චර විකෘතියද වාඩි වෙන්නේ කියලා, විදිනකොට කොච්චර විකෘතියද විදින්නේ කියලා සරුවච්චන් වහන්සේ විදිනකොට බලන්නකො. සුපතිත්‍ත්‍ය පාද. ඉඳගත්තුත් එහෙම. මම දැක්ක ඥානරාම ස්වාමීන් අවුරුදු එකම ආරක් විතර පන්දිස් ස්වාමීන් දැක්ක අවුරුදු 3යි මාස 9ක්. හැම වෙලාවෙම ඉන්නේ ඒකෙන් ආදර්ශයක් දීගෙන. ඉඳ ගන්නවා නේද ගන්නෙ පින්නලා. මේක ඉඳ ගන්න. ඇවිදින්නේ මෙහෙම. ඉඳාගන්නේ මෙහෙමයි. මේ කයර කරන්නේ සැලකිලම තමයි මයික් එක කියන්නේ. අපි හිතනවා මේ වෙන මේ සියලු සත්‍ය නිදු කෙත්තා නිරෝගීත්වා සෝපත්ත්‍ය අල්ලපු විතර පරට්ටි අර කියලා. ඒක මයිකේට දාගෙන තියෙනවා. මේකට කියන්නේ කාය කර්ම කියලා. මෛත්‍රී කාය අර්ග මෛත්‍රී වචී කර්ම. ඒත් යටින් තියෙන්නේ මෛත්‍රී මනෝ කර්ම. කාය කර්ම මොකද්ද? ඉන්න ඉන්න හැම තැනකම බැරි නම් තමන්ට ඒක කරන්න බෑ නම් පූසෙද්දී ආ බලන්න අප්පා. කොච්චර ජොලියේ ඉන්නවද කියේ? මේ ළඟදී මං කියුවා පූසෝ ගැන ලියපු පොත් කවදාකවත් පාඩුවට දුවල නැතිලු. ලියන්න ඉගෙන ගන්න නම් පූසෙගේ ෆොටෝ දෙකක් දාලා ලියන්න. ෂුවර් වාසි. මොකද ඌ ඉන්නේ කොයි වෙලාවෙද ජොනි? අනේ මීයේ කල්ලන්න යනකොටවත් බලන්න ඕ. මිනිස්සුયો බලන්න ඕ. අඬා වැටිලා උණ්ඩ හින්ද ගන්න තේරෙන්නේ නැහැ. හිටගෙන ඉඳ තේරෙන්නේ නැහැ. ඇවිදින්න තේරෙන්නේ නැහැ. ඒ මොකද මේ කයත් එක නෙවෙයි ඉන්නේ. ඉන්නේ ඉඳගෙන ඔය බීඩියක් ගන්න සූත්‍රයක් දාගෙන කොහේ හරි පිට ලෝක යන කල්පනා කරනවා. දීන්සයි මෛත්‍රී කර්මය කියලා කියන්නේ මේකෙදි ඉඳ ගන්නකොට හොඳට පටල වාඩි වෙන. හැවිදිනකොට හොඳට ඉරියව්වේ වාසිය ලබන්න. නිදා ගන්නකොට හිටගෙන ඉන්නකොට හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම කයට ඒ ඉඳුන් හිටු පහසුකම් ලැබලා දෙනවා කියලා අපි කියන්නේ. ඒක තමයි මෛත්‍රී. අවසානයේ වාක්‍ය ටිකක් දින හතරක් ගෙවි ගිය බව දැනුනේම නැත. ඔබ වහන්සේගේ මහා කරුණා පින් බලයෙන් අනුකම්පාවෙන් මා ආ මෙම ගමනේ මහා පියවරක් ඉදිරියට ගිය බව සිතමි. මහා දෙනු සම්භාරයක් ලැබුණි. භාවනා උපදෙස් රසක් ලැබිනි. ලබන වසරේදීත් මේ වාගේම වැඩසටහනකින් අපව දැනුවත් කිරීමට අවස්ථාවක් සැලසේවා කියා පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. වෙහෙස මහන්සි වී සියලුම කටයුතු සූදානම් කළ සංවිධායකතුමාටත් පවුලේ අයටත් මේ පිනෙන් වහවහ සසර දුකින් එතර වීමට ලැබෙත්වායි ප්‍රාර්ථනා කරමි. බොහෝම පින් පෙරුවන් සරණයි. ඔය හෙට එන්න තියෙන ලියුමක් ඔය අද ඇවිල්ලා තියෙන්නේ අපි ඒක අරගෙන. ඔය හෙට මේ වෙලාවට එන්න ඕනේ. Thank you at the present. So now we'll move on to the English reports and questions. Dear Bante, during sitting practice, I try to sit without reacting to defilements and intentions as long as I can. But these these durations are short, but I remain mindful. Once I had to stretch my legs because of pain, and after going back to normal posture, it felt more peaceful. I then started feeling sleepy, though there was mindfulness to a large extent. Bante, what should I do in a situation where sleepiness becomes strong? With much gratitude. So don't move your leg, then the pain is there. As far as the pain is there, no sleepiness.
so simple. So whenever you give facilities, pabadoi. So don't give. Api podiya kala mama end kit vela babe kambuna. Nadala unga kal hiti habai. Edukota man oyata damma me end onna menna. Eke vithara danna habai mama hitan dæna kiya. Ti ma hospital ekata giya balanna. Eyama kiyawa baba atata arana kiri thunno doyyenawa. Nisa baba endi kiyala tane vithara denndi. Edukota babaට urala uthila uranna onne. බඩ පිරෙනකන් කිරි බොයි කිව්වා. අතට ගත්ත ගමන් දොයනවා. එතකොට කිරි කිරි බොණ්ඩ ඉස්සලා දොයනවා. ආයෙත් පටිටිය බොනකොට ආයෙ දොයනවා. ඒ නිසා රටේ තියන්න බබා ඇඳේ තියලා පාත්තලා කිරි දෙන්නේ කියලා. ඒත් අන්නේ වගේ පොලි ටැක්ටික් එකක් දාන එකයි තියෙනවා. නිදිමත නෙවෙයි නිදිමත එනවනම් වැලි ටිකක් දාලා වාඩි වෙන්න ඒගොල්ලෝ. කුෂන් එක වාඩි වෙන්න එපා. වැලි ගයින් කරලා වැලි වල වාඩි වෙන්න. මේ ඉඳන් ඔබට තවල ගැත්තේ වලි ගයි කිරුවේ දැන් වෙරනබල් බන්තේ සිටින් මෙඩිටේෂන් වොචින් ඉන් අවුට් බ්‍රෙත් ඇස් ප්‍රයිමරි ඔබ්ජෙක්ට් බ්‍රීත් ෂැලෝ ඊක්වල් ඉන් ලෙන්ත් Noted nose dripping. Recalled the Apo element. The coldness on the skin, Tejo, the Tejo element, and when it dried on the skin, the deposit, the Patavi element, the Vayo element, with the air going in and out and helping it to be it to dry. I noted the Vedana feeling element by the tickling feeling when drop was coming down the upper lip and smearing feeling when it dried up. I perceived the salty taste when the droplet dripped into the upper lip and into the mouth. Within brackets, tongue. I noted my mind considering this was gross. Within brackets, olarikai. And each drop was replaced by another santatyak and had a reason and result paticca-samuppannai by me being born. I noted I had no control over the liquid production and there was no I to control it. Within brackets, the anatta concept, the dukkha from the discomfort and the anicca, within brackets, impermanence from the drip becoming air from the initial droplet and solid from the salty deposit on the skin. Is this how one should be contemplating things as we meditate, or should we try to continue to keep focus only on the in-out breath, which I tried to do thereafter? Thank you for your kind guidance and may you attain nirvana in this very life with utmost reverence and metta. It's talking about the salivation or tears. I think it's tears. To the latter part, it appears like a salivation, otherwise loose nose. All these things can happen. When the tears happen, it definitely coming here and go to the edge of the mouth. It's way it is the contours of the thing. And then sometimes it come and then the salty nature. And then you feel the dried out thing. And so much patiently you have to be there. Otherwise you feel like pulling a piece of paper and wiping it at night. So, but if you are going to see, observe it, it's a blessed blessing in disguise time. But shall I correct? So this is noted nose dripping. Nose dripping also the same. The tears also the same. So when it happens, if you study it, so you can understand all the four elements. So likewise, when you are bathing, when you are brushing your teeth, when you are eating, the salivation happens.
don't try to telescope the event. Just spread it out to have the thin slicing of time, different episodes. So they have their dhatu guna, universal nature. You can understand, so there you get a distance from yourself. You become a neutral observer of yourself. That Ampitine American Rahul, one day he went there and sat on a colony of ants. They are coming and biting everywhere. I was observing. So after a while, the close by monastery monk paid a visit to him. And he saw, without knowing, that the monk has gone to the ant hill and everyone is biting, he started wiping. Out of cover, he says, who are you? I am a visitor. Please, let me have my meditation. Let the ants to bite. So he purposely went there. Some people go to where the mosquitoes are and just sitting and waiting. How the mosquitoes are biting. So what a kind of compassion. If you have any idea of dengue, any idea of malaria, you can't do it. So this is somewhat milder, but this is the way it is happening when you become continuously mindful. Okay? Most Venerable Dhammajiva Thero, with utmost respect, whenever I start getting into deep meditation, I have a problem with my eyes streaming. This disturbs the continuity of the practice. I would appreciate the reasons behind this condition. It's not happening as frequently as it used to. This action ceases after a while, but I am puzzled by it. I have been very emotional following a successful meditative states, ending up with tears pouring effortlessly. The euphoria I receive following all above is wonderful, and I thank my parents and my respect and gratitude is extended to Bhante, the fabulous organizers and their silent family members and all of us, because without all participants there will be no retreat. Unconditional love and blessings to you all. Both of them has to sit together, the early person and this person. Early person know how to taste it. Second person is not happy with tasting. So therefore, the early person can teach the second person in the tears happen, how you can follow it. So sometimes when the first tear droplets happen, it is so like a saw, like sawing like a the saw. So you can't wait, but it's so slow it happens, and ultimately go and ultimately you end up with the taste, and that's the point you start licking. So second person, first person can lick the first person, second person. Is that all? Appears that there is no control over it. So is it a sadness or happiness? This is what I was trying to find out. Is it because it's emotions that's bringing it out, or is it something that I should just let happen, or I don't have any control, I keep wiping it? So when I was in Nilambe, I was sitting, started the game, I went to the plane, the lawn, I started, and weeping. So I know after a little while the labors will come and they will start the muster. I can't stop. I don't know whether it's a happiness or I don't know if it's a, there's no reason to be crying, but it's happening. So I started laughing at it because it's so much of weeping. You can't control. Because it's the mind is in a euphoric situation. So let it happen. No problem.
So sometimes you don't know, it's a mixture of sadness and the happiness. So it is let the mind to, let the body to cry, no problem. And if you are sitting with the beginners, they will come and give you paper, the tissue papers, and start wiping and ask all the... I always wipe it, but the problem with me is whether it is happiness or... So later you can put a label, no problem. Let that happen. Let the episode happen without your interference. Coming peak and then disappears, just like a breath, the beginning, the winter, and the end of the tearing seizure. No problem. You have your own right, your human right. Analyzing means you are interfering in the natural flow. See the beginning, the middle, and the end. So it is the way all the things are happening, warp it same. That this is the way body is working. When the sun starts, each 2 hours time, our internal climate is changing. From 6 to 8, 8 to 10, 10 to 12, 12 to 1. So this is the way body is working, just like the up tide and low tide of the sea. Never mind. We are not coming and going to wipe your tears. No problem. ඊයේ දේශනාව සම්බන්ධව ගැටලු තුනකුත් හරි කියමු කමන්න. දන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ඊයේ සවස ධම්ම දේශනාවට මාගේ නමස්කාර පූර්ව කෘතඥතාවය පුදකර සිටිමි. එම දේශනාවෙන් පසුව මට මෙතෙක් හිරවේ සිරිතන සහ මුල්ම निराකරණය විය. මට ඇති සතුට සහ සැනසීම වචන වලින් කියන්න බෑ. මට ඒ ඇති සැනසීම මේ සියලු දිනාටම පතමි. ඒත් සුළු ප්‍රශ්නයක් අසා निराකරණය කිරීමට අවසර. ඔබ වහන්සේ පැවසුවා ඉදිරියට යන ගමනේ ගිවිසුම් ගහන්න එපා කියලා. බන්තේ ගිවිසුම් වලින් තේරුම් ගන්නේ කුමක්ද යයි ඉලබොරේට් කරන්න කියා নমස්කාර පූර්වකව අසා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝාෂ පතමි. තෙරුවන් සරණයි. Entanglement පටලැවිලි. Proposal projects මුකුත් එපා. යන්නේකට යන්න දෙන එකයි දෙන්නේ. මොනම දෙයක් අපේක්ෂා කරන්න එපා. එතකොට තේරෙනවා දැන් ධර්මය වැඩ කරනවා කියලා. ඒ වෙලාවේදී උකට ලුණු අඹුල් දාන්න යන්න එපා, උම්මලකට දාන්න යන්න එපා, තෙප්පරාදු කරන්න යන්න එපා. ওই තාලෙට යන්න එකයි තියෙන්නේ. අපි සල්ලි සුන් කරනවා නේ ඊට පස්සේ හැම මාසෙකටම සැරයක් ෆිට් එකට යනවා. තමයි ජීවහමරු අවුරුද්ද සැරයක් ගෙන්න ගන්නවා. බයිලානේ. ඔය මොකක්වත් ඕනේ නැහැ. දැන් ඔය අනේකට යන්න අරපන්. අනවරතෙන් අපි කියන්නේ නිසිදින්ද ඔයේ යන්න අරින්න ඕන. දැන් පොඩි උන් බත් කන්න දීපුවාම එක මේසුදු තියලක් බත්යක් පිසි දාපු එක පොඩි අනම්මන දාන්නේ ඉතල ඉංග බත් හිටෙන ඒ කාලේ ඇහිත් දා ගන්නවා නහිත් දා ගන්නවා කටෙත් දා ගන්නවා බත් එකට බහිනවා. පැකිලදින මොන බොරුද. දැන් යකෝව අයම්මට බාර දීලා අම්මා පැත්තකට දෙනවනේ. අපි කාලේ මේ පොඩි කාට බත් එක ලොකු බෙදලා දෙ උඩ දෙනවා කන්න. ඌ දන්නේ නැ මේක කන දෙයක්ද නැද්ද කියලා ඉතින් ඇඟිත් ගා ගන්නවා. ඉතින් ඒ නිසින්ින්ද එහෙම ගා ගන්න හැමදාම බැරි. ඒ වෙලාවට දෙන එකයි තියෙන්නේ. මොනම සල ওই සලසුම් කියලා කියන්නේ අපාගත වැඩක්. සලසුම් කියලා කියන්නේ මාර තාක්ෂික වැඩක්. ජීවිතය කියලා කියන්නේ ওই ෆ්ලෝ එකක්. ඒක මේට්‍රික්ස් එකක්. අපි සලසුම් නැතුව ඉන්න බෑ සමාජයට ගියාම. ශිෂ්ටාචාරය කියලා කියන්නේ අපි එලිමාංශයට කඳුරක්. අපි කැලේට ගියාට පස්සේ මොනම සලසුමක් අත් නැහැ. ශිෂ්ටාචාරයට යන්නත් ඕනේ කැලේට යන්නත් ඕනේ. ඒක ලෙවල පැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම ලෝක. එහෙම ලෝකට යන්න එන්න යලුවේ කියලා අපි ආර්දනා කරනවා. ඒ සරුවචනාංශේ දුෂ්කරක්‍රියා කරන වෙලාවේ හඳුන් නැතුව ඉන්න උත්සාහ කරනවා. ඉතින් කවුරු හරි ගෑනු කෙනෙක් දර කඩන හැටි කැලේට ගියාම එහා කන්දට යනකම් දුවනවා. දුවලා ඒ ගොඩක් කෙල්ලම් කරලා තියෙනවා මේ වගේ සබාවක් කියන්න බැරි ටිකක්. අපි ඒක කියලා දෙන උඹලා කරන්න ඕනේ නැහැ කියලා. එනිසා නිකන් හරි මේ වෙලාවේදී වගේ ඒක කරන්න යන්න එපා. කට්ටි ඉන්න වෙලාවේ. කොහොම හරි යන දෙයට යන්න අරින්ද ධර්මයට කඩුව බාර දුන්නට පස්සේ අත දාන්න යන්න එපා. මගේ පැහිකම්, මගේ දක්ෂකම්, මගේ සැලසුම් සේරම ළමා වැඩ. ධර්මයේ ඊටදී හරි ප්‍රබලයි. යන අපේ යන්න දෙන එකයි තියෙන්නේ. නිෂිනින්ද යන්න දෙන එකයි තියෙන්නේ. සුපින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස චුල්ල වේදාල්ල සූත්‍රෙහි දිසොයිසා පරිවර්තනයේහි පහත දෙබස දක්වා ඇත. ආර්යාවනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දාහුද
නැතහොත් සීලාදී ස්කන්ධ තුනෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංග්‍රහගෙන ලද්දක්ද? එවත් විසාකේනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහකරන ලද්දේ නොවේ. එවත් විසාකේනි ස්කන්ධ තුනෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංග්‍රහකරන ලදි. ඉහත කිය වූ දෙබස තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහකරන ලද්දේ නොවේ යන වාක්‍ය මාහට නොතේරේ. Venerable Bhikkhu Nanomali and Bhikkhu Bodhi Ge, the middle length discourses of the Buddha potata mahata not potahi mahata noterana ihata vakya adangu kotas dakwa yatte the three aggregates are not included by the noble eightfold path friend Visakha, but the noble eightfold path is included by the three aggregates ketiyen asuwoth ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලාදී ස්කන්ධ සංග්‍රහ කරන ලද්දේ වේ යයි මට හැඟේ. එසේ නොවන්නේ කෙසේද? කරුණාවෙන් යුක්තව මාහට යටිකුරු වී ඇති මේ කරුණ උඩුකුරු කර දෙන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. ඒක ඇත්තට මේ වගේ ලීනියර් ලැන්ග්වේජ් එකකට දාන්න බෑ මේකේ. මේක ගන්න තියෙන අදහස සීල සමාධි ප්‍රඥාව ආර්ය අෂ්ටාංග මාර්ගේ නැචරලි කාටක හිතෙන්නෙත් නෑ, කෙරෙන්නෙත් නෑ, මිනිස්සුයෙකුට කල්පනා වෙන්නේ නෑ. ඒක සංස්කරණයක්. ඉතින් බුදුරජාණන්සේ මෙච්චර සංස්කාර ගැන කතා කරමින් ඉඳද්දී බුදුරජාණන්සේත් කරලා තියෙන සංස්කරණයක්. ඒ තමයි බුදුරජාණන් අහනවා ආර්ය අෂ්ටාංග මාර්ගේ සංස්කරණයක්ද නැචරල් ඔකරින් එකක්ද? නෑ, ඒක සංස්කරණයක්. ඒක තමයි අද්දුම සංස්කරණ නිසා ඒක මාර්ගෙන් සියලු සංස්කාර අයින් කළා දාන්න. ඒත් ආර්ය ආර්යෂ්ටාංග මාර්ගේ දුවනේ නෝට ආර්යෂ්ටාංග මාර්ගයෙන් ආර්යෂ්ටාංග මාර්ගයත් අයින් කළා. ඒ කියන්නේ මේක නැචරලි කාටවක හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දන්නේ නැතිෙම හිතෙන්නේ නැති කෙනාට පටවන්න ඇත්තම ඇසිමිලේට් කරලා හදපු එකක්. ඒ නිසා ආර්යෂ්ටාංග මාර්ගයට ගැලපෙන විදිහට සීල සමාධි ප්‍රඥා දෙන්න දානවා කියලා කියන්නේ සාමාන්‍ය දහම් පාසලේ උගන්වන්නේ අපිට සීල සමාධි ප්‍රඥා කියලානේ. නමුත් ආර්යෂ්ටාංග මාර්ගයට ප්‍රඥා සීල සමාධි වෙලානේ. කරකොල තැරලානේ තියෙන්නේ. ඉතින් මේක කියන්න ඕනේ ආර්යෂ්ටාංග මාර්ගයේ ඒකට බබාගේ භාෂාවට දාලා පළවෙනිම ප්‍රඥා සයිස් එක දාලා ඒකට සීලේ දාලා ඒකට සමාධි දාලා ඒකත් බුදුරජාණන් වහන්සේගේ මැනිපියුලේෂන් එක බුදුරජාණන් වහන්සේගේ සිමුලේෂන් එක බුදුරජාණන් වහන්සේගේ සංස්කරණයක් ඒකල බුදුන්සේ අපිට සාතික දෙයක තමයි අඳු මේක එහෙනම් බලංග තියෙන ඔක්කොම ගොරෝසු ටික ලයින් කරලා දාලා මේකෙන් රිප්ලේස් කරනවා මේක හදලා තියෙන්නේ මේක විදිහින් මේක රිප්ලේස් කරන විදිහට ඒක තේරෙන්නේ නැහැ බෞද්ධයට තේරෙන්නේ නැහැ ඒක බෞද්ධ හිතන ආර්ය අෂ්ටාංග මාර්ගය රකින්න ඕනේ කියලා නෑ ගගි ගොඩට ගියාට පස්සේ බහුර කරේ දියනින්න ඕනේ නෑ බහුර අතහැරලා ඵලයක් ඉතින් ධම්මෝ පිවෝ වික්‍රේ පහතබ්බා වගේව අධම්මෝ කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා මාන්නෙන් බල ඉගෙනගත්ත මේ ධර්මයත් උඹට අතාරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද කියලා අපි හිතනවා නේ ධර්මේ රම්පත්ති රෝල් ලියලා සුරේක දාලා කරේ ගහගෙන ඉන්න ඕනේ කියලා ධර්මේ රකින්න හදන්නේ අපි එහෙම ඒක නිසා මෙතෙන්දි ගන්න තියෙන මට තේරෙන අදහස මේක බුදුහාමුදුරුව විසින් ඇසිමිලේට් කරන ලද්දක් ස්වභාව සිද්ධි නැහැ කිසිම කෙනෙකුට කොච්චර කල්පනා කරත් මේ වගේ දෙයක් කල්පනා වෙන්නේ නැහැ අනිකුත් දේවල් ඔය අපි ඔය දන්න ඔය සයන්ටිෆික් දේවල් ඔළුවට අපගිඩියක් වැඩිචාම් මේක ගුරුත්වාකර්ෂණය වගේ දේවල් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් මේක ඇක්සිඩන්ට් නෙවෙයි මේක බුදුජාන් වහන්සේ විසින් කරන ලද සංස්කරණයක් කියන එක තමයි කියන්න තියෙන්නේ දරු ස්වාමීන් වහන්සේ චුල්ල වේදාල සූත්‍රයේහි ත්‍රිසෝයිසා පරිවර්තනයේහි මෙසේ සඳහන් වේ උපේක්ෂා වේදනාව දැනීම සැපය නොදැනීම දුකය උපේක්ෂා වේදනාව දැනීම සැප බව පහසුවෙන් වටහා ගත හැකිමුත් නොදැනීම දුකක් වන්නේ කෙසේදයි පැහැදිලි නැත. නොදන්නා දෙයක් ගැන දුකක් ඇතිවන්නේ කෙසේද? උදාහරණයක් සමගින් පැහැදිලි කළ හැකි නම් බෙහෙවින් අගනේය. ස්වාමීන් වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. මේක විස්තර කරන්න බලන්න භාවනා කරනකොට විස්තර කළ දෙන්න පුළුවන් අනික අයට අමාරුයි. නමුත් අපි භාවනා කරන පිරිසක් වශයෙන් කියන්න පුළුවන් ආසස් ප්‍රසාස දෙකේ ගොරෝසු අවස්ථාවල් ගොරෝසුට ආසස් ප්‍රසාස වැටෙන වෙලාවල් අපිට වැටෙනවා ඒක අපි සතුටින් බාර ගන්නවා අම්බෝ මට ආනපානේ හරියයි කියලා. නමුත් ඒක හුඟක් වෙලා කරනකොට ඒක එන්නේ ඒක නීරස වෙලා හිත සද්දවලට පයිදු වේදනාවට පයිදු හිතිලියට පයිනවා මොකද මේක එන්නේ නීරස වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන සුඛය අඩු වෙන වඩා ගන්න. ඉතින් එතකොට හිත පිටපණින්නේ
ඒ වස්තු වල තියෙන කැපිපේන භාවය නිසා නෙවෙයි අරමුණේ නීරස භාවය නිසා. මේ නීරස භාවයට තමයි අදුක්කම සුඛ කියලා කියන්නේ. ඉතින් අදුක්කම සුඛේ දැන් මම ඇවිල්ලා තියෙන්නේ මේක මම උපයාගත්ත දෙයක් දන්නවා කියලා කියනවා නම් ලොකු සැපයක් ඇති වෙනවා. මේක දන්නේ නැතුව බාණ්ඩු ගිහලා කවුරු හරි කැස්සනේ. බාණ්ඩු ගිහලා වැස්සනේ. එතන මැස්සේ කවන්නේ කියලා අපි මේ බාහිරයට බහින්න හදනවා කියලා කියන්නේ. ඒ වෙලාවේ මේ අදුක්කම සුඛ වේදනාව කියලා දෙන එකේ නොදැනුවත්කම නිසා අපි මේ කොහිදෝ අලුත් දුක් හටගන්නවා. පහදරු. වදනවා කියලා මං කියන්නේ. මෙන්නේ මොකක්වත් නෙවෙයි ඕනෙම අරමුණක් තියා බලනකොට එන්න දෙවේලේ දකින්න කුකුලාගේ කරබලා මෙවේලේ බෙනී සකසීම සුදු වෙලා කියලා යන්නේ අදුක්කම සුඛේට. අපි එතකොට බාහිරේ තියෙන වස්තු වලට හිත පණිනවා. ඒකත් නැචරල්. එතකොට අපි බාහිරේ තියෙන වස්තු වල චෝදනා කරන භයානක කරන තැඟල කයින්න හොඳ නැහැ. භයානක කරන තැඟල වහින්න හොඳ නැහැ. මහන දෙන මැස්ස ඉන්න හොඳ නැහැ කියලා ඒකත් ඒ කතන්දරේ ගියාම අර අදුක්කම සුඛේ නොදැනුවත්කම මෙයාට අලුතින් දුක් වදින තැනක් වෙනවා. ඒ නිසා මේක මෙහෙන් එහෙනකොට මේක මෙහෙන් මොකද්ද වෙන්නේ කියන එක අරමුණ මේ වෙලාවේදී අදුක්කම සුඛයට ගියා කියන එක මැජික් එකක් පෙන්ලයි මේ රබාන හයියෙන් හොල්ලනකොට දැනගන්න ඕනේ මේ අතෙන් මෙයා දෙල්ලමක් දාන තමයි හදාන්නේ. ඕනෙම එකක් බලන ඉන්නකොට ඒක නීරස භාව වෙනකොට වදේ තියෙන්නේ විචිත්‍ර වෙනවා. ඒ විචිත්‍ර දේවල් අපි ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරන්නේ මොකද්ද? අරමුණේ අදුක්කම සුඛේ පහළ වීගෙන එනකොට අපි ඒක නොදැනුවත් කරමු. ඒක දුක. ඒකෙන් මෙන්නේ අලුතෙන් කර්ම රැස් කරන්න පටන් ගන්නවා. අර කර්ම ගිවාගෙන යන ක්‍රමේ පැත්තක දාලා නිරස දී කියලා ඒක පැත්තක දාලා අලුත් අලුත් දේවල් වලට යනවා. ඒක තමයි කාමය කියන්නේ. විතර අරමුණු මාරු කිරීම. ඒ නිසා සර්වඥාසී දේතන කරනවා දුක්ඛ සත්‍ය අපට අවබෝධ කරන්න බැරි ඉරියව්ව විනාශ කරන්න නිසා කියන. ඒ ඉරියව්වෙම ඉන්න ඕනේ. ඒ අරමුණේම ඉන්න ඕනේ. එතකොට ඒක එපා වෙනවා. ඉතින් ඒකයි උඹ දිනේ කොයි දික්කද හදුවේ. අද නිසර දින ප්‍රේමේ බෙන්දට පාත් නැහැනේ. එතකොට ඉතින් ඒ අල්ලපුකේ තමයි හරි ලස්සන. ඉතින් ඒක කියනවා අර මොකද ගෙදර ගෑනි කියලා ඕක කියන. ඉතින් කිව්වට පස්සේ ගෙදර ගෑන දන්න වැඩේ ඉවරයි ඉතින් කියලා. එහෙම නෙක දැක්කට කමන්නේ නොකිය හිටපම් මං කියන්නේ. නොකිය ඉන්න බෑ. මොකද අර අදුක්කම සුඛ වේදනාවට වැඩිය අරක කියන්න තියෙන කුයි කුයි ගාන ගතිය. කුචි කවන ගතිය. ඉතින් දීග වලට වැඩිය මේ දවස්වල දික්කස හද රෙජිස්ටර් වෙනවා කියලා කියනවා. ගාමි කියන්නේ ඕක තමයි. ගාමි කියන්නේ අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඒ කර්මණක් බොහෝ වෙලා හිටියොත් එන්නේම අදුක්කම සුඛය. අපි ඒක දන්නේ නැහැ. භාවනා ලාභයක් බව දන්නේ නැහැ. ප්‍රගතියක් බව දන්නේ නැහැ. ඒ නිසා අපි පිටින් ඇවිල්ලා කරදර කෙරුවා කියලා චෝදනා කරනවා. ඒක එයාට කමඨාන සුද්ධ කළ දෙනවා කියන එක හරිම සියුම්මට කරන්න ඕන. අතරපස්සයක් කරන්න හදලා ඔය ඔක්කොම ශ්‍රී ලංකාවේ පොඩ්ඩක් බලවම් බලපු අරමුණ මොකද වෙන්නේ කියලා කියන්නේවත් නැහැ. තේන්ද භාවනා කරනකොට මේ කියලා දෙන්න පුළුවන්. එනිසා මේ රසකාමියෙකුට එහෙම නැත්නම් මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන මිනිසෙකුට මේසු මේක අන්නන එකමනේ කරන්නේ. මිනිස්සු අමාරුවේ දාන එකමනේ කරන්නේ. ඉතින් එහෙම ලෝකෙක ජීවත් වෙනකොට ਉਹ කතා කරන්න ගියොත් ඒ මිනිස්සු හිතන අපිට මේ ඒගොල්ලන්ට විරුද්ධව අපි කතා කරනවා. අපිට එහෙම කවුරුත් එක්කවත් තරහ නැහැ. නමුත් බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකෙක අපි ඉන්නේ ඒ නිසා අපිව අඳ කරන්න ඒගොල්ලන්ට බෑ. ඔය මොන જાතියෙන් අපිට මේ අරක ලස්සන මේක ලස්සන කිව්වත් අපි දන්න මාර පාක්ෂිකයි කියලා. අපි දන්න මේ සේනවල 100% මේක කිව්වත් මේක මාර පාක්ෂිකයි. එපා පුතේ ඔය කතා අහන්නද මමයි උඹට ලේඛි දෙතු දුන්නේ කියලා බුදුහාමරෝ වාගේ දින අයලා බලන්නේ. හිටි තැන සිට යම්තාක් ගැඹුරකට සතිය වඩවාගත් අප මෙම සතිය ආරක්ෂා කර ගැනීමට අදිෂ්ඨානයෙන්ම පසුවෙමු. එදිනෙදා ජීවිතයේ සතිමත්ව සිටීමට අමතරව සතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රායෝගිකව අපි ඩේලි රුටින් වලට එකතු කරගත යුතු දෑ හා බැහැර කළ යුතු දෑ පිළිබඳව පුංචි උපදෙසක් පතමි. ඩේලි භාවනාවල කමටහන් ලිවිය යුතුද? එදිනෙදා ජීවිතයේදී මා සරලව අරපිරිමැස්මෙන් පරිසරයට අවම හානියක් සිදුවන ලෙස ජීවත් වීමට ඇලුම් කරන අතර එසේ කිරීමේදී ලෝභය පැත්තට සිත ඇදේදැයි සැකයක් ඇත. එක්සැම්පල් ප්ලාස්ටික් ටබ් එකක් බොහෝ අය නොසිතාම බින් එකට දමද්දී එයින් වන හානිය සිතා එය නැවත සෝදා භාවිතා කිරීමේ පුරුද්දක් ඇති අතර මේ ගොඩගහ ගැනීමක් දැයි සිතේ. වතුර ආලෝකය ආහාර පරිහරණය වැනි බොහෝ දෑ මිනිසා විසින් සිතා මතාම ඔහේ නාස්ති කරන බව දකින විට මගින් විය යුතු කොටස කරමී සිතමි.
මෙලෙස සිටීම අන්තවාදී වීමක් නොවේ නේද? ඕවාගෙන වැඩිය නොහිතා මේ ගමන පූර්ණය කළ යුතුයද? බිත්තර භාවිතයෙන් පරපණ නැසීමක් සිදු වෙනවාද කියන ප්‍රශ්නය කතා කිරීමට ඔබ වහන්සේ සතුටුද? අනික මෙම ධර්ම මාර්ගයේ ප්‍රැක්ටිකලි වැඩිවීමට උත්සාහ ගන්නා අප මස් මාංශ අනුභවය නොකරන්නේ නම් හොඳද? මේ වගේ ප්‍රශ්නයන් ඇසුවාට සමා වෙන්න සීමාව ඉක්මවුවා නම් කමාවි මෙය නොසලකා හරිත්වා. ඔය පළවෙනි කොටස දෙකේ තියෙන්නේ බුද්ධ ජානන්තේ එකයි කියලා තියෙන්නේ කල්යාණ මිත්‍රාසය තියාගන්න 100%ක්ම. ඒකට අනිත් ප්‍රශ්න ඔක්කොම විසදේ. අපේ ලොකු ශාන්තික පොඩ්ඩක් ප්‍රායෝගිකව කිව්වා සත්‍ච්ඡකාරී සක්කච්ඡකාරී සප්පායකාරී කියලා කාරණා තුන මතක තියාගන්න. සත්‍ච්ඡකාරී කියලා කියන්නේ නිත්‍යපතා භාවනා කරන. සක්මන් වෙලාවට හරියටම සක්මන් කරන. පරියංග වෙලා හරියට පරියංග කරන කාටද ඇව්වත් කියලා කියන්නේ ඕගොල්ලෝ අහවල දැයි මම කිව්ද කරන් දිනවා සෝරි. මම මේ වෙලාවේ භාවනා කරන වෙලාව. ගෞරවණීය ගෝතික යන්න මොනේ මන්ට කියද කියනම් මං කියන මට අවුරුද්දක කලින් කියලා තිබුණා මං ඒ දවසේ වෙන් කළා තියෙනවා දැන් එක භාවනාවට වෙන් කළා තියෙන්නේ ඒසයි ආට ඕනේ නම් කියලා මැරෙන්න මෙච්චර මං ගමගේ කයින් ටයිම් එක හදලා තියෙන්නේ ඒ දවසේ මැරුණාට මට කරන්න දෙයක් නැහැ ඉතින් කවුරුත් එන්නේ නැහැ මට දැන් මල කියලා කියන්නේ කියලා වැඩක් නැහැ නේ මම ගියාම තවත් මල ගෙදරක් එන්නේ මට මං කියලා තියෙන්නේ මට ඕනම යන්න නැත්තම් මම කවුරු මරලා මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා සත්‍ච්ඡකාරී වෙන්න. සක්කච්ඡකාරී වෙන්න භාවනාව මුදුන් තැන දිර සලකන්න. ගාදර ගෞරවයෙන් කරන්න මේ ආවට ගියාට part time job එකක් විදිහට කරන්න එපා. මේක උනාට පස්සේ කරන්න හේතුවක් තියෙනවනේ අපිට. දැන් සද්ධායකාරී. ඉතාමත් සද්ධායෙන් කරන්න. නිකන් ආවට ගියාට නෙවෙයි මේ සක්කච්ඡකාරීකමට ලැබෙන ආනිසංසය බුදු ආමරෝ දේශනා කරනවා. සක්කම් දාණයක් දෙනකොට සක්කච්ඡකාරී වෙනවා නා. එයාට ලැබෙන ඕනේ ආත්මික පණිවිඩකාරයෝ දරුවෝ සේවකයෝ එයා කියන දේ අහන කෙනෙක් බවට පත් වෙනවා. දැන් අද විතර සේවකයෝ ස්වාමියා නාහන ගුරුවරු කියන දේ නාහන දරුවෝ දෙමාපියෝ නාහන දරුවෝ ඉන්න යුගයක් ඇත්තේ නැහැ. ඒ මොකද හේතුව ඒ දෙමාපියෝ දරුවෝ ලබන්න පින් කරලා තිබුණාට ඒ පිනත් එක්ක සක්කච්ඡාකාරිකම කරලා නැහැ. අපිට සේවකෝ ලැබුණාට ඒ සේවක අපි කින්දේ අහන්නේ මොකද අපි සක්කච්ඡාකාරිකම දන්නේ අපි හිතන සේවකයාගේ දෝෂයක් නෑ අපි වැඩක් කරනකොට වැඩේ හැදී කියලා එකක් තියෙනවා සක්කච්ඡාකාරී වැඩක් කරනවා අපිට ලැබෙන 16 මොකද එළිය තියෙන්නේ පිස්සකාරීවා දරුව දුවා දරුවෝ හෝ සේවකයෝ හෝ පණිවිඩකාරයෝ මළුව කළුව මාරපංගිය කතා බෑ හරියටම වැඩේ කරයි ඔබ කියන දෙයට අහු කන්දෙයි ඔබ වැඩේ කරනකොට බින කරනකොට සක්කච්ඡාකාරියෝ කරන්නේ. ඉතින් අද මේ සක්කච්ඡාකාරීකම එක විද්‍යාලෝකේ ඇත්තෙම නෑ. ඒගොල්ලෝ වෙන සක්කච්ඡාකාරීකමක් තියෙනවා. අපි මේ පරිසරයේ සක්කච්ඡාකාරී නෑ. දිනෝපයන්ද සක්කච්ඡාකාරී නෑ. සාර ධර්ම වලට මේ ආචාර ධර්ම වලට සක්කච්ඡාකාරී නෑ. මේ සාපේ අවුරුදු 200ක් මාන වැපෙළුණා. මේ විද්‍යාව දිනු වෙන්න පරිසරය නොතක හැරීම වැඩි හිටියන් නොතක හැරීම සහ ආචාර ධර්ම නොතක හැරීම සහ ගහන අපරාධයක්. ඒක කෙරුවේ පළවෙනි ලෝකේ රටවල් ටික. ඒ මොකටද මේ තුන්වෙනි ලෝකේ රටවල් හුරකන්න. ඉතින් උන්ට කැරකිලා වදින වෙලාවේ උත්තර නැහැ. ඒ නිසා අපි වැඩ කරන්න ඕනේ අපේ භාවනාව දියුණු කරගන්න සක්කච්ඡාකාරීව සත්‍ච්ඡකාරීව සප්පායකාරීව ශ්‍රද්ධාවනේ සප්පාය භාවනාවට ගැළපෙන දේ හත් වෙන සම්මා වාචා තියාගන්න සම්මා කම්මන්ත තියාගන්න සම්මා ආජීවී තියාගන්න ඒ කියන්නේ බිත්තර කතාවට බෞද්ධ බිත්තර කියලා જાති ඇත්තන මේකල දන්නේ නැහැ වගේ මම හිතන්නේ ඒ වගේ අවුල ගමන් නැහැ බෞද්ධ බිත්තර කියලා කියන්නේ කිකිලිය හදන්න ඕන කුකුලෙක් දාන්න නැතුව ෆයිට් ලෙගෝ එතකොට මේ බිත්තර ෆර්ටිලයිසර් ලයිට් ඒ කියතකොට ඒකට බෞද්ධ බිත්තර කියලා දින අඟු පුංචි කාලේ ඉන්නේ ලොකු රැල්ලක් ගියා ඒකට ඒ බුදුම රටේ කියන රීදි මාන්තික යවත් කරන භාවනා කරපළ භාවනා නොකර මත්මාල් නොකනද භාවනා නොකර කරවි ඉන්නවනේ තේරුවන්නේ නැහැ ඉතින් භාවනා කරන වෙලාවේ මොනද දින දෙයක් නේ කන්න තියෙන්නේ කවුරුහරි දින දෙයක් කාලා භාවනා කරගනින් ඒ මේ මේ වීගන් වෙනවා වෙජිටේරියන් වෙනවා ඒකල භාවනා නොකර ඉන්නවනේ ඒක අයරණි එකක් නේ ඊට පස්සේ මස් කන කට්ටිය වෛර කර කර ඉන්නවා
දෙවසක් ආවා පල්ලිය හින්දලා කෑ ගහගෙන මිනිස්සේ බොහොම ස්තුති කරනවා මම ඔබ වහන්සේලා වැඩවලට ඔබ වහන්සේ කවදාකවත් එළවලු මස් මාළු කන්නේ නැහැ මේක තමයි කෙරෙන්න ඕනේ ආමතු කර මම මොකක්ද මේ සෝන්ච මේක අයියෙන් කෑ ගහ කියන්නේ මම පොඩ්ඩයි මේක කෑ ගහන්න ඕනේ බාහමද දෙත්තන් මොකද්ද ප්‍රශ්නේ මම මේ ආවේ ඔබ වහන්සේලාගේ කොළේම ලියලා තියෙන මස් මාළු මම කො මහත දෙන්නේ නැති ඉඳයි කන්නේ නැති දෙනවනම් මාත් කනවා ඈ දැන් මේ වගේ ඇවිස්සව හොඳටම දැන් හින්න ගහන්න කෑ ගන්න මම හතරම එකක් කියන ඇවිල්ලා භාවනා කරන්න ඊට ඉස්සෙල් එකක් කියන කතා නොකර ඉන්න බලන්න සුමාන දෙකක් උම හිත ගොනු පොපුරලා නැහිනෝ ඉන්නුම් කාලා ගියා මනුස්සයා මොකම මස්මාළු කෑමේ ආදීනව කීකේ ඇවිදිනකොට ආහඬ පිස්ස පිහට්ටු ඉන්න නිසා ඔයා මේ තතු වීගෙන ඇවිදිනවා සුමාන දෙකක් පුළුවන් නම් කතා නොකර ඉන්න වාගේ ඔළුව පුපුරලා නැහිනවයි කියුවා. නෑ හැමදේම මම මේ වගේ දේවල් අභියෝගයට ගන්න කැමති මම පරිස්සම් වෙලා කරන සයිකියාට්‍රික් කෙනෙක් ළඟ තියාගන්න. කතා නොකර ඒක ලැබුණා භාවනා කරලා බලන්න කියලා. මේ මාස්මාළු නොකන කට්ටියගේ සැර වචන. ඒගොල්ලනේ මේ අනික් කට්ටිය කන්නේකින් අකුසල් කරගන්න. අර කිනු මිදෙත් තමන් නොකයි දර තමන් ප්ලාස්ටික් පාවිච්චි කරලා හොදු දෙකේ ප්‍රශ්න කාටවත් කියන්නේ නැන්නේපා. බිටයි ජැප්තියන අපි කොන්සර්වේටිව් ඔල්රේ ගොතන්නේ තමන් බලව කරන්න යන්න එපා මගේ හැටි මම ওই විශේෂ කරදයක් අරගෙන අහුලකට පාවිච්චි කරනවා ඒ විශේෂ බීජ තියෙනවා ඒක මම බලා ගන්න ඔයා කරන්න යන්න එපා ඔයා නාස්ති කරුවට මම මොනවද කියන්නේ දෙන්නේ නැහැ ඒක මට කරන්න දෙයක් නැහැ කියලා අපි සයිලන්ස් සර්මන් එකක් දෙනවා අපි අම්මල තාත්තලා අත්තල මුත්තලා අපිට දුන්නේ සයිලන්ස් සර්මන් එක කවදාවත් නැහැ කඩකට නැනාසි අද විතර හම්බ කරන අද විතර විනාශ කරන දරුවෝ නාස්තික දරුවෝ උත්පාණ සම්පදා තිබුණට ආරක්ක සම්පදා නැති දරුවෝ සෝරි තමයි පරිසරෙ පැත්තෙන් බලනවා ඒ තරම්ම නාස්ති කරනවා ඉතින් ඉතියා බලලා අහුවෙන්නත් එපා හින් කරන්න යන්නත් එපා හැබැයි අපේ ජීවන රටාවෙන් අපි බෙන්නනවා කාමතුරුන්ට වෙන කරන්න දෙයක් නැනේ අවසන් තියෙන දින දෙක කාලේ ඉන්න කෙනේ ජීවෙන්ද දික්කපෑයි අවුරුදු 8ක් කරලා තියෙනවා ජොබ් එකක් කරනවා පෝස්ට් ග්‍රැජුවෙට් කරනවා පුළුවන් තරම් කොන්සර්වේටිව්. ඒකවල ඉච්චරම සල්ලි තිබුණෙත් නෑ. ඒක නිසා ඒක ආර්ථිකයටත් හොඳට ගැලපුණා. නමුත් දැන් කියන්නවත් නැහැ මම මේ අයියලාගේ අක්කාගේ දරුවන්ටවත් කියන්නේ නැහැ. හැබැයි උන් දන්නවා මං කවුද කියලා. කද්දාවත් මොකක්වත් නාස්ති කරන්නේ ඒක තියාගෙන ඉන්නවා. එහෙම දලා වශයෙන් ලාඩ පාවිච්චි කරනවා. එහෙම මිසක් කාටවත් ඒක ඉන්සිස් කරන්න යන්නත් තිබා වෙන කෙනෙක් අතිශෝකපෝව වෙනවා නම් සුකෝපගෙන බණින්ද යන්නත් තිබා. මේ අපි අපේ වතම් පුරුෂ කර කරගෙන යනවා. ඒක නිසා ඒතර තියෙන පොඩි සයිලන්ස් සර්මන් එක. කිව්වද? මම ඉවර කරා ඉතින් ගොඩක් කතා කරේ එහෙමයි. ඊයේ ස්වාමීන් වහන්සේ අප ගිහියන් හැටියට මේ නවීන සමාජයේ විවිධ ප්‍රශ්නවල වෙලී ධර්මය රැකීමට හැසිරීමට බාධාවක් වන අදහසක් දේශනා කළා. සමහර විට මේ ගිහි ජීවිතවලින් සමාජයෙන් හුඟක් දුරට අයින් වුණොත් අර ගිහි ජීවිතයේ ප්‍රශ්න නිසා නිරන්තරයෙන් භාවනා භාවිතාහරි භාවනා කරන්න ධර්මය අවබෝධ කරගන්න දුන්න තල්ලුව ප්‍රෙෂර් එක නැති වුණා වගේ එකක් සමහර අයට වෙයිද? ඒ වගේ අවස්ථාවක ජොබ් එකකින් හෝ වෙනත් ලෞකික ජීවිතයේ ප්‍රශ්න වලින් දෙන උත්තේජනය වරහන් ඇතුලේ නෙගටිව් නැති වුණොත් අපි දිගටම මේ කටයුතු කරගෙන යාමට උදාසීන මන්දෝත්සාහී වීම වළකා ගන්නේ කෙසේද? දැනට මහන නූනොත් නේ මහනුවත් එක් කරන්න ඕන සර්වචනාංශයේ මේ රිට්‍රීට් එකේදී මේක මේ ට්‍රිප් එකේදී මේක දවසක් කිව්වා ඒ විනය පිටකේ සඳහන් කරලා තියෙනවා භගවා වේරංජායන් විහෙරති පුචිමන්ද මූලේ නලේරු පුචිමන්ද මූලේ කියලා තියෙනවා භාග්‍යවතුන්සේ නේරංජාවේ ඉන්නවා නේරංජාව ළඟ තියෙන කැලේ නලේරු කියන යක්ෂයා ඉන්න ගොරක ගහ මුල ගියා ඉතින් අටවචන වංශයන්ව ඇයි දෙකක් කියන්නේ කියලා එද්දසකලිනෝට සාමාන්‍යයෙන් බලිනවනේ ඒකල කියනවා බේරංජාව මනුෂ්‍ය වාසයේ සඳහා සර්වචනාසේ යන දනෝයි කියන ඔය නෙගටිව් එක දකින්න ඊට පස්සේ පුච්චමන්ද මූලයේ කියලා කියන්නේ කැලිය කරුණාය අපගමන ප්‍රඥාය උපගමන කියලා තියෙනවා තමයි මිනිසුන්ට අනුකම්පා කරනවා වඩපිනම් ගමට යනවා ගමට ගියාම දකින්න විසම ගෑනු දකින්න විසම පිස්සෙච්ච හරක් දකින්න පිස්සෙච්ච බල්ලෝ දකින්න කක්ක දකින්න ඔක්කොම දකින්න බාහත්‍රේ වුණාට පස්සේ මේ ඊට කැලේට යනවා
කැලිට ගියාම ප්‍රඥාට අනුකම්පා කරනවා. දිවියන් අනුකම්පා කරනවා. මේ ගමට අනුකම්පා. ඒ නිසා එළියට බහින්නේ කරුණාවෙන්. ඇතුළට යන්නේ ප්‍රඥාව. ඇයි මේ දෙක සමබර වෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ සර්වඥාන්තය ඇර. මේ ජීවන රටාවේ එක දවසක් ඇතුළත මේ දෙක සම්බර වෙන්න ඕන. ඉතින් ඒක පැවිදුණයි කියලාත් කරනවා. අද පැවිදි ජීවිතේ සංකර වෙලා තියෙන හැටි බලනකොට ගිහින්ද වැඩි පැවිද්දා තමන්ගේ කාලතර ගන්න පාවා දීලා. තමන්ගේ විවේකයේ පිණිස තමන්ගේ මේක පිණිස තියෙන එක ඒගොල්ලෝ හිතන එක මේ බොහොම ආත්මార్థකාමී වැඩක් කියලා. ඉතින් මං හිතුවේ ඒක හුඟක් අනිත් පැත්තේ හිටියේ. නෑනේ මට වැඩක්ම නෑ. කැලීමයි ඉන්නේ කරනකොට මේ සතිපාසල පටන් ගත්තාට පස්සේ අපිට වෙනම පරිප්පුවක් එන්න පටන් ගත්තා. අතන ප්‍රශ්න මෙතන ප්‍රශ්න අරකම් මට එන්න ජොලි දැන්. මට දැන් දරුවෝ හම්බෙන්නේ නෑ. දැන් ඉති වයසනේ මුණුබුරු හම්බෙනවා. අම්මෝ මිනිබිරියෝ. එතකොට අර අඩුපාඩුව සම්පූර්ණ වෙලා දැන්. මම නිකන් කොහෙ ගියත් නිකන් අත්තල් පප්පා වගේ දැන්. ඔඩියෝ ආයේ මොකුත් නැහැ වට කරගන්න. ඉතින් ඒ නිසා මේ පැත්තේ පොඩ්ඩක් තියෙන්න ඕන. තියෙනවා. මේ බැලන්ස් එක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මහා ප්‍රඥාවේ මහා කරුණාවේ නැතුණාට කරුණා ප්‍රඥා දෙක සමබර වෙච්ච කෙනෙක් මම දැකලා නැහැ. ප්‍රඥා වැඩි වුණොත් කරුණාව වැඩි වෙනවා. කරුණාව වැඩි වුණොත් ප්‍රඥා වැඩි වෙනවා. ඒ නිසා අටුවචන් මාත්‍රි කියලා කියනවා. අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. නන්ද සද්දෝ අධික පඤ්ඤෝ උභය පුත්තෝ කයාටික පක්කම් බජත්ති කියන එක මම දාපු එකක්ද කියලා මට මතක නැහැ. සද්ධාය වැඩි නම් කරුණාව ප්‍රඥාව නෑ උට. ප්‍රඥාව වෙන්න සද්ධාන දෙක අප එක කට්ටය. උඹුන්ට විශ්වාස කරය. ඒ නිසා ඒ මම මේ ලෝකයේ දිහා බලන කිසිම කෙනෙක්ගේ ඒක ඒදගෙන දන්නේ නැහැ. ඒගොල්ල සම්බර කරන්නේ නැහැ. සරුවචනාන්ත කියන එකට පර්ෆෙක්ට් ආන්සර්. ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ ප්‍රශ්න සහ උත්තර සැසියේදී අස්ථාන කෝප 1ක් සහ ස්ථාන කෝප 9ක් ගැන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුනා. කරුණාකර අස්ථාන කෝපයේ අර්ථ දක්වා දෙනුසේක්වා. එමෙන්ම අනිත් කෝප 9 ගැන යම් විස්තරයක් සපයන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. නෑ වෙලා ගන්න මේ නෑ ඔච්චර දිග මාතෘකා ගන්න බෑ. අස්ථාන කෝප නැති එක තමයි ස්ථාන කෝප නැති එක තමයි අස්ථාන කෝප කියලා කියන්නේ. ඒක මේ පාවෝසාරික පොත පරිවර්තන එක රැජිනේ ඉන්සා කාටරි අභිධර්ම පොතක් අරගෙන කියවන්න මේ කෝපය කියන චෛතසිකය ගැන. එතකොට ඒක කොහොමද ඒ විස්තර තියෙනවා. මට පුළුවන් වුණොත් මම අනුරාධර දෙන්නම් මේ රිටන් ෆෝම් එක. එතකොට ගන්න පුළුවන්. ස්ථාන අස්ථාන අස්ථාන කෝප මේ ස්ථාන කෝප 9යි අස්ථාන කෝප 1යි. reasonable කෝප 9ක් තියෙනවා. අපිට කිසිම reason යන්නේ නැති අස්ථාන කෝපයක් තියෙනවා. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊයේ පැවැත් වූ ප්‍රශ්න සහ උත්තර වැඩසටහනේදී සතිපාසලේ ළමයින්ට කියා දෙන සතියෙන් නිින්දට යන අයුරු ගැන සඳහන් කරන ලදී. එසේ සතියෙන් නිදා ගන්නා ආකාරයේ කරුණාවෙන් පහදා දෙනු මැන. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා. නෑ දැන් වයස වැඩි උගල. මේ නිසා මැරිලා ඊගා වාත්මේ අවුරුදු 7න් එන්න අපි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. දැන් කොහොම දෙන්නෙම නෑ. වැඩක් නෑ. මොකද බලාපොරොත්තු කියන්නේ මම වයස කට්ටියට බලාපොරොත්තු සුන් කරවන්නෙත් නෑ. කියන කලින්ම මැරෙන්න. මගේ අදහසක් ඇත්තෙම නෑ මැරෙන්න. මම මැරෙන්නෙම නෑ. එනේ කාට අවුරුදු 7 දෙනවා. මේ වයසට ගියාට පස්සේ 8යි වුණාට පස්සේ මෙලෝ දෙයක් කියලා කියන්නේ නෑ. මේ අනුරුද්ධ කිද්ද ඔයාගෙන ප්‍රශ්නේ. ඒ වුණත් එච්චර තමයි කියන්නේ. දෙන්නේ නැහැ. කොහොමඩක්වත් ඒව දෙන්නේ නැහැ. ඒකට සතිපාසයට ළමයි යවන්නේ. ඒකෝට ළමයින්ගෙන් ආ ගන්න පුළුවන් වෙයි. අදට නියමිත ප්‍රශ්න. ඔය පැය දෙකම අරන්. නිසා අපි මෙතනින් සමාප්ත කරමු. එහෙනම් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ. අවසාන ප්‍රශ්න දෙකම නිෂ්පබ. ඒක කියලා වෙන්නේ මේ ප්‍රශ්න වලට වෙලාව ගියා වැඩිකම තියෙන. ඒකට ටිකක්